්‍ර ංකා ප්‍රාචීන භාසෝපකාර සමාගමත්, ඒ වගේම DPඩකශන් අධ්‍යාපනක ආයතනත් එකට ඒකා බද්ධ වෙලා. ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයට මුහුණ දෙන අපේ ශිෂ්්‍ය හාමුදුරුවන් වහන්සේලාත්ඒවගේම ශිෂ්‍ය දරුවනුත්වෙනුවෙන් පවත්වන මේ සමාජ සත්කාර්යමය ක්‍රියාවේ. ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගේ සිංහල භාෂාව, පළමුවනි ප්‍රශ්නපත්‍රය, නිර්දිිෂ්ට ග්‍රන්ත ඒ කොටසට අදාලව සිද්ධ කරන ඉගැවීීමම් මාලාවේ. දම්පි ආටුවා ගැටපද්‍යාස්ත්‍රිතව සිද්ධ කරන තවත් ඉගැන්වීම් කටයුත්තක්තමයි මේ. සමස්තයක් හැටියට ගත්තාම මේ අප මේ සිංහල පළමුවවෙනි ප්‍රශ්න පත්‍රයට අදාලො සිද්ධ කරන පස්සනි ඉගැන්වීම් මාලාව. ඒ වගේම දම්පි අටවා ගැටපදේට අදාළව, අපි කරන දෙවන ඉගැන්වී මාලාව තමයි අද දිනේදී මේ කොටසින් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙහිදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා කාරණාවන් දෙකක් පිළිබඳව. පළමුවැනි කාරණය තමයි දම්පියයාටුවා ගැටපදේ කතුවරයානන් පිළිබඳව. ඒ තමයි දෙබිසෙ වැජා, අභා සලමවන් කසුබ් මහරජ අපි දන්නවා නාමිකව, බිස වැජා අබා සල මෙවන් කසුබ් මහරජ අපේ සිංහල සාහිත්‍යයතුළ අපට හමුවන දක්ෂලේකකයෙක්. ඒවගේම ශ්‍රී ලංකාව පාලනය කරපු දක්ෂ රජවරයෙක් සාහිත්‍යයක් සේෂත්‍රයේ උදෙසා, ඒ වගේම ආගමික සංවර්ධනය උදෙසා බෞද්ධ දර්ශනය චිරපැවැත්න උදෙසා. බොහෝසයින්ම කැපවීම් කරපු සේවාවන් සිද්ධ කරපු නරප්‍රතිය හැටියට අපිට එතුමානන්ව හැඳින්වීමේ හැකියාවතියනවා ඉතින් ඕනෑම සාහිත්‍ය කෘතියක කතුවරයා පිළිබඳව අපෙන් සහරවිට විභාගවලදී ප්‍රශ්නාහනවා. ඒ නැතත් අප මේවගේ වටිනා කෘතියක් අපට දායාද කරන්නට යදුන ඒ ශ්‍රේෂ්ඨ ලේකකෙක් පිළිබඳව හුගේ රාජ්‍යත්වය පසකින් තබල ේඛකෙක් කියන කාර්යණය දිහා බැඩුවොත්තේම. එවැනි දක්ස වියත් ලේකකෙක් වියත් පඩිවරයෙක් පිළිබඳව අපි දැනගෙන සිටීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒවගේම අප මෙහිදී, දම්පයාටුවා ගැටපදේ අර්ථකථන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වෙන. ඉතින් මේ කියන ප්‍රධාන කාරණා දෙක අයටතේතමයි අපි මේ සාකච්ඡාව ඉදිරියට පාත්වාගෙන යන්නේ. මූලිකවම අට්ටකතාචාරර්යේ බුද්ධ ගෝෂ තෙරෙනුවන්නිසින් ධම්මපද පාලියට කරන ලද දම්ම පදට්ට කතා නම් අර්ථවර්ණනාවේ, ඇතැම් පදයන් විස්තර කිරීම වසයෙන් ලියන ලද දම්පියාටුවා ගැටපදය මෙකළ පවත්නා සිංහල ගදධ්‍ය ග්‍රන්ථ ඇසුරෙන් ඉතා පැරණිම කෘතිය වේ. අපි දන්නවා දම්පියාටුවා ගැටපදය තමයි වර්තමානයේ දී පවතින ගධ්‍ය ග්‍රන්ථයන් අතර තියෙන වටිනාම සහ ඉතා පැරැනිිම කෘතියක් හැටිට දැක්වීමට හැකියාව තිබෙන කෘතිය. ඉතින් මේ කෘතිය රචනාකරේ කුමන දෙයක් අරමුණුකරගෙනද. අ්ටකතාචාර්ය බුද්ධගෝස හිමිපානන් විසින් රචනා කරන්නට ේදුන ඒ අට්ටකතාවන් අතුරු තිබුණු ධම්ම පදට්ට කතාව, ධම්මපදේ ආශත්‍රය කරගෙන ධම්මපදයවඋදිසා රචනා කරන්නට දුන ධම්ම පදට්ට කතාවට ඒ ධම්මපද පාලියට කරපු ඒ දම්ම පදට්ට කතා නම් අර්ථවර්ණනාවේ සමහරක් පදයන් විස්තර කිරම් වසේෙන් ලියනලද කෘතිය තමයි දම්පයාටවා ගැටපදය කියලා කියන්නේ. ඉතින් මේ අටුවාසන්නේ මීට වසර දහසකටත් වඩා පෙර එනම් ක්‍රිස්තුවර්ස එක්දස් ක්‍රිස්තුවර්ස නමසය දහට වෙන්නේෙහි ලංකාරාජ්‍යයේ වර්ස දහයක් රාජ්‍යය කළ පස්වැනි කාශයප මහ රජතුමන්විසින් තමයි රචනා කල්ල තියන්නේ. ඉතින් සමහරක් ග්‍රන්ථයන්තියන ඒවගේ කතූරු අඥාතයි. තවත් සමහරක් ග්‍රන්ථයන් තියන ඒවාගේ කතුවරුල් පිළිබඳ විධාකාර මතබේදයන් පවතිනවා. ඉතින් මේ වගේ කතුවරෙක් පිළිබඳව, මතබේදයන් පවතින්නේ නැතිව. ඒ වගේම අඥඥාතත් නොවී භාග්‍යවන්ත වෙන සමහරක් කතූරු තමන්ගේ නම තමන්ගේ කෘතිය තුළ අන්තර්ගත කරලා තිබීමට. දැන් අපි මේක මේ කෘතිය පස්සන කාශ්‍යප මහාරජතුමාගේ කියන එක පිළිබඳව දැනගැනීමේ හැකියාව තිබෙන්නේ කොහොමද. ඒ බව ග්‍රන්ථ අවසානය එන දෙබිසවැජා අබා සලමවන් කසුප් මහරජහෝ, දම්පියා අටුවාාවට කළ සන්නය කියන මෙන්න මේ ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙනවා කවෞද්ද මේ පොතේ කතුවරයා කියන එක පිළිබඳව නේද. ඇදකට දෙබිස වැජා අබා සල මෙවන් කසුබ මහරජහව තමයි මේ දම්පිය අටුාවට කරපු මේ සන්නය නිර්මාණය කරලා තියෙන්නේ. එතකට ැම් මෙතැනද අපි මේ රජතුමා පිළිබඳව මේ කෘතියේ කතුවරයා නන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී. අපිට කතා කළ යුතු තැන් කිහිපයක්ම තියෙන. එකක් තමයි සාමාන්‍යය අපට සිංහල මේ ලංකාද්‍යීපේ පාලනය කරපු රජවරුන් අතුරු මේ වගේ නමක් තියෙන රජකේ කියන්නේ දෙබිසේවජා වගේ අරුතක් තියන අරුත්වචනයක් තියන රජගෙනෙක් අපිට හමුවවෙන්නේ නැහැ. ඉතින්ද මෙටනද අපි ඔහුගේ නමේ දන්ම ඉදිරියට මේ දම්ිිය අටුවා ගැටපදේ සිද්ධ කිරීම දක්වාම ක්‍රමාණුකූලෝ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාවෙන් අනතුරු. බහන්සේලාට බොහොම රසවත් තොරතුරු රාසියක් වගේම අපේ ශ්‍රේෂ්ට ලේකයෙක් පිළිබඳව සිංහල සාහිත්‍ය හිටපු ශ්‍රෂ්ට ේකයෙක් පිළිබඳව ඔහුගේ ජීවන චරිතය පිළිබඳව මහාවන්සය ඒවගේ මවසේසූ මූලාස්ශ්‍රයන්නාදෙන් සාධක සහිතව තොරතුරු ලබා ගැනීම තොරතුරු දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා ඒකාරණයක් මතක් කරමින් අපි මෙ රජතුමාගේ චරිතය පිළිබඳව කතාකිරීම ආරම්භ කරමු. කාශ්‍යප මහරජතුමා තෙදති වික්්‍රමාන්විත රජ පෙළපතකට අයත් අනූන වූ බලපරාක්‍රමයෙන් හා විසිිෂ්ට වූ ප්‍රඥා සම්පත්තියෙන් විරාජමාන වූ රජ කෙනෙකි. දැන් සාමාන්‍යයෙන් ලංකාද්්‍යීපය පාලනය කරන්නට යදුන රජවරුන් පිළිබඳව තොරතුරු අපි සාකච්ඡා කරනකොට අතීතයේ සිට වර්තමානය දක්වාම තොරතුරු සාකච්ඡා කරනකොට සමහරක් තැන්වලදී අපට ප්‍රශ්නයන් පැනනගිෙන ඇත්තටම මේ රජතුමා, මේ විදිහට සාහිත්‍යයට හෝ මේ රටට යම් යම් දේවල් මේ කෘතිවල මේ මූලාස්වයන්නට මේ සෙල්ලිපිවල සඳහන් වෙන තරම් දේවල් සිද්ධ කරලා තියෙනවාද. එහෙමන්නතම් මේ දේවල් අතිශයෝක්තියෙන් කරන ලද්ද වර්ණනාවන් ද කියනක පිළිබඳව. යම්යම් මතබේදයන් ඇති වෙනනේ. දැන් මේ කසුබ් මහ රජතුමා පිළිබඳවත්. පූර්ණ විස්තරයක් අපිට මූලිකව දක්වනම් කක්ද කියන්නේ මේ කාශ්‍යප මහරජතුමා, දැති වික්‍රමාණ්‍යිත රජ පෙළපතකට අයත් වූක් පළවැනි කාරණය දක්වනොකක් ද තෙදැති වික්‍රමාණ්‍යිත රාජ්‍ය පෙළපතකට අයත් වෙලා තියෙන් රජ කෙනෙක් හැටියට පළමනිකාරණය දක්වලා තියෙනවා. ඒ වගේම තමයි බලපරාක්‍රමෙන් හා විසිිෂ්ටූ ප්‍රඥා සම්පත්තියෙන් විරාජමාන වූ රජ කෙනෙක් කටට දක්වලා තියනවා. බලපරාක්‍රමයෙන් හා විසිිස්ටූ ප්‍රඥා සම්පත් ඉටන් සහරක් රජවරුන් පිළිබඳව සාකච්ඡා කරගන ඇද. බලයෙන් සේනාවන්ගෙන් ඒවගේම යුදධමයතින් මේ වගේ පැතිවලින් බලදදිී ලොකූ වසයෙන් දියුණු තත්වයක් තිබුණොත් ඥානමයතින් ප්‍රඥා සම්පන්න අතින් බොහොම අඩු තත්ත්වයක් තමයි තිය හැබැ මේ රජතුමා එකපතකින් බලද්දි බලපරාක්‍රමයනුත් බොහොමනූුණැයි අනික් පසෙන් බලදි, ප්‍රඥා සම්පත්තියනොත් තමන්ගේ ඥානයාතින් නුවනාතිනුත් බහෝසේෙන්ම. දිරිියට ගියපු ැනුමක් තියන ැනුම වර්ධනය කරගෙන තියෙන රජගෙන කැටියට දැක්වීමේ හැකියාවත් තියෙනවා. මිචින් දැම් මේ රජතුමාගේ දෙමව්පියන් පිළිබඳව අප මූලි කවබෝධයක් ලබාගත්තොත් එහෙම. මේ රජගේ පියානන් තමයි මුගයින් සෙන්හෙවත් දිතය සේන මහ රජතුමා මෙගේ පියා තමයි කවුද මුගයින් සෙන්හෙවත් දිතිය සන දැන් සේන රජතුමා පිළිබඳවත් අපිට සිංහල සාහිත්‍යයේදී සේන කියන රජවරු පිළිබඳව අපි දන්නවා සිංහල පද්‍ය කරණයම කරදදිනද සියබස් ලක පිබඳව හැදැරීම් කරදව සේන රජතුමාලා පිළිබඳව සාකච්ඡා කරනති ඒ තැන්වලට මතකයක් දැන් නගාගන්න එතකොට මෙතැදි කතා කරන්නේ මොන සේන රජතුමා පිළිබඳවද දිතීය සේන රජතුමා පිළිබඳව. මෞතමෝ සංගානම් අගබිසවයි. මුගයින් සෙන් මහාරජාණන්ගේ මහාපියා වූ සලමවන් හෙවත් පළමුවැනි සේනනම් රජතුමා දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන කල්ලි පඬි රජෙක් විශාල බලසෙනගක් කැටිව ලක්දිවට ගොඩබැස යුද්ධාරම්භ කළේය. දැන් මෙතනදී සාකච්ඡා කරමින් එන්න මේ රජතුමාගේ රාජ පරම්පරාව පිළිබඳ. කාස්සෙව මහා රජතුමාගේ අම්මතාත්ත ගැ දැනගත දැන් තවත් ඉන් ඔබට අපි ගිහිල්ලා ඇත් අතයතයට හිලා බලනො කවද මුගසෙන් මහරජාණන්ගේ මහාපියා තමයි සලමවන් කියලා කියන්නේ එම ඇත්තන් කවද පළමුවැනි සේන රජතුමා. දැන් මෙයා තමයි මුගයින්සෙන් කියල කියන දිතීය සේන රජතුමා ඔහුගේ මහාපියා තමයි පළමුුවනි සේන රජතුමා. ඉතින් මේ රජතුමා රාජ්‍ය කරන කාලේදී පිර. පඩි රටෙන් ඉන්දියාවේ පඩි රජෙක් විශාල බලසෙනගක් ඇැටිව ලංකාවට ගොඩ බැහැලියුරවෙලා යුද්ධයක් ආරම්භ කරන ලංකාව ආක්‍රමණය කරනවා. ඉතින් මේ පරසතුරන්ගෙන් අපේ රට ස්වදේශයේ මුදවාගැනීමට සක්තිශම්පන්න සිංහල සේනාවක් සිටිය නමුත්. පළමුවැනිසේන රජතුමාට අපේ රට මුදෝගන්න තරම් සක්ති සම්පන්න සිංහල සේනාවක් ඉඳලතියෙනවා නමුතුන් මේ ඇමතිවරුන් අතරනය දිවිශේසේනව සිංහල ඇමතිවරුන් අතර පැවති බේද විරෝධතාවයන් නිසා පඩිසනගට ජයාත්්‍රී ක්‍රමයෙන් අනුරාධපුරය ඇතුළු මුළු රජරටමවඋන්ට අත්පත්විය. දැන් අපිදන්න අතීතේ සිට අපේ ලංකාව ආක්‍රමණය කරලා තියෙන වි දවස්ථාවන් නොලදී. එක පසකින් ලංකාවේ සේනාවන් වොල මදිකමක් මදිිපාඩුකමක් තිබීම බලපෑවා. එතුළ රජතුමාට තමන්ගේ සේනාවන් සංනිධානය කර ගැනීමේ තිබුණු නොහැකියාව හෝ සේනාවන් වොල තිබුණු අඩුපාඩු නිසා අඩුකම් නිසා එක් පස්සකින් නකීන කාරණය බලපෑව. අනෙක් පසෙන්, රජතුමා හිටියත් සේනාවන් හිටියත් ඇමතිවරුන් අතර මැතිඇමතිවරුන් අතර ඇති වුණු යම් යම් බේදබිනතාවයන් නිසා අපේ රටට විදේශක්‍රමණයන් වල බලපෑමට නතුවන්නට සිද්ධ වනාා. දැම් මෙතනදිත් වෙලා තියෙන්න්නේ එකයි. මේ මුගයින් සෙන් රජතුමාගේ මහාපයාණන් පළමුුවනි සේන රජතුමානන් රාජ්‍යපාලනය කරන කාලයේදී ලංකාවේ ආරක්ෂ කරගැනීම පිණිස. බහෝසයින්ම බර්තින්දල තියෙන. සේනා සංවිධානය බොහෝසයින්ම දියුණුමටමක තිබිල තියෙනවා. නමුත් සිංහල ඇමතිවරුන් අතරඇතිවුණු යම්යම් ගැටලු කාරී තත්ත්වයන් නිසාමකක්ද වනේ. පඩි රජතුමා ඇතුළු ඒ සනගට සේනාව වොලට ලංකාව ආක්‍රමණය කිරීමේ හැකියාව ලැබුණ. ඒ අයටත් හැකියාවක් ලැබුණ ලංකාවේ මේ අනුරාධපුර ඇතුළු මුළු රජරටම ඔවුන්ගේ පාලනයට, නතු කර ගැනීමට තුර සමස්ත ලංකාවන මේ රජරට ප්‍රදේශය තමයි ඔුන්ට අත්පත්කර ගැනීමට හැකියාවක් ලැබුණේ. ඉතින් දැන් මේම වෙද්දී සේන රජතුමා මොකක්ද කරේ මලය දේශේට පලාගියා. ඉතින් ඔහුගේ සහෝදරයා තමයි මහින්ද නම් යව රජතුමා ඔහු පඩිසනගහා කරන ලද බිහිසුුණ සටනකදී සොකීය සේනාබටයන් බිඳී පලා යන බැව්දැක නීච සතුරාට අසුුවීමට වඩා මියයෑම යහපතයි කියා. ඇත්තු පිට උන්වනම කඩුවෙන් හිස කපාගෙන මලේය. දැම් බලන්න ක්‍රම්‍රමෙන් අපේ රජවරු ලංකාව වෙනුවෙන් සටන් කරල තියෙන ආකාරයන් සහ. ඒඒ සටවලදී ඇතැම්විට ඔඋන්නිසින් මුණපාන්නට සිද්ධවුණු ඔවුන් මූන දෙන්නට සිද්ධවුුණු දුක්කදායක තත්ත්වයන් පිළිබඳව තමයි මේ තොරතුරු අපිට හමුවන. දැම් මෙතනදි මොකද කියන්නේ. න රජතුමා මලේදේ සේට පලා යනවා එයගේ සහෝදරයා වෙච්ච මහින්ද කියන යූ රජතුමා අර පණි පිරිසත් සමඟ යුද්ධ කරනකොට යුද්ධ කරදි තමන්ගේ සේනාවන් පරදිෙන බියෙන් පලායනෝ දැක්කට පස්සේ. පඩි මේ සේනාවට අසු වෙලා සතුරන්ට අසුවිෙනට වැඩිය හොඳයි මිය යනවා කෙළිතාගෙන ඇතාගේ පිට ඉන්න ගමන්ම කඩුවෙන් තමන්ගේ හිස සදගෙන සියදිවි නසාගෙන තියෙනවා. ඉතින් රජුගේ අනිත් මල්ලුවෝ කස්සපනම් ආධිපාදකුමාරයාද මේ යුද්ධයේදී මරමුවට පත්විය. දැම්බලන්නට රජතුමාගේ එක සහෝදරෙක් තමයි මහින්ද රජතුමා ඔහුත් මහින්ද කියන මේ යොව රජතුමා සමන්ගේ සියදිවිනසාගන්නවා. අනිත් එෙක්කෙන තමයි කෞුද කස්සපනම් ආධිපාදකුමාරයා මෙයත් මේ යුද්ධේදී මරමුවට පත්වෙනවා. ඊට පස්සේ සේනාවෝ තූපාරාමයාදී විහාරදාග මාලිගාද බිඳ. එමින් එහි තිබූ සියලුම මාහැංගිවස්තුූන් පැහැරගෙන මුළු රටම නිසරු කළෝයි. සේන රජතුමා මගදදේ සේට පලා යනවා සහෝදරයා එකකෙනෙක් තමන් අතින්ම සියදි විෙනසාගන්නවා අනිත් සහෝදරයක් ආසප ආධිපාදවරයක්ත් මේ යුද්දේ දී මරමුවට පත්ව වෙන. ඉතින් දැන් මේ වගේ ඒ බොහොම දුක්කදායක තත්වයන්න්නට රජ්‍ය පරම්පරා මූනදෙන ඉතින් එතැදදි අපට හිතන්න පුන ඇතවට. රටේ ඒකාලයේ වෙදි ජීවත්වෙච ජනතාව මොන වගේ පීඩනයවලට පත්වෙන්නට ඇතිද කියන එකත් දැ නීට පස්සෙ මේ පිරිසමක්ද කරන්නේ තූපාරාමයාදී විහාර දාගැබ් මාලිගාහෙම බිඳහෙලලා ඒ වගේ තිබුණ සියලූම මාහැගිවස්තුවන් පැහැරගෙන මුළු රටම නිසරු තත්ත්වයට පත් කරනවා. පඩි රජතුමා ප්‍රමුඛ ඒ පඩි සේනාව ලංකාවට එල් ඒ වගේ තමයි විසමාචාර විදියට ලංකාවේ පාලනය අරගන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම ඒ පනිි රජතුමා ඇතුළු ඒ පිරිස තමන්ගේ සේනාවන් ලංකාව අත්පත්කරගැන ලංකාවේ උඩ ප්‍රදේශ, රජරට ප්‍රදේශයේ ආක්‍රමණය කරලා ඔවුන් එහෙම ටිකකාලයක් කටයුතු කරද්දි. මෙසේ රජරට සතුරන්ටයටත්ව කලක් පැවති පසු දෙරජුන් අතර මිත්‍ර සන්ධානයක් ඇතිවූයෙන්. දැන් සාමසාකච්ඡා එහෙම පවත්වල නෙද. එතිවට රජවරු දෙදෙන අතර. ත පිරිස්සේ හුවමාරු කරගෙන දැන් නැවතවතාව ොන්න පළමුුවනි සේන රජතුමා සහ පඩි රජතුමාතර මිත්‍ර සන්ධානයක් ඇති කරගන්නා. ඉඩස්ස පඩි රජ අනුරාධපුරේ සිංහල දූතයන්ට පාවාදීලා සුවකීය සේනාවත් සමග තමන්ගේ දේශේ බලා නික්මෙනෝ. ඉඳින් සේන රජතුමා නැවතත් රාජ්‍යයේ ලබාගන පොළොන්නරුහහි වෙසමින් ස්ුවකීය සහෝදර වූ යටකී කස්සපනම් ආධිපාද කුමාරයන්ගේ, ජේෂ්ඨ පුත්‍රව වූ මුගයින් සෙන්නම් සූර විරු දැන් අපිකවන මේ සේන රජතුමා කියලා කියන්නේ මුගයින් සෙන් රජතුමාගේ මහපියයා කියලා එතුළු මහපියයා කියලා කියන්නේ කවුද තාත්තගේ සහෝදරය වැඩි හල් සහෝදරයන අපි වර්තමායනන් ලොකුතාත් කියලා කියන්නේ. දැන්ගත වූට මුගයින්සෙන්ගේ තාත්තතම අර කාශ්‍යපගේ ආධිපාදවරයත් බැරුණ. එනි සම්මකක්ද කරන්නේ තමන්ගේ සහෝදරයගේ. මේ පුතාවෙච්චේ එකඇන් ඇයට කස්සපන ආධිපාද කුමාරයාගේ ජේෂ් පුත්‍රයා වුණු මුගයින් සෙම්නම් සූරවීර කුමාරයාට මහාධිපාද තනතුර ලබා දෙනවා. ඒම දීලිවර වෙලා රෝහණ ජනපදාධීපති කිතු අක්බවාධිපාදයන්ගේ දියනය වෙච්ච සංගානම් කුමරිය රැජින තැන්හි තබා භිෂේක කරලා දෙනවා. දැඟතුවට මෙතන වැදගත් කාරණයක් තියෙන. මොකදද මේ සංගානම්, කුමරිය රැජනතැන්නේ බා භිෂයක කරලා දීම අපි බලමු ඉස්සරහට මොකක් නිසා දෙතනේම වැද්දගත් වෙන්න කියලා. දැන තුවරට මෙතෙන්ටෙනකන් කතාව පහැදිලන්නේ නේද. ප්‍රධානෝසෙන්ම පඬි රජතුමාාව ඊට පසේ සේන රජතුමා පලා යනව එතනින් තමන්ගේ ආරක්‍ෂා පිණස ඊට පසේ මහින්ද කියනේ ආධි වියුව රජතුමා තමන්ගේ අතින්ම සියදිවිනිසාගන්නවා. ඊට පස්සේ කාශ්‍යප කියන ආධිපාද කුමාර්රයත් සටනය දමිය පරලවයනවා. නවතටික කාලයක් ගියාට පස්සේ රජවරු දෙදනාතර මිත්‍ර සන්ධානයක් ඇති කරගන්න පනිි රජතුමා නැවත ලංකාව සිංහල දූතේයින්ට බාරදීල තමන්ගේ රටබලායනවා ඉට පස්සේ පළමුවැනි සේන රජතුමා නැවත රාජ්‍ය ලබාගෙන පොළොන්න්නරුුව වාසේ කරනවා මෙහෙම වාසේකරකරින් අතරම කද්ද කරන්නේ. තමන්ගේ අරමිය පරල වැන්නට එදන කාශ්‍යපගෙන් ආධිපාදකුමාරයාගේ සහෝදරයාගේ. ගේ මල්ි ේෂ්ිවතම පුත්‍රයාාවවිච්ච මුගයින් සෙන්න් කියන්න කුමාරයාගෙන්න්නලා අර මන්ගේ පියාගේ තනතුර ඔහුට ලබා දෙනවා ආධිපාදය තනතුර ලබාදීලා. එතනින් අතර වෙන්නෙත් නැ රෝහණඒ රාජ්‍යපාලනය කරන්නට එදුන රෝහණය පාලනය කරන්නට යෙදුන. කිතු අක්බෝ කියන මේ ආධිපාධයන්ගේ දියනිය විච්ච. සංගානම් කුමාරිය රැජන තනතුරේ තබලා අබිසේක කරලා දෙනවා. සේන රජතුමා විසින් විසි අවුරුද්ධ රාජ්‍යයේ පාලනයකොට මියගිය කල්හි. සේන රජතුමාගේ රාජ්‍ය කාලේ අවුරුදු විස්්සක් ඉතින් මෙහෙම අවුරදු විස්සක් රාජ්‍යයේ පාලනය කළ මියගිය අට පස්සේ. මුගයින් සෙන්නම් වූ යව රජතුමා සිංහසනාරූඩව සංගානම් රාජනීය අගමහෙසුන් කොට අභිසේක කරවූයේය. බලන් දැතුර මෙතැනදිින් නැවතවතාවක්නේ සංගානම් රාජිනී, අගමහෙසුන් කොට අභිසයක කරවනවා පලවැනිය කේද. ආධිපාද තනතුරට පත්වීමේදී නෙද ආධිපාද තනතුරට පත්වීමේදී සංගාකුමරිය රැජිනවසෙන් අබිසේක කරවවා. ඒවගේම දැන් මේ රජතුමා මිය ගිය අට පස්සේ සේන රජතුමා වර්ස විිසක්තිසේ ලංකාවපාලනය කළ ඒ රජරට්ටු ප්‍රදේශේ පාලනය කල්ලා ඔහුමීගියාට පස්සේ නැවතවතාවක් රාජ්‍යත්වයට පත්වෙන නිසා මුගයින්සෙන්. ඒ ඔහු රාජ්‍ය අබිසේක ලබාගන්නා වගේම සංගානම් වූ තමන්ගේ බිසව තමන්ගේ. නැවතවතාවක් රැජින වසයනුත් නැවත අබිසේක කිරීමකට ලක් කරනවා. ඉතින් දැන් මේ විදිහට මේ බිසව දෙවරක් අභිසේක ලබපු නිසා ඇගේ පුතා වූ දම්පයාටුවා ගැටපද කතරු කසුප රජතුම හඳුන්නන මොකක් කියලද දෙබිසේ වැ්ජා කියලා. දැන් පැහැදිලියතකොට දෙබිසේ වැජා අබා සල මෙවන් කසුබ් මහරජ කියලා කියන්නේ මොකක් නිසාද කියලා. මොකද හේතුව තමන්ගේ මෑනිියෝ. රැජිනක් වසයෙන් දෙපාරක්ම අභිසේක ලබාගැනීම තමයි මේ කාශ්‍ය පරජතුමාන්ගේ නමට ඉදිරීෙන් අරවගේ තවත් නමක් එකතු වෙන්නට හේතුව. එකක් තමයි ආධිපාද තනතුරට පත්වීමේදී තමන්ගේ පියාණන් සමග නෑනියෝ එක අවස්ථාවකදී අභිෂේක ලබනවා අනෙක් අවස්ථාවේදී තමන්ගේ පියා මුගයින්සෙන් රජතුමා, රාජත්වයට පත් වෙලා ජතුමාභාවයට පත්වීමේදී නැවතවතාවක් තමන්ගේ මෑනී අබිසේක ලබනවා මේ නිසා දෙවරක්ම අබිසේක ලබපු නිසා. ඒ දෙවරක් අබිසේක ලබපු, සංගානම් කුමරියගේ සංගානම් දේවියගේ පුත්‍රය වුණු නිසා කාශ්‍ය පරජතුමාට නමක් පට බැඳෙනමොකක් කියලාද දෙබිසො වැජා අබා සලමවන් කසුබ මහරජ වසයෙන්. ඉතින් දැන් මේ දෙබිසු වජාගෙන මේ කාරණය, ජනස්ෘතියක හෝ ඒ මන්නත කටවහරයෙන් පවති ල එන දෙයක් නෙමේ මේ දේවල් ලංකාවේ එදා සිට වත්මන දක්වාම අතීතය ලියවෙන මහාවන්සේ තුළත් රචනාවෙලා තියෙන කාරණයක්. එතුළ මහාවන්සේ තුළ මේ කාරණය දක්වලා තියෙන කොහොමද දොයාභිෂේකා සංජාතෝ වසයෙන් ඒ කාරණයම දක්වලා තියෙන කොොමද. දොයාභිෂේකා සංජාතෝ දෙවරක් අබිසේක ලබන ලද්ද කියන අර්ථය ලබාදීම පිණිස තමයි. මහවන්සේ තුළ ඒ කියන කාරණය දක්වලා තියෙන්නේ. දැන් එතකුට පැහැදිලි ඇති දම්පියාටුවා ගැටපදේ කතුවරයා කවුද කසුබ් මහරජතුමා කසුබ මහරජතුමාට මොකක් නිසා දෙතකට දෙබිසවජා කියල කියන්නේ කියලා ඒ කාරණය දැන් පැහැදිලි. ඉතින් දැන් මේ සේන රජතුමා මහත් වූ බලපරාක්‍රමයෙන් රාජ්‍ය කරන්නේ මුළු රටම සෙමෙහි තබා රාජ්‍යත්වයට පත් වූ නවවනවස විශාල බලසෙනගක් යවා මදුරාපුරේ ඇතුළු වූ පනිිරට අත්පත් කොට ගෙන. සලමවන් සේන රජුගේ කාලයේදී ලක්්ඩිවෙන් පැහැරගෙන ගොස්තිබූ රන්පිලිම මුතුමැෙනික් ආදී සියලුම වස්තුරාසිය ආපසුගෙන්වා ගෙන. සටන්බිමදී මරමුවටත් පඬිරජුවෙනුවට තමන්ට අවනත වූ කුමරුවකු රජකමට පත්කර වූයේය. දැම් බලන්න දැන් මුගහින්සෙන් රජතුමා තමන්ගේ. ොකතාත්තනේ ද මහපියයා මියගයාට පස්සේ මහුණේ රජභාවයට පත්ව වනේ මහුරජ්‍යත්වයට පත් වනාට පස්සේ මොකක්ද කරන්නේ. මහත් වූ බල පරාක්‍රමයෙන් තමන්ගේ මේ තමන්ට පැවරිලා තියෙන ප්‍රදේශේ තමන්ගේ රට පාලනය කරද්දි. එතනින් අතර වුණේ නැහැ එයා රාජ්‍යත්වයටට පත්වෙලා අවරදු නමයක් ගත වනාට පස්සේ. වර්ස නවයක්්‍යට පස්සේ මොකක්ද කරන්නේ. විශාල සෙනගක් යවනවා මදුරාපුරය ඇතුළ වූ පඩි රට. එහට යවන්නේ කුමක් පිණිසඳ දැන්ගේට පෙර. ලංකාවට ඇවිල්ල තමන්ගේ පියා ඒවාගේම පියාගේ සහෝදරයා ආදී වූ මේ සියල්ලම ඝාතනය කරේ පඩි රජතුමා සහ වගේ සෙනද. ඒවාට පලිගැනීම පිණිසෙක්. අනික්ක එක තමයි මේකාලේදී ඔවුන් නෙවිල ලංකාවෙන් විශාලවසයෙන් වස්තු වි වස්තු සම්පත් පැහැරගෙන ගිහිල්ල තියෙන. ඒ දේවල් ලබාගැනීමේ අරමුණත් කියන මේකාරණා මතමකක්ද කරන්නේ. විසාාල සෙනගක් මදුරාපුරය ඇතුළ පනිිරට්‍රයවලිෝරේලා ඒ පඬිට අත්පත් කරගෙන සල මෙවන් සේන රජුගේ කියන තමන්ගේ පියාගේ සහෝදරය. පළමුවෙනි ස රජතුමා තමන්ගේ ලොකුතා අත්තනයද මහපියයාගේ කාලේදී ඔහුගේ කාලේ ලංකාවෙන් පැහැරගෙන ගීපු. රත්තරන් පිළිම මුත්තුමැනිික්කාදීූ සියලුම වස්තුූන් ආපසු අපේ රට අරගෙනනවා. ඒ පමණක් නෙමෙයි. දැන් මේ සටනේ දී මදුරාපුර ඇතුළු මේ ප්‍රදේශය සටන් කරලා ඒ ප්‍රදේශ ආක්‍රමණය කරලා පඬි රජඒ රටහි බලය ලක්බාගද්දි. ඒච්චර්කාලයක් පඬි රට පාලනය කරපු රජතුමාටත් මියයන්නට සිද්ධ වෙනවා ලංකාවෙන් ගියපු සේනාවන්ගේ පහර දීම් නිසා. ඉතින් එතනින් පස්සේ නැවත පි රජ කෙනෙක් පත්වීමේදී. ඒකටත් මැදිහත් වෙන්නේ කවුද අපේ මේ මුගයින් සෙන් රජතුමා. ඔහුමොකක්ද කරන්නේ තමන්ට අවනත. තමන්ගේ අන පිළිපදින, ලංකාවේෙන්දල ඔහු එහට යවන අන පිළිපදින්න පුළුවන් කෙනෙක් තමයි රාජ්‍යත්වයට පත්කරන්නේ රජකමට පත්කරන. තමන්ට අවනතෝ කුමරුවකු තමයි රජකමට පත්කරන්නේ. ඒ විතරකුත් දෙෙමෙයි ලංකාවට පරසතුරන් ඒම වලක්වනු සඳහා ආරක්ෂා සංනිධානය සලස්වා. වැව් අමුණු බඳවා මුළු රටම සමුෘධිමත්කොට, ලෝවා මහාපාය මියුගුණ වෙහෙරාදී විහාරාරාම, ්‍රෘත්තිමත් කරවීමෙන්ද පිරිවෙන් පිහිටවීමෙන්ද නිකායත්‍රයේ පිළිබඳ සෝධනයක් ඇතිකරවීමෙන්ද. මහත් වූ ශාසන අභිවෘද්ධයක් ද සම්පාධනය කළේය දැම්ඹලන් එක පැත්තකින් රජ කෙනෙක් ඇටියට ආක්‍රමණ සීලී පුද්ගලෙක් හැටියට ඒ වගේ කාර්යන් රාසියක්ක්ම සිද්ධ කරා අනික් පසෙන් මොකක්ද කරන්නේ ලංකාවට පරසතුරන්නේම වලක්වීම සඳහා ආරක්ෂක සංවිධානයන් සැලස්සනවා. එතනනුන් අතරවුණේ නැ. ැවමුණවාදිය බන්ධලිවෙල්ලා ෘසිකර්මාන්තයමය අතින් රට බොහෝසයින්ම සංවර්ධනය කිරීමකටත් මේ රජතුමා එල්ලඹනාා. එතනෙනුන් අතරවෙන්නි නැතුව. ඊට පෙර නිර්මාණය කරල තිබුණු ලෝවාමහාපාය මියුගනවේරාදී විහාරාරම්. දැන් කාලයක් දෙසි පණි රජවරු ලංකාව පාලනය කරලා ඔවුන්ගේ අනසකයටතේ තිබිලා ඒ වගේ දේවල් නිසා විනාසස්වභාවයට පත්වෙලා තිබුණු විකෘතිමත් භාවයට පත්වෙලා තිබුණු මේ විහාරස්ථානයන්, නැවත ප්‍රකෘතිමත් කරවන. ප්‍රකෘතිමත් කරවල පිරුවෙන් පිහිටුවල ඒව ගධ්‍යාපනායතනයන් ඇැති කරවල නිකායත්‍රයේ පිළිබඳ සෝධනයක් ඇතිකරවල මේ අදී විදිහට මහත් වූ සාාසනභිවෘ්ධියකු සම්පාධනය කරන්නට යෙදුන. දැන් මේ විදිහට ක්‍රමාණුකූලෝ කාලය ගෙවෙද්දි මෙසේ ලංකාවේ ගෞරවත් සමුෘ්ධියත් උච්ච ස්ථානයේ පිහිට වූ මේ මහ රජාණන්. ොකක් නිසාද මේ ලංකාවේ ගෞරවෑ සමුෘද්දය ච්චිස්ථනය තබන්නේ එකක් තමයි ලංකාව ආක්‍රමණය කරලා නැවත ලංකාවෙන් අරගෙනගියපු ඒ වස්තු සම්පත් එෙම පිටරටකට ගෙනිච්චට පස්සේ. ඒ රජතුමායින් රාජ්‍යයටට ගිහිල්ල සේනාවන් යවල ඔවුන්ව ආක්‍රමණය කරන. ඔවුන්ගේ රාජ්‍යවලයක් පැහැර අරගෙන තමන්ට අවනත රජගෙනෙක් එෙහේ. රජගෙනක් හැටියට පාලනය කරලා තමන්ගේ සේනාවන් යවල, ඒ වස්තු සම්පත්තා ආදී දේවල් නැවත ලංකාවට ගැනීම එකක්. අනෙක් පසෙන් ලංකාව කෘසිකාර්මික හා මේ මුලින් දක්වොපිදට ආගමික වසයෙන් බහෝසයින්ම දියුණු මට්ටමකට ඇතිකර. ඒවගේ තමයි ලංකාවේ ෞරවය සහ සමුරුද්ධිය උච්ච ස්ථානය දක්වා වර්ධනය කරේ. ඉතින් එහෙමූ මේ රජතුමා පන්තිස්වර්සයක් රාජ්‍ය වලදා, පන්තිස්වර්සයක්ම රාජ්‍යය වනදලිවරලා ඔහු මිය පර්ලවයනවා. ඊට පස්සෙමොකක් දුණේ ඔවුන්ගේ මල් වූ, උදයය කාශ්‍යපය යනු දරු දෙදෙන ක්‍රමයෙන් එකොලොස් අවුරුද්දක් හා දහහත් අවුරුද්දක් ලංකාව පරිපාලනය කළහ ඊග දැන් කාශ්‍යප එමනත්ත මුගයින්සෙන් කියන මේ රජතුමාගේ සහෝදර කාශ්‍යපාධිපාදවරයාගේ පුතනුවන්නලින් අපි දන්නවන ජේෂ්ටම පුත්‍රයාටනේ රජකම ලබා දෙන්නට යදන නෙද. රජකම ලබා දෙන්නට එ දුනේ පළමෙන සේන රජතුමාගේ අභාවයෙන්. පළමවෙනි දෙවන සේෙන් රජතුමායවත් මුගයින් සෙන්ට තමයි රාජ්‍යත්තය ලබාදුන්න. එත ඔහුට තවත් සහෝදරවරු දෙදෙනෙක් ඉඳල තියෙනවා. ඒ තමයි කවුද උද්දය කියලෙක් කෙනෙක් සහ කාශ්‍යප කියලා තව කෙනෙක්. ඉතින් දැ මෙතනද මේ දෙන්නත් ක්‍රමයෙන් අවරුදු කියක්ද. එකොළ සවෞරුද්දක් සහ දහහත් අවුරුද්දක් ලංකාව පාලනය කරනා. ඉතින් නේවිදියට කාශ්්‍යප කියනයේ රජතුමාගේ වර්ස, දහා හත ෙවිලා ඔහු මිය පරල්ලෝගයාට පස්සේෙමන්නත්තඟගේ හතරවැනි කාශය රජතුමා මියගියාට පස්සේ රාජ්‍යත්වයට පත්වවෙන්නේ කවුද්ද දෙවන සේන රජතුමාගේ පුතනුවන්. ඒ තමයි කවුද. දම්පියයාටුවා ගැට පදය කරපු අබා සලමවන් හෙවත් පස්වැනි කාශ්‍යප මහා රජතුමා රාජ්‍යත්වයට පත්වෙනවා. ඉදින් දැන් අපි මේ රාජ පරම්පරවදිහා ආපස්සට හැර ලාවර්ජනයක් කරගෙන බැලුවත්ත එෙ. අපි ටිසල්ලාම හමුවන රජතුමා තමයි පළමුවැනි සේන නද පළමුවැනි සේන රජතුමා හමුවෙනවා. හිත පස්ස කවු දෙෙන්නේ මුගයින් සෙන් මුගයින් සෙන් ආදීවසයන ගැනෙන්නේ නද එතකොට දැන් මුගයින් සෙන් සහ මේ දෙදෙනම එක්කයි කැටියෙන්නේ අපට දක්වලා තියෙන්නේ එතකොට මේ අයගෙන් පස්සෙ. තන්ගේ පුත්‍රයෙක් භාව සහෝදරයෝ භාවයට පත්තිලහිටපු උද්දය. එතනින් පස්ස ගියාම කාශ්‍යප කියන මේ දෙදෙනත් ඔන්න ක්‍රමක්‍රමයෙන් රාජ්‍යත්වයට පත්වෙනවා. ඒ අයගෙන් පස්සෙ තමයි මෙයාගේ පුත්‍රය කවුද මුගයින්සෙන්ගේ පුත්‍රයා වුණු අපේ කථනායකය. එක ඇනනි දම්පියාටුවා ගැටපදේ නැමති මේ වටිනා කියෙන ග්‍රන්ථය කරන්නට ය දුන තැනැත්තා කසුග මහ රජහෙවත් අබා සලමවන්. අබා සලමවන් කියනවා කසුප් කියල කියනවා කාශ්‍යප කියල කියනව දෙ බිසවජාබා සලමවන් කියන මේ විදිහට නාමයන් රාශීියකින් හදුන්නන්නටේ දුන පස්සවැනි කාශ්‍යප මහා රජතුමා රාජජත්තුවයට පත්වන්නේ. ඒ තමයි අපේ දම්පිආටුවා ගැටපදය කරන්නට දුන කාශ්‍යප මහාරජතුමාගේ රාජ්‍ය පරම්පරය වන්න තන් තමන්ගේ පරම්පරාගත විස්තරය පළමුුවෙනියෙන්ම මුගයින්සෙන් රජතුමාගේ. මහාපයාාණන්නිසින් ලංකාවපාලනය කරනවා. ඔහුගේ ඇවෑමෙන් මුගයින් සෙන් රජතුමා පාලනය කරනවා. ඊට පස්සේ හුගේඇවෑමෙන් ඔහුගේ සහෝදර්යන්ති දෙනා ලංකාවපාලනය කරනවා. ඔවුන්ගේ තැවෑමෙන් තමයි අපේ පස්සන කාශ්‍යපමහා රජතුමා රාජ්‍යත්වයට පත්වවෙන්නේ. ඉතින් මේ රජතුමාගේ විසාර්ධ වූ ආගමඥානයතින් අසහාය පණ්ඩිතස්වී හා ප්‍රඥා මහිමයත්. ශ්‍රද්ධා සීල තියාගාදී ධාර්මිෂ්ඨ ගුණසමූහයත් මහාවන්සේ පනස් දෙවැනි චේදෙහි වර්ණනා කල්ල තියෙනවා. මේ පස්සනි කාශ්‍යප මහ රජතුමා කොයි තරම් දක්ෂ කෙනෙක් ද ඒවගේම කොවි තරම් වැදගත් වටිනා කියන ප්‍රඥාවන්ත කෙනෙක් ද කියන කාරණය පිළිබඳව මහාවන්සේ පනස් දෙවැනි චේදය තුළ කොහොමද වර්ණනා කල්ල තියෙනේ තුළින් මේ රජතුමාගේ විසාරද වූ ආගමඥානය. වගේම අසහාය පණ්ඩිතස්ශ්‍රී හා, ප්‍රඥා සම්පත්තිය, ප්‍රඥා මහිමය පිළිබඳ අපිට තොරතුරු ලැබෙනවා. කොහොමද දක්වලා තියෙන්නේ. සද්දෝ ආගත මක්ගෝව, සාබිං්ඥේවිය පණ්ඥවා, වත්තාසෝමර මන්තීව චාගවාදන දෝවිය, බහුස්සුතෝ ධම්මකති, සබ්බසිප්ප විසාරදෝ, යුත්තා යුත්ත විචාරාය නිපුනෝණය කෝවිදෝ. අච්චලෝ ඉන්ද කීලෝව ටිතෝ සුගත සාසනේ පරප්පවාදිවාතේහි සබ්බේහිපි අකම්පියෝ. මායා සාටහෙය මානාදී, පාපානංච ගෝචරෝ, ගුණානං ආකරෝ සබ් රථනානංව සාගරෝ, රජ්ජන් දසහි දම්මේහි චතුසංගහා වත්තු හේ කරොන්තෝ පරිපාලේසි, ලෝකං නෙත්තංව අත්තනෝ. මේ විදිහට මහාවන්සේ පනස් දෙවැනි චේදයේ මේ තරං විස්තරාත්මකව එෙම නැතම් මේ තරං ගුණසම්පන්න විදිහට. ශ්‍රද්ධාවෙන් යුක්තභාවය පිළිබඳ බහුස්ෘතභාවය පිළිබඳව. ඒවාගේම සිල්ප ශස්ත්‍රයන් වල තියෙන විසාරධත්වය පිළිබඳව. ධර්ම කතිකත්වය පිළිබඳව ඉන්ද්‍රකීලයක් වගේ කොහොමද අනිත් අයක මතයන් කණ්ඩනය කරමින් මේ සම්බුද්ධ සාාසනය චිරපැවැත්මු දෙසා කටයුතු කරලා තියෙන්නේ දැන්ඟ පිදිරියට මෙහි සම්පූර්ණ සමස්ථර්ථය පිළිබඳව සාකච්ඡා කරමු දැනට අපි කැටියෙන් සාකච්චාරමු දැන් මේ වගේ වැදගත් විදිහකට මේ තරම් දක්ෂ විදිහට මේ රජතුමා පිළිබඳව මහාවන්සේ වගේ වන්සකතාව අන්තර්ගත වෙන්නට තරම් මොහු කොයි තරම්. මේ රටට කීර්තියක් අත්පත් කරදුන් ඒවගේම සාහිත්‍යයක් ශෂේස්ත්‍රය පෝෂණය කිරීමදසා වගේම දැන් මෙතනදි සාමාන්‍ය ලංකාවේ රජ කෙනෙක් පිළිබඳව තියෙන කාරණාවලින් එකක රජවරුන්ට සාපේක්ෂ වෙනස් වෙන දැන් දුට ගමනු රජතුමාගත්තොත් එහම ඔහු පිළිබඳව වැඩිහරියක්ම අපිට මහවන්සාදය කෘතිවලින් තොරතුර හම වෙන මොනා දහමවෙන්න ඔහුගේ තිබුණු දක්ෂතාවේ. යුද්ධ කිරීම පිළිබඳව තිබුණු දක්ෂතාවේ ලංකාව, එක්ේසත් කිරීම පිළිබඳව තිබුණු හැකිය. වයාදියවූ දක්ෂතාවන් පිළිබඳව තොරතුරු හමුවෙනවා. අනෙක් පසෙන් නොහු ලංකාවේ බෞද්ධ ශාසනයව දෙසා, බුද්ධ ශාසනයව දෙෙසා මොනතරම් දේවල් සිද්ධ කළලාද කියන කාරණනාදිිදෙවල් හමුවෙනුවන. ඉතින් ඒ වගේ රජකෙනෙක්ගත් හම අපිට සාහිත්‍යයක්ක් ශේෂත්‍රය උදෙසා කරපු දේවල් මේවා කියලා හමුවෙන තැන්තිය නෝද. ඉතින් අන්නේ වගේ ඒක රජවරුගත්තහම ඔවන් කරපු සේවාවන් පිළිබඳව, එක සීමා සහිතව තමයි අපිට හමුුවවෙන්නේ නද. ඒ වගේ දැ පස්සනකාශ්‍යප මහරජතුමාගේ චරිතය පිබඳව මහවන්සේ තියෙන දේවල් ගත්තාම මෙතනදි ධාර්මික භාවය පිළිබඳව කරුණු තියෙනවා. ඔහුගේ බෞස්ෘත භාවය පිළිබඳව කාරණාවන් අපිට මේකෙද හමුවත්වයෙනවා. ඒ වගේම පරවාදය නුන්ගේ මතයන් කණ්ඩනය කිරීම් පිළිබඳව තොරොතුරු හමුවෙනවා. ඒ වගේම හු කොහොමද මේ ලංකාව, සතර සංග්‍රහවස්තුන්වලල්ට අනුකූලව ලංකාව පාලනය කරයාදී දේවල් පිළිබඳ මේ වගේ වපසරියන් රාசிයක් කොස්සේ අපිට මහාාවන්සේ තුළෙන් කරුණු දක්කොලා තියෙනවා. අපි බලමු මොනා කියලද මහාවන්සේ තුළදී මේ විදියට මේ රජතුමා පිළිබඳ කාරණාවන් දක්කොලා තියෙන්නේ කියලා. ඒ රජතෙම මාර්ග ගතයක්හු හෙවත් සෝවාන් පුද්ගලයක්හුමෙන් ශ්‍රද්ධා සම්පන්න වූයේ. දැ ර්ග පලය අන්නලට පත්වෙලා තියනායගෙන් ප්‍රධාන පලවෙනිටම ගැනන්න කවුද සෝවාන් ර්ගයට පත් ච්චක් කෙනෙන. එතුට සෝවාන් මාර්ගයට පත්වෙලා ඉන්න තැනැත්තෙක් තරමටම මේ රජතුමා ශ්‍රද්ධා සම්පන්න පුද්ගලෙක් භාවයට පත්වනා කියලා ඔන්න මහාවන්සේ තුලදී දක්වලා තියෙන. අභිඥ්ඥානලාබියකු මෙ පැනවත්විය. අභිඥ්ඥාවන් ලබාගත්තු තැනැත්තෙක්මින් ප්‍රඥාවන්ත රජ්‍යෙක් භාවයට පත්වෙලත් ඉඳල තියෙනෙතවට එක පැත්තකින් මේ රජතුමා බොහොම ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්, අනෙක් පැත්තෙන් මේ රජතුමා බොහොම ප්‍රඥාවන්ත කෙනෙක් ඒක උපමා කරණා මහවන්සේ තුළ දකු හොමද. අභිඤ්ඥාලාභියකු තරමටම මේ රජතුමා ප්‍රඥාවන්තෙක් කුණා කියලා. හෙතෙම බ්‍රහස්පතිහුමෙන් ව්‍යක්තය, කුවේරයාමෙන් තියාගසීලියය බලන්න. යම්යම් ප්‍රධානීදැන් බෘහස්පති්‍ය මේ කුවේර මේ අදි වූ, අන්‍ය සම්ප්‍රදායන් වොලතිී අ්‍ය සාහිත්‍යයන් තුළ තියෙන කාරණ ස්සේ පවා මොහුව උපමාවලට ලක් කල තිය බෘහස්පතයහුමෙන් ව්‍යක්තයි, කේරයාමෙන් තියාගසීලි, බොහෝ වැසූපිරූ තැන්නඇත්තේ. ධර්ම කතිකය. දැන් සාමාන්‍යයෙන් රජ කෙනෙක්ට මෙන්න මේ කියන කාරණය පිළිබඳව කියන හමුවෙලා තියෙන අද වෙනත් තැන්නොලදී. ධර්ම කතිකය කියන එක පිළිබඳ. ධර්ම කතිකය කියන එක පිළිබඳව අපිට එහෙම තැන් හමුවෙනවා අඩුයි. ඒගේම සියලු සිල්පයෙහි විසාරදය. නීතිහෙහි දක්ෂ වූයේ. යුක්තිය යුක්ත විමසීමෙන් නිපුනය. ඉන්ද්‍ර කීලයක් මෙෙන් නිශ්චල සද්ධාවෙන් බුදු සස්නේ පිහිටියේ සියලු පරවාදයන්. සියලු පරවාදයන්ගේ වචන නැමති වාතයෙන් අකම්පිය වූයේය දැන් මෙතනදි මේ රජතුමා මූලිකව දැක්වුවා ඔහු කොහොමද, ගේ චෛතසික මට්ටන්ග්‍රියත්ම කුණේ කියන ඒවගේම සිල්ප ාස්ත්‍ර නීතියේ පිළිබඳ කොයි තරන් දක්ෙක්ුණාද කියනක දැක්ුවා දැන් මෙතනදී පරවාදයන් කණ්ඩනය කිරීම පිළිබඳවත් ඒවගේම බුදු සසන බුදුසොස්නයේ චිරස්තිති උදෙසාාව කොහොමද කටයුතු කරය කියනක පිළිබඳවත් දක්වා. ඒවගේ මේ දේවල් නිසා. මේ රජතුමාට සතුරු හෙම හිටිය කියන කාරණය පිළිබඳවත් තොරතුර හමේ නමකක්ද. මායා කුහක මානාදී ආපයන්ට ගෝචර නොවූයේ දැන් එතකොට අනිත් අයගේ කුහොකකම්වලට ඒවගේ ඒ අගේ විධාකාරවෝ දැන් අපි දන්න මේ රජතුමා පහළ වනේ පණි රජ කෙනෙක් ටිකකාලයක් රාජ්‍ය පාලනය කරලා ඉන් පසුව රජවරුන් හිටපු යුගයක. එතකොට පඩිරජතුමා ඇතුළේ පිරිස ගියාට ඔවුන්ගෙන් ලැබුණු ආභාසයන් ලංකාවෙන් නිවත්වෙලා ගිහිල්ල තිබුණේ නැහැ. ඒවගේම තමයි දැන් මේ රජතුමාගේ තාත්තා ඉන්දියාවට යවල සේනාවන්යවල, පඩි රජවරු ආක්‍රමණය කරලා පඩි රජව කනෙක්ව ඝාතනය කරලා එහෙම කරලා පු පියක්ගේ පුතෙක්තමයි වයින්න.ඇතුට ඒ වගේ කෙනෙක්ට විදේ සාක්‍රමණයන් එන්න හැකියාව වැඩි ලංකාවතුලුණු තාක්‍රමණයන්නේ මේ හැකියාවත් වැඩි. ඇැබැයි ඒ සියලූම කිසිමදේකට ගෝචරවෙන්නෙන් නැතුව රතනත්වයන්ට සාගරයේ මෙන් සිය ගුණයන්ට උප්පත්ති ස්ථානය වූයේ දසරාජ ධර්මයෙන් හා, චතු සංග්‍රහවස්තුයෙන්, රාජ්‍යය කරමින් ලෝකයාස්වකීය නේත්‍රයමෙන් පරිපාලනය කළේ. වලන් දැන්සාමාන්‍යෙන් මෙතැන තියන මහවන් සයාදියව කෘතින් පිළිබඳව අපි දන්නවා බහුතරයක් තියෙන්නේ අතිශයෝක්තියෙන් කරනලද වර්ණනාවන් කියලා. හැබැයි අපිට මේදේවල්ලල බොරුවක් තියනවාගේ අතිශයෝක්තියක් තියෙනවාගේ කිය හිතන්නට බැහැ. මොකද්දේකට හේතු මේ රජතුමා විසින් අපිට දායාදක කල තියන කෘතියනිසා. කියන්නේ දම්පියාටුවා ගැටපදේ තුළ ඒ වගේ බෞද්ධ ග්‍රන්ථයකට කරලා තියෙන ඒ ගැටපද විවර්ණයන් වල දී අපට පැහැදිලිෙනන ධර්මාණුකෝල වහ මර්ථ සපයන්නට තරම් මොහුගේ ධර්ම ඥානය කොත්තෙක් දුරට තිබිලති නොද කියලා. දැන් මහාවන්සේ තුළ සඳහන් වෙනවා මොහු ධර්ම කතිකෙක් කියලනෙද. එ තුළ ධර්ම කතිකෙක් කියල සඳහන් වෙන කෙන්ම. රජමා පිළිබඳව අපි තවත්ඇන්නනලද හමේනවානේ සහර ස්ථානෝල්දදි මේ රජතුමා ධර්මදේශනා පවපොත්තුවා කියලා. එතකොට අපිට මේ දේවල් අතිශයෝක්තිී කියලා පැත්තකට කිරීමේ බැහැර කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ මේ සියලූම ගුණයන්ට උපත් ස්ථානූ මේ රජතුමා දසරාජ ධර්මයෙන් හා, චතු සංග්‍රහවස්තුවාදයෙන් රාජ්‍ය කරමින් ලෝකයා සුවකය නේත්‍රයමෙන් පරිපාලනය කලා කියලා මහාවන්සේ තුළලදී. පස්ව වන කාශ්‍යප මහා රජතුමා පිළිබඳව කරුණු දක්කොලා තියනෝ. ඉතින් මෙසේ වර්ණිතවූ විශිෂ්ට ගුණධර්මයෙන් හා උදාරූ ප්‍රඥාශක්තියෙන් විරාජමානූ, කාශ්‍යප මහාරජාණන් විසින්, ලෝක සාාසනාභිවෘද්ධිය සඳහා කරන ලද විවිධ සත්ක්‍රියාවෝ ඒ රජතුමාට සවනවස අභේගිරි විහාරභූ මිහේ පහිටුවන ලද සිලාලි පිහෙහි විස්තරවසයෙන් දක්වන ලදි. දැන් මේ රජතුමා පිළිබඳව, රජතුමා කොතෙක් දුරට ලෝකශාසන අභියවෘද්ධය සඳහා මොනතරම්නම් දේවල් කැපවීම් සත්ක්‍රියාවන් සිද්ධ කලාද කියන දේවල් අන්තර්ගත කරලා පස්සන කාශ්්‍යප මහා රජතුමාට රාජ්‍යත්තයෙන් වර්ස හයක්්‍යාට පස්ස. මහුගේ රාජ්‍යයේ සවනවර්සේදි අභේගිරි විහාර භූමිය පිහිටුවනලද සිලාලිපියක විස්තරවසයෙන් දක්කොලා තියනවා දැන් අපි මෙහි උපුට ආරන්තියෙනවා ඒ සිලාලිපියයේ මුල් කොටස. දැන් ඔබහන්සේලා විභාගයට පිළිතුරු සැපීමේදී. විශේසෙන්ම මේ පස්සන කාශ්්‍යප මහරජතුමා පිළිබඳව. යම්කිසි ප්‍රශ්නයක් ඇවිල් ඒ සඳහා පිළිතුරු සපීමේදී. මේ වගේ උදෘතයන් වොල යම්ප්‍රමාණයක් හෝ මතක තබාගන්නවා නම්. ඒවගේ මපියර මුලින් දක්වන්නට දුුණු මහවන්සයෙන් හෙම උපටතාාගත්ත. ඒ ඒ කොටස්වලින් යම්ප්‍රමාණයක් හෝ මතක තබාගන්නවා නම්. ඒ දේවල් අතිසන්ම වැදගත්වෙනවා. එක ගාථ පාටයක් හෝකමක් නැහැ මතකේ තබා ගන්න මේ පස්සන ම කස්ය පරජතුමා පිළිබඳව, දම්පි අටුවා ගැටපදේ කතුවරයා පිළිබඳව, තොරතුරු විමර්සනයකරොත් හරි මේ පිළිතුරු සැපයවොත් හරි ඒදේවල් ඔබහන්සේලාට යුදාගැනීමේ හැකියාව තියෙන නිසා. දැන් අපි බලු මේ රජතුමාගේ රාජ්‍යත්යෙන් සවනවර්සේදි අභේගරි විහාරභූමියය පිහිටවපු. ඒ සෙල්ලිපියේ මොහු පිළිබඳව මොනවගේ දේවල්ද, අන්තර්ගත කරලා තියෙන කියලා. මගුල් සිහසුන් රක්ගල් තල අරයි වජන් බෙරසී නස්නෙන්, රුපු වරණන් ඇඩි මන්ද සින්ද, පැරැක්මෙන් වැජැම්බ අතත් අපිරිසෙයි ස්ොභා නිමල ගුණවතුරෙන්, ජියල් සනහයි සසුන් අරියු ලක්දූ පොලෙවු මෙහෙසන පරපුරෙන් හිමි මපුරු දම් බුද්ධසිරි සඟබොයි අභයෙහි මහා රජට. ජා සග්බද්්‍යයේ අප බිසෙවු රැජ්නැණියන් කුස්සි හොවෑ. දුනු සැනැහි මේ යුව රජ බිසෙව් සිරි පැමැණ යස තෙජ් හිර් සනදනෙන්, ලොව පහයයි සිය වික්මෙන් සතුරන් මැඩෑ පල නිමලකිත් වතුරෙන් ලොවත් පතුල් දෙබිසො වැ්ජා සලමවන් අබහයි මහරජ්‍යුතාර්, මිරිසිවිටි සන්සෙන් අරම් කසුබ් රජ් මහාාවහේර කරයි. අරි පන්සිියන් වසවයි සුලබ සතර් පසයෙන් පුජයි. සසුන්කොත් හුවයි ඇත්න කර මගුල් මහවය දකුන්දොරේ අසන්හි රජ්වෙද්හල් කරයි රෝබියු බිය සමයි. දෙඹලන්න අබේගිරිසෙල් ලිපියේ දැම් මේකෙදී. තත්කාලීන භාවිතයට ගන්නට දන බස්වාරාවන් පිබඳවත් අපට තොරතුරහම ව අනෙක් පසන්ගයාාම, මේ රජතුමා පිළිබඳද මේ රජතුමාගේ පියාණන් පිළිබඳව. ඒවාගේම මෑනියෝ පිළිබඳෝ සහ අපි ඔ අප මුලිනුක් කතා කර පර දෙබිසේ වවැ්‍යා දෙවරක් අබිසේක කරාග එක පිළිබඳෝ දක් කොලා තියෙනවා. ඒවාගේම කොයි තරම් තේජස්භාවෙන් යුක්ත වනාාද කියනක පිළිබඳව. කොයි තරම් කීර්ති මත්භාවෙන් සිතියාද කිය එක පිළිබඳව. ඒවාගේ මිරිසි විටි සන්සෙන් නරම් ආදී විදිහට අපි අ මුලිනුත් සඳහන්කරපු විදිහටම කොවිතරම්ම් විහාරයන් නැවත ප්‍රකෘතිමත් තත්තයට පත්කරා දාදී දේවල් කියනක පිළිබඳව සහ මේ භික්‍ෂූන් වහන්සේ ලෞදෙසා සිව්පසයෙන් පුද සත්කාරකරපයක සාාසනයේ චි රස්ථිතිවඋ දෙසා මොුණ වගේ වැඩද කරයකින් මේයාදී වූ කාරණාවන්. නිට පස්සේ රාජකය වෙදහලවල් කරපු දේවල් පිළිබඳව තමන්ගේ පාලන ප්‍රදේශයඉන්න තමන්ගේ රටවැසියා රෝ දුක්කාාදී දේවල්ල රෝගපීඩාවන් වොලින් මුදවා ගැනීම පිළිබඳව කොයිතරන් කැපවීම් කරාද කියන මේ යාදී දේවල් පිළිබඳව මේ සිලාලිපිය තුළදී අපට තොරතුරු හමුුවෙනවා. ඉතින් මේ සිලාලිපියෙන් අපට වැදකත් දේවල් ටිකක් හමුුවෙන. ඒ මොනාද මේ කාශ්‍ය ප රජතුමා ධර්ම කර්මයකින් දුස්සීල මහනුන් පහකරවා, ලික්‍ෂකාමී නවක භික්‍ෂූන් විහාරාරාමවල වැසූ බවත්. දැම් බලන් එතුළට ධර්මානුකූල රජ කෙනෙක් ධර්මය පිළිබඳව මනාව බෝධයක් තියනු රජ කෙනෙක් එඒ නිසා අහුගේෙන් අපි මේ වගේ වැදගත් සාධනීය දෙයක් බලාපොත්තුවිය යුතුමයි. ඒ කාරණය ඔහු ඒ විදියනම සිද්ධ කල ති නොකක්ද ධර්මකර්මයකින්. ර් කර්මයක් සිද්ධ කරලා දහම් ප්‍රශ්නයන් විමර්සණය කරලා දහම් ප්‍රශ්න අහලා ඒආදී විදිහට ධර්මය පිළිබඳව ලොකු අවබෝධයක් ලබාගෙන ඒතුළින් දහම් කර්මයක් සිද්ධ කරලා මේ ශාසනයේ ඒකාල ට දුස්සීල මහනුන් ශාසනයෙන් නිරපාහරි නො මේ ශාසනයෙන් පහ කරලදානො. ඊට පස්සේ සිික්ෂකාමී නවක භික්‍ෂුන් වහන්සේලා විහාරාරාමවල වාසය කරවනෝ. ඒ වගේම, මිරිස වැටි විහාර මළුෙහි නංවනලද විසිතුරු මණ්ඩපයක් හහි රැස්සූ මහා සංඝයා වහන්සේ හා නගරවාසීන් මධ්‍යයෙහි බුද්ධලීලායෙන් අභිධර්ම පිටකෙන් ධර්මදේශනා කළ බවත්. අන ළඟකාරණය. දැම් මෙතනද තත්කාලීනව අභිධර්මය කියලා කියන්නේ වර්තමානය වගේම බොහෝසයින්. ගැඹුරු ධර්මයක් ඒ වගේ ගැඹුරු වූ ධර්මය හදාරන්න පිරිස ප්‍රමාණ වසයෙන් බොහොම අඩුයි, මොකද ඒ තරම් ඥානය වැය කරන්නට තරම් හැකියාවක් බෝ දෙනෙකුට නැති නිසා. දැන් මේ රජතුමා කොී තරම් ඥාන සම්පත්තියෙන් යුක්තයදකිවොත්ත එහෙම මිරිස වැටි විහාරමලුවේ කරපු ඒ විසා ලංවනලද විසිතුරු මණ්ඩපයක ඇැස්සූ මහා සංගයා. එකබසකින් මහා සංඝය වහන්සේ නනිෙක් පසෙන් නගරවාසිෙන් ඉන්නවා දැන් මේ සියල්ලමදධි තමයි බුද්ධ ලීලායෙන්, අභිධර්ම පිටකෙන් ධර්මය දේශනා කරලා තිය නේ තරං ගැඹුරු වූ ධර් ඥාණය පවිසේසේෙන්ම අභිධර්මය පිළිබඳේ තරං ව්‍යක්ත විසාර්ධ වූ ප්‍රතුල ඥානයක් තිබුණු රජ කෙනෙක් තමයි මෙයා. ඉතින් ධර්ම සංගනී ප්‍රකරණය. රන්පත්වල ලියවා. දම් සගුණු නාමයෙන් අභිනවකරවන ලද මහාපායෙහි තබවා අවුරුදු පතා මහා පූජෝත්සවයක් පැවැත්වූ බවත් මහාවංස කතායෙහි ප්‍රකාසිතයි. දෙ මහාවන්සේ තුළත්. වදුරටත් ස්තරාත්මක වන්තර්ගත වෙලා තින්, අපිට මේ කාරණනාටිකම රාභේගිරීලියල තියෙන සෙල්ලි පියදිත් තමුණ. ඒවගේ අපි අර මුලින් දක්වපු මහාවන්සේ දේවල්ට තවත් දිගුවක් හැටියයටට මේ උදාාරණටික ගණන්නඩක් පුලො මේ විදියට මේ රජතුමා කොයි තරම් දුරට ශාසනෙහි අභිවෘද්ධය උදෙසා ක්‍රියා කලා ද කියන එක පිළිබඳව තොරතුරු හමුවෙනවා. ඉතින් මේ රජතුමාගේ රාජ්‍ය කාලය අවුරුදු දහයි. ලංකාවාසීන්ගේ දෙලොව වැඩ උදෙසාම මෙලෙස සලස්වමින් දසවුරුද්ධක්රාජ්‍යයේ පාලනය කළ මේ මහරජාණන්ගේ ආදර්ශමත් ජිනචරිතය බැබල වූ උත්කෘෂ්ට ගුණ සමූහය හා ප්‍රඥා සම්පත්තිය මහාවංස කාරක ආචාර්යවරයන් නිසින් මෙසේ සංශිප්තව දක්වලා තියෙනවා. ගොහොමද දැම්වෙ ලංකාවාසීන්ගේ දෙලෝ වැඩ උද්දෙසාම මේ ඒකාරයන් සිද්ධ කරමින් අවුරුදු දහයක් පමණ ලංකාවපාලනය කරපු, මේ රජතුමාගේ ආදර්ශමත් ජින චරිතය පිළිබඳ. හුතුල තිබුණු ගුණාගයන් පිළිබඳව මහාවන්ස කතුවරයා දක්වලා තියෙනව මෙහෙම. ලංකා රජ්ජයේ පිටත්වා කහිත තිපිටකෝ සබ්භ විජ්‍යාපදීපෝ, වත්තාවාදි කවීසෝ, සති දිිති විසදෝ දේශකෝ භාවකෝච, අ්ඥා සද්ධා දයාවා පරහිත නිරතෝ ලෝකවේදී වදඥු, ප්‍රාජිින්දෝ කස්ස පෝයවිය විමල ගුණෝහෝතු ලෝකෝපි සබ්බෝ. මොකද්ද කියන්න මේ රජතුමාගේ මේ ගුණාන්ගයන් පිළිබඳ. මේ කාශ්‍යපමහා රජතමේ ලංකාරාජ්‍යයෙහි පිහිටාත් හදාල ත්‍රිපිටක පර්්‍යාප්ති ඇත්තේ, කාශය රජතුමාට එතකට ත්‍රිපිටකේ පිළිබඳව ත්‍රිපිට ඥානයේ පිළිබඳව ත්‍රපිටක ධර්මය පිළිබඳව හදාරන ලද්ද බොහෝසයින්ම දැනුමක් දැනුම් සම්බාරයක් තිබිල තියෙනවා. සියලු විද්‍යාවන්ට ප්‍රධීපයක් බඳ විය. ඒ රජත මේ වක්්‍රු හෙවත් කීමෙහි බිනීමෙහි දක්ෂ විය. දැන් අපිට ඒ පිළිබඳ හමුණ අනේද කොයි තරම් දුරට හු තමන්ගේ කීමහි බිනීමෙහි දක්ෂද කියනවා නම් මහා සංගරත්නය ඉදිරියේ, ඒ වගේම අනෙකුත් පිරිස්සිදිරයේ අභිධර්මයෙන් පවා ධර්මය දේශනා කරපු රජගෙනෙ ති නේ වගේ වක්තෘ හෙවත් කීමෙහි බිනීමේ දක්ෂයෙක් වුණා. වාදී හෙවත් පරවාද මර්ධනෙහි ව්‍යක්ත කෙනෙක් විය. කවීන්ට නායකයාද විය ස්මෘතේ දෘති සම්පත්තියෙන් නාඩිය වූයේ, අන්‍යන්ට ධර්මය ප්‍රකාශ කොට කියන්නේත්, තෙමේ පිළිපදින්නේත් විය. ප්‍රඥාවෙන්ද, ශ්‍රද්ධාවෙන්ද දයාගුණයෙන්ද යුක්ත වූයේ පරවැඩෙහි නිරත විය. දැම් මේ රජතුමා කොයිතරම් දක්‍ෂේක් ද ස්මෘති දෘති සම්පත්ති නාඩ්‍යවුනේද කියනවනන් එහෙම අඩෙක් අයට ධර්මය ප්‍රකාශ කරලත් කියනවා. ඒවගේම තමාත් ධර්මය පිළිපදිනා ප්‍රඥාවෙන් සහස් ්‍රද්ධාවෙනුත් දයාගුණයෙනුත් යුක්ත වනේ අන්න අයගේ වැඩ පිණසම පරවැඩහි නිරත විය. ලෝකයාගේ ස්වභාවේ දන්නේ, මස්සුරු මලපියා දන්දී මෙහි ඇලුනේද විය. මෙතනද, ත්‍රිලක්ෂණය පිළිබඳ මේ ලෝකේ තියන ස්භාවයන් පිළිබඳව මනවූ දැනුමක් අවබෝධයක් තිබුණු නිසා මේ රජතුමා මසුරු මල පහකටදාල පහකරල දාල දන්දීමෙහි ඇලුනේද වනාා. මෙසේහෙයින් සියල් ලෝවැසිතෙමේත් මේ රජහුමෙන් නිර්මල ගුණයෙන් යුක්ත වේවා. අවසානයේදී මහාවංසකතුවර අප්‍රාර්ථනය ගුත් කරනා. මේ වගේ වැදගත් රජ කෙනෙක් වගේ, මේගේ ප්‍රඥාවන්ත මේගේ ප්‍රඥාවෙන් යුක්ත දැනුමෙන් ගුණෙන් නුවනින් යුක්ත වු රජ කෙනෙක් වගේ. මේ ලෝවැසියොත් ඒවගේ වෙත්වාගෙලොන්න ප්‍රාර්ථනයකුත් කරන ඉති ඒ වගේ වැදගත් කියන බොහෝම දක්ෂතාවලින් ධර්මය පිළිබඳව අවබෝධයක් තියන සාහිත්‍යයක් ශේත්‍රයේ පිළිබඳව අවබෝධයක් තියන වැදගත් වටිනා කියන රජකෙනෙක් තමයි, දම්පියයාටුවා ගැටපදේ නම් වූ. මේ ග්‍රන්ථයේ රච්චනාකිරීමට පාදකවෙලා තියෙන්නේ හේතුවෙලා තියන්නේ. ඉතින් අපිට ඒ විදිහට මේ කාශ්චප මහ රජතුමා පිළිබඳව කරන ලද මේ සාකච්ඡාවලදී කොහොමද බලමු තවදුරටත් මේ රජතුමා අභිධර්ම පිටකේට් අර්ථව්‍යඥ්‍යාණයක් කරපු බවත්, බුද්ධි ස්තෝත්‍රගාථ ග්‍රන්ථයක් රචනාකරපු බවත් හත දක්වන ලද සිලාලිපි පාටෙන් මේ රජතුමාගේ රාජ්‍යත්තයෙන් වර්ස හයක්ගගියාට පස අභේගිරේදී කරන ලදේ පාටේ තුළද ඒ සිලාලිපිය තුළින් අපිට තොරතුරු හමුවෙන. සිලාලේඛනයක සඳාන් කොට තැබියයුතු තරම් සම්භාවනීය වූ මේ පොත් අවිනෂ්ටව පැවතුනානම් මේ මහාරජාණන්ගේ පාණ්ඩිත්‍යය කීර්තිය වඩාත් බැබලුවීමට හා සිංහලභාෂාවේ සංවර්ධනය පිළිබඳ, ස්්චිම ජනතාවගේ දැනගැන්ම විශාල කිරීමටත් ඉවහල්වනු නිසකයි. නමුත් අප අවාසනාවකට මේ වගේ කෘතිීන් වර්තමානය වෙනකොටත් භාවිතයේ තියෙන්නේ නැහැ. එබැවින් මේ ග්‍රන්තදවයත් පුරාණ කාලෙහි ලක්ද්‍යෝ සෝභාමත් කළ අන්‍යබොහෝ පඩිවරයන්ගේ කෘතිීන් මෙන්ම අනවශේෂයෙන්ම භාව ප්‍රාප්තුවීම අතිශයයින් කේද ජනකවුවත් මේ මහා රජතුමාගේම කෘතියක් වූ දම්පියාටුවා ගැටපදය. දහසක් අවුරුදු මුළුල්ලෙහි පරසත්‍ර උපද්ධවා දයට ගොදුල් නොවී මේතා පැවතීම අනල්ප සන්තුෂ්ටයට කරුණකි. දැන් අපි දන්නවා. ඒ මුලින් සඳහන් කල් ලදේ කෘතිීන් සඳහන් නොවුනත් මේ රජතුමා විසින් රචනා කරන්නට යෙදුන. දම්පියයාටුවා ගැටපදය කියන මේ මාහැගි ශ්‍රේෂ්ඨෝ කකෘතිය වර්තමානය තියෙන එකම අපිට මේ රජතුමා පිළිබඳව. බහසයෙන්ම තොරතුරු අනාාවරණය කරගන්නට හැකියාවක් තිනේ තරම් වැදගත්කමක් තියෙන කෘතියක් එක් හෝ අපි ඉිතුර වෙලා තියෙනක පිළිබඳ ඇත්තරම අපි සන්තෝෂමත්භාවයට පත්වියයුතු වෙන. ඉතිං කාශ්්‍යප මහාරජාණන්ගේ විසාාලෝ ශාස්ත්‍රාගමඥානය ප්‍රතිබිම්බිතව පවත්නා ධර්ම කැඩපතක් බඳූ මේ දම්පි අටුවා ගැටපදයෙහි දම්ම පදට්ටකතවෙෙහි ඇතැම් පදයන්ගේ අර්ථ වර්ණනාමකයිෙන්, බුද්ධ ධර්මයේ ගාම්භිරිස්ථාන පිළිබඳ බොහෝ කරුණු විස්තර විභාග සහිතව දක්වලා තියෙනවා.ඒතරම් දක්ෂ විදිහට මේ දම්ම පදට්ටකතාවේ ඇතම් පදයන්ගේ අර්ථයන් බොහු වර්ණනාත්මකව ඉදිරිපත් කරල තියෙනවා. පෙලෙයා නොයෙක් සබ්දයන්ගේ නිර්වචන විග්‍රාධිය හා ව්‍යාකර ලක්සනයෝදේ අතා ස්ථානයේ නිර්ධිෂ්ටිතය. දැන් මේ විදිහට මේ පාලීන්න අපපු නොයෙක් බ්දයන්ගේ තියරණ නිර්වචනයන්, විග්‍රාදි හා ව්‍යාකරණ ලක්සණයනු තේ නියමි තිස්ථානයන් නොලදී මේ රජතුමා දක්වලා තියෙන. මේ ගැටපදෙලියූ කාලයෙහි පැවති දම්පයාටවා පොත්තුොල දක්නට ලැබුණු පාඨහන්තර දක්වා. එයින් නොපිළිගත යුතුසේ සැලකූ පාට කරුණු සහිතව නිරූපණය කිරීමෙන් පෙළ පොත පිළිබඳව සංසෝධනයකුත් කරලා තියෙන ැ මේ රජතුමා තමන්ගේ මේ කෘතිය. එමනත දම්පියයාටවා ගටපදය නිර්මාණය කිරීමේදී ඒ සඳහා උපයෝගී කරගන්නටය දුන භාවිතයට ගන්නට දුන අවසේසව දම්පයාාටුවා ගැටපද පොත්තුල යම්යම් මතිමතාන්තරයන්තිබුුණනන් සහරපොත්තුල වැඩියෙන්දේවල් තිබෙන තවත්තේවල්ල අඩුවෙන්තිබුණනන් එහෙම. ඒවගේ තැන්නුලටත් විසේ සවධානයක් යොමු කරලා ඒ තැන් සටහන් කරල සහරක් තැන්නුල අර්ථයන් ලබාදීලා තවත් තැන්නුලේ වැඩියෙන් තිබුන් තැන් ඉවත් කර හේතු දක්ොලයේ දේවල් ඉවත් කළ මේ විදිහයට ඒ පෙළ පොත පිළිබඳව සංශෝධනයක් කිරීමටත් මේ රජතුමානන් කටයුතු කරලා තියෙනවා. සන්න ගැටපදාදිය වෙනත් පොතක් ඇසුරුකොට නිපැයුණු ඒවාය. වාංමයත් ලිකිතයත් අර්ථවත් නම්. සාහිත්‍යයට ඇතුළු කළ හැකිවුවද නවීනයන් සාහිත්‍ය කෘතිවසයෙන් සැලකීමට පුරුද වී ඇත්තේ නිර්මාණාත්මක කෘතිවලටය මේ පුරුද්ධටනුව සන්න ගැටපදාදී ව්‍යාග්‍යාන ග්‍රන්ථයෝ, නිර්මාණයෝ නොවෙති ඒ නිසා සාහිත්‍යයක් සේස්ත්‍රයට පිවිසීමට වරප ප්‍රසාද නැත්තෝය. මේ අපි දැඩිව අපේ අවධානය යොමු කරන්නට ඕනි කාරණය. දෙැි දම්පයා අටුවා ගැටපදේ රචකයාණන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනා. දෙන්න අපි ඔහුගේ ඔහු පිළිබඳව දැනුම ලබාගෙන දැන්සූදානම් වන්නේ දම්පියාටුවා ගැටපදයේ අර්ථ ව්‍යාක්‍යාන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමට. එහිදී අපට එන එක ගැටලුවක් තියෙනවා දම්පියාටුවා ගැටපදේ කියලා කියන්නේ ඇත්තටම සාහිත්‍ය ගත කෘතියක්ද. සාහිත්‍යනුකූල පෘතියක්ද කියන ගැටලු අපිට මත්තු වෙන. මොකක් දේකට හේතුව. ඒකට හේතුව තමයි නූතනේ ඇතැම් වියතුන් විසින් පලකරන ලද මතයන්. මොකක් දවුන් ඇතැම් වියතුන් මතයන් හැටිට පල කරන්නේ ඔවුන් දක්වනවා සාහිත්‍ය නිර්මාණයක් නම් එය යම්කිසි ලේකකෙක් හෝ ලේකිකාවක් විසින් තමන්ම නිර්මාණය කරපු දෙයක් බවට පත්වන්නට ඕනි කියලා. දැන් දම්පියයාටුවාගේ පොතක් ගත්තොත්යෙම දම්පයාටාව ඉසල්ලාම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට දුන ධර්මයෙන් ඒ දම්ම පදතියන ධම්ම පදයාශ්‍රය කරගන දම්ම පදට්ටකතාව නිර්මාණය කරනවා, දම්ම පදට්ටකතාවේ තිබෙන ගැටලු තැන් නිරාකරණය කරගැනීම සඳහා දම්පයාා අටවා ගැටපදේ තියනවා. දැම්බල එතුට මේක තනි පුද්ගලයකුගේ නිර්මාණයක් ද නැහැන. ම නැතන් මන් නිසින්ම සුවත් සහෙන්ම කරනලද නිර්මාණයක්ද. එහෙමත්නෙමෙයි. දැන් ඒවගේ තමයි මත පල කර ලිවල්ල ඇතැම් ියතුන් කියන්න ආඒ වගේ කෘතිහෙනම් සාහිත්‍යගත කෘතිවෙන්නේ නැහැ කියන්නේ එක හැබැයි ඒ මතයට අපි එකඟවන්නේ නැත්ත මකක් දේකට හේතුව කියලාි සාකච්ඡා කරලා බලමු. දැන්, මේ සන්න ගැටපදාදී මේ ්‍යාඛ්‍යාන ග්‍රන්ථයෝ නිර්මාණයෝ නෙවන නිසා ඒනිසා සාහිත්‍යයක් ශේස්ත්‍රයට පිවිසීමට වරප්ට්‍රසාද නැතාත්න්. දැන් නිර්මාණය තේරුම් ගැනීමට උදවවනහෙයි නොතුන් මේවායේ සාහිත්‍යක වටිනාකමක් නැත්තේ යැයි බැහැර කරනු නොහැකිය. අපි වර්තමානය අතීතය දිහපලමුක ඒකාලේ වර්තමානයේ දැන් අපි දම්පියටවා ගැටපදය භාවිතයට ගන්නේ. ංහල ාසාාව පිබඳව විශේෂ හැෑරීම් කරන අයවලු නොදෙසා කමනයිනේ නමුත් අතීතයේදී මේ කෘතිය භාවිතයට ගත්තේ මොකක් නිසාද ධම්ම පදේ හා දම්ම පදට්ට කතාව ආස්ත්‍රේකරණය පිළිබඳව හැදෑරීම් කරන සමස්ත විදධතුන් නිනේද. එතකොට ඒ වගේ යුගයකයට අර වගේ පොතක් භාවිතාකිරීම සඳහා අඩිතාලම සප්ේලා දුන්නමකක්ද? මේ අපි කතා කරන දම්පියයාටවා ගැටපදේ නම්ූ කෘතියන නේද? එතගොට අපිට යම්කිසි නිර්මාණයක් හඳුනාගැනීම පිණිස. යම්කිසි නිර්මාණයක ස්වභාවේ නිර්මාණයක වචනභාවිතයේ නිර්මාණය අන්තර්ගතය පිළිබඳව හඳුනාගැනීම තේරුම් ගැනීමට උදවවන නිසා මේවා තුළ අනිවාරයෙන්ම සාහිත්‍ය මෙය වටිනාකමක් තියෙනවාම තමයි. ඒක අතීතේදර නැත්තම් එච්චරකාලයක් දුරට මේ කෘති පැවතියක දෙන්නට කිසිම අවස්ථාවක් නැහැහෙම සාහිත්‍ය මෙය වූ වටිනාකමක් අගයක් නැත්තම්. ඉතින්, මේවා තුළද සාහිත්‍යය ලක්ෂණ කිහිපයක් ගැබ්වෙලා තියෙනවා. එහිලා ව්‍යා්‍යාන ග්‍රන්ථයන්නේ අර්ථකතන ක්‍රමය සාහිත්‍යයක් සේස්ත්‍රේට පිියසුම් ලබනකි. දැන් දම්පියයාටුවා ගැටපදේ, සාහිත්‍ය මේ වසෙන් කොවිතරම් දුරට වැදගත්වෙනවාද නැත්තන් දම්පියයාටුවා ගැටපදේ තුළින් හෙළිවන සාහිත්‍යය මේ ලක්ෂන, මේආදී දේවල් කතාකිරීමේදී අපට බලපාන ප්‍රධානම තැන තමයි මොකක්ද ව්‍යා්‍යාන ග්‍රන්ථයන්හි. ව්‍යා්‍යාන ග්‍රන්ථයන්න්නේ අර්ථකතන ක්‍රමය සාහිත්‍යයක් ක්ෂේස්ත්‍රයට පිවසුම් ලබන්නකි කියන එක. මේවා තුළ අන්තර්ගත වෙලා තියෙන අර්ථකතන ක්‍රමය තමයි දම්පියාටුවා ගැටපදයටට සාහිත්‍යයක් ක්ේස්ත්‍රීයට ලංවීමට අවශ්‍ය ඉනිමග තනා දෙන්නේ අපි කතා කරන්න බලාපපුොත්තු වෙන්නෙත් මේ කියන අර්ථකතන ක්‍රමය මොකක්ද කියලා දම්පියාටුවා ගැටපදේ. අර්ථකථන ක්‍රමයේ අර්ථකථන විලාසේ කොහොමද කියන එක පිළිබඳව තමයි සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වෙන්නේ. දම්පයාටවා ගැටපදයේ සාහිත්‍යමය වටිනාකම විමසීමේදී ප්‍රථමයෙන්ම විචාරය යොමු කළ යුත්තේ එහි අර්ථකතන ක්‍රමය දෙසටේ. අපි දන්නවන දැන් දම්පියාටුවා ගැටපදය කියන්න ගැටපදයක් සන්නයක් ඇතුවලු මේ වගේ දෙයකින් ඉදිරිපත් කළ තියෙන්නේෙ තියම්ම් ගැටලු පදයන්නවලට ැටලු සහගත වූ පදයන්නවලට, නියමිත නිසි අර්ථ විවර්ණයන් තමයි දිරිපත් කිරීමම් කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙහිදී ගත්තාම මේ පොතේතින් ප්‍රථමයෙන් මපේ අවධානයමු කරන්න ඕනි තැන තමයිමකක් ද අර්ථකථන ක්‍රමය දෙසට. එය මෙහි ඒකාකාර නොවේ විවිධාකාරය, සංකීර්ණය සංශේපවසයන්නේ ක්‍රම දහයකටුවෙන් කළ හැකිය. දම්පි අටුවා ගැටපදේ අර්ථකතන ක්‍රමය, ඒ කාආකාර වෙන්න නෑ එක ආකාරයකට නෙමෙයි මේ ඉදිරිරීට පවත්වාගෙන ගැල්ලා තියෙන්නේ. විවිධාකාර විදිහට තමයි මේ අර්ථයන් ඉදිරිපත් කරලා තියෙන්නේ. බොහොම සංකීර්ණ විදිහට තියෙනවා. ඒවාගේම සංශේප සමරත්ඇංගලද සංකීර්ණව තියන සමාරත්තංන්ගලි ංශිප්තව තියනවා සමාරත්තඇංගල සරලව තියන සමරත්තඇංගල ගැඹපුරින් තියන මේ විදිහයට තියෙන. මේ කොටස්්ටික අපි සංශිපත්තව. කිටයෙන් බලුවත් එම මැනල බැලුවොත්හෙම. අපට පුළුවන් ේදේවල් කෙටියෙන් සංෂේපෝසයෙන් ක්‍රමයන් දහයකට වෙන් කරගන්නට. ක්‍රමයන් දහයක් ඇතේ අපිට පුළුවන් න දම්පියාටුවා ගැටපදේ අර්ථ ඉදිරිපත් කල්ල තිෙන ආකාරය අර්ථ්‍යා්‍යානය කරල තියෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට. අපි ඒ ක්‍රමයන් දහය පිළිබඳව මූලික හැඳින්වීමක් අරගෙන එකින් එක පිළිබඳ ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. පලවෙනිම ක්‍රමය තමයි පාලියට සිංහලෙන් අරුත් සැපයීම. දම්පියයාටුවා ගැටපදේ තියෙන අර්ථයන් නිරූපණය කිරීමේ අර්ථ ඉදිරිපත් කිරීමේ ක්‍රමේ තියෙන එක කාරණයක් තමයි මොකක්ද. පාලියට සිංහලෙන් අරුත් පැවසීම. අපි දන්නවා දම්ම පදට්ට කතාව මේ ද්‍රන්තේ පාලි ාසාාවෙන් රචනා වෙලා තියෙන්නේ. එතුරේ දම්මපදට්ටකතාවේ තියෙන යම්යම් අමාරු සහගත ගැටලු සහගතව පාලිපදයන්නොලට, දම්පයාටවා ගැටපදේ නර්ථයන් සැපීමේදී මොකක්ද කරලා තියෙන්නේ පාලිබාසාාවට, ඒ පාලි වචනවලට සිංහල භාෂාවෙන් අර්ථයන් සම්පාදනය කිරීමක් පළමණයට සිද්ධ කරල තියෙනේ තමයි අර්ථනිරූපණය කිරීමේ අර්ථගෙනහැරපෑමේ පළමුවෙනි ක්‍රමය. දෙවන ක්‍රමය තමයි, ඒ පාලිභාෂාවෙන් තියෙන වචනවලට, පාලිභාෂාවෙන්ම අර්ථයන් සම්පාධනය කිරීම, ාලි භාෂාවෙන් තියෙන වචනයට පාලියට පාලියෙන් මරුත් ඉදිරිපත් කිරීමක් මේ තුළින් අපට හමුවෙන තවත් එක විශේෂ ලක්ෂණයක්කේ තමයි දම්පි අටුවා ගැටපදේ අර්ථ නිරූපණය තුළ තියෙන තවත් එක සාධකයක් හැටියට අපිට නම් කිරීමේ හැකියාව තියෙන දේ මොකදදේ පාලියට පාලියෙන් අර්ථයන් ඉදිරිපත් කිරීම. තුවන කාරණය හැටියට අපට හමුවන දේ තමයි. පාලියට සිංහලහා පාලි දෙකෙන් මරුත් සැපීම. දම් දම්ම පදට්ට කතාව තුළ තියෙන යම්ය පාලි වචනවලට දම්පි අටුවා ගෙට පදය තුළුින් පාලිභාසා වෙනුත් අර්ථයන් සපයනවා. ඒ වගේම සිංහල භාසා වෙනුත් අර්ථයන් සපෙනදුට පාලි භාසාාවේ වචනවලට සිංහලහා පාලි කියයන මේ දෙකෙන්ම අර්ථයන් සැපීමේ ක්‍රමවේදය, උන්වන ක්‍රමවේදය ැටියට අපට දම්පිය අටුවා ගැටපදය තුළදී හමුුවෙනවා. ඒ වගේම පාලියට සිංහලෙන් හෝ පාලියෙන් වාච්ච්‍යාර්ථයෙන් පිටත් අරුත් සැපයීම. දැන් පාලිභාසාාවෙන් තියෙන වචනයට සමහරක්වට සිංහල භාසාාවෙන් අරථයන් සපේනවා. තවත් සමහරක්ට පාලි භාසාාවෙන් අර්ථයනොත් සපේනවා. හැබැයි එතකින් අතරවෙන්නේ නැහැ. ඒ වච්චනයේ අර්ථය ගෙන්නහැර දක්වලා, පාලියෙන් හෝ සිංහලෙන් ඒ වචනය අර්ථය ගෙනහැර දක්වොලා ඉන් පිටතටත් තවත් දුරට තවත් වැඩි විස්තරාත්නක. වැඩිදුරටත් දැනුමවර්ධනය කර ගැනීම සඳ හර්තයන් සපේයන අපිට හමුුවෙන. තවට පාලියට සිංහලෙන් හෝ පාලියෙන් වාච්චාර්තයෙන් පිටත් අරුත් සැපීම කියන මේ හතරවන ක්‍රමය අපට හමුුවෙන. ඊළඟ කාරණය තමයි පස්සනකාරණය අපට මෙහි අර්ථ නිරූපණය කිරීමේ ක්‍රමවේදේ තියෙන. පස්සන කාරණය හැටියට හමුවන්නේ පාලියට සිංහලෙන් අරුත් පවසා සිංහලෙන් විස්තර කිරීම. එකන් දැමේ පාලි භාෂාවෙන් තියෙන ඒ වච්චනවලට අර්ථයන් සපේලා දෙනවා සිංහලින්. සිංහල භාෂාවෙන් අර්තයන් සපේලා දීලා ඒ සපේනලා ධර්ථයන් පිළිබඳව තවදුරටත් විස්තර කරනවා සිංහල භාෂා මාධ්‍ය ඔස්සේ. පැදිලින එදුට පාලි වචනයට සිංහලෙන් අර්ථසපේලා එතකින් අතර නොවී සිංහල භාෂාවෙන්ම තවදුරටත් අර්ථයන්. විස්තරාත්මකවෝ දක්වනෝ. ඊළඟකාරණය, පාලියට පාලියෙන් අරුත් කියා පාලියෙන් විස්තර කිරීම. දැන් දම්ම පදට්ටකතාවෙන් ගන්නාලද පාලිභාෂාත්මකව වචනයන්වලට අර්ථයන් කියල දෙන්නෙත් පාලිභාසාාවෙන්ම තමයි. එහෙම පාලිභාසාාවෙන් මර්තයන් කියල දීලා, ඒ අර්ථයන් පිළිබඳව වැඩිදුර විස්තරයනුත් පාලිභාසාවාශ්‍රයෙන්ම සිද්ධ කරනතවට පාලියට, පාලියෙන් අනරුත් කියා පාලියෙන්ම තවදුරොටත් විස්තරාත්මකව කරනවා. ඊළඟ කාරණය සිංහලෙන් හා පාලියෙන් විස්තර කිරීම. දැන් සමහර පාලි පදයක් අරග නිවරවෙලා ඒ පාලිපදයට එක්ො සිහලෙන් හෝ ඒමන්නනත්තම් පාලියෙන් නර්ථය සපේනෝ. ඒ සපේනොල දර්ථයට තවත් වැඩි විස්තරයන් ඉදිරිපත් කිරීමේදී, එක්කො පාලියනුත් දක්වොනො වැඩිදුරට විස්තර ඒකට මෙකතු කළ සිංහල භාසාාවෙනුත් තවදුරටත් වැඩි විස්තර දක්ුණනදවට පාලියයට සිංහලෙන් හා පාලියෙන් විස්තරයන් කරදීමකුත් මේතුළින් සිද්ධ කරනවා. ඉදි නේවිදිහට තමයි ප්‍රධානෝසෙන්ව මේ කියන කාරණාහතයටතේ තමයි අර්ථ පැවසීමම් සිද්ධ කරන්නේ. මොනාද පාලියට සිංහලෙන් අරුත් සපේනවා පාලියට පාලියෙන් අරුත් සපේන පාලියට සිංහල පාලිත් දෙකෙන් මරුත් සපේනවා. පාියට සිංහලෙන් හෝ පාලියෙන් වාච්‍යාර්තයෙන් පිටාරුත් සපයනවා. පාලියට සිංහලෙන් අරුත් පවසා සිංහලෙන් විස්තර කිරීම කරනවා. පාලියට පාලියෙන් අරුත් කියල පාලියෙන් විස්තර කිරීම කියන. එහෙමන්නත් තඟහෙම සිංහලෙන් හා පාලියෙන් කියෙන මේ දෙකෙන්ම විස්තර කිරීම කරන තමයි අර්ථයන් ඉදිරිපත් කිරීම. ඊට අමතරව තවත් මේ දම්පිය අටුවා ගැට පදේ අර්ථනිරූපනය තවත් වැදගත් තැන් තුනක් අපිට ආවරණය වෙනවා. ඒ තමයි, ව්‍යාකරණයන් දැක්වලා තිබීම ව්‍යාකරණවය වූ වභාවයම් දක්වලා තිබීමත් මෙහිදී අපට හමුවන වැදගත් දෙයක්. ඒවගේම පාඨහාන්තර සංසන්ධනය කිරීමක් කල්ලා තියෙනවා. පාටහාන්තරඇන්ත අනෙකුත් කෘතිවලින් වේවා අනෙකුත් මූලාස්ත්‍රයන් වලින් වේවා. ඒ විදියට පාඨන්තරය නරගනිවරවෙලා ඒදේවල් සංසන්ධනය කිරීමකුත් කරලා තියෙන එකක් අපට මේ අර්ථ නිරූපණය තුළින් හමුවෙනවා. ඒවාගේම සාමාජික හා සාමයිකාදී විස්තරදීම. දැන් සාමාජික තත්වයන් පිළිබඳව සමාජයේ යම් කිසි සභාවයෙන් පිළිබඳව වගේම තත්කාලීන සමය තුළද හෝ ඒ කාලයට හෝ ඊට පෙර භාවිතා කරනලද යම් යම් වචනයන් පිළිබඳව යම් භාසා භාවිත්‍යයන් ව්‍යාකරණ භාවිතයන් හාදී දේවල් පිළිබඳවත් අපට තොරතුරු හමු වෙනවා. ඉතිං අපි, මේ සාකච්ඡාවේදී මෙන්න මේ කියන කාරණ අදහයට අදාළව සාකච්ඡාකිරීමට බලාපොරොත්තිය වන දම්පියයාටුවා ගැටපදේ තුළ අර්ථ නිරූපණය කරලතිය නාකාරය සංශිත්ත වසයෙන් කෙටියෙන් කොටස් දහයකට මෙහෙම වර්ග කරනගන්න පුළුවන් ඒ දහය පිළිබඳව විස්තරාත්මක අපි උදාහරණ සහිතව කතාකිරීමට බලාපොරොත්තු වෙනවා. අපි බලමු මෙතන අපිට කියලදිපු පලවෙනි කාරණය පිළිබඳ. පට කීපු පලවෙනි කාරණය මොකදද පාලියට සිංහලෙන් අරුත් පැවසීමන නද. එදකට දම්මපදට්ට කතාවේ තියෙන යම්යම් පාලි වචනවලට අර්ථයන් සපේලා දීලා තියෙන දම්පියයාටුවා ගැටපදේදී ඒ පාලියන් තියනෙන වච්චනයන් වුවට සිංහලෙන් අරුත් සපේනේක. මේ දම්පියාටුවා ගැටපදේ මෙෙන්ම කුමනවි්‍යා්‍යාන ග්‍රන්ථවල සාමාන්‍යස්වරූපය. අපි දන්න දැන් අපිසාමාන්‍යයෙන්. ංග්‍ර සිංහල ඩික්‍ෂේරියකක්ගත්ොත් එහෙම ඒ තින ංග්‍රසි වචනවලට අර්ථයන් සපේලා තියනමොකින්ද සිංහල භාෂාවවෙන්න ඉංග්‍රීසි දෙමල ඩික්‍ෂනේරියක ගත්තත් ඒංග්‍රිසි වචනවලට දමිල් භාසාාවෙන් අර්ථයන් සපේලා තියන. සංස්කෘත සිංහල ඩක්ෂනේරියක් ගත්තත් එහෙම සස්කෘත වනවලට සිංහලින් අර්යන් සපේලාති නේක ික්ෂණෙරිියවලත් එහම ඒවා ද මේ ගැටපදවලත් එහෙම මේක දම්පිය අටවා ගැටපදය වගේම මොන එකක් වුණත් පාලියට සිංහලෙන් අර්ථයන් සම්පාදධනය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය. සන්නවල සම්පූර්ණවා කියන්නේ ඉඳ හිට. වැඩිපුරම වචචන හෝ වැකිකැඩීම වෙහි දක්නාා ලැබේ. අනික්කාරණයමකක්ද. සාමාන්‍ය සම්පූර්ණම වාක් කියයක් කියන්නේ. දැන් අර්ථයන් කියන්න අවශ්‍ය එක පදයනම් ඒ පදේ අර්ථය හෝ, වා්‍යයක් කඩල වාක්‍ය කණ්ඩනයක් වාකයක කොටසක් ඉදිරිපත් කිරීමක් මිසක් දිගවාකයන් සම්පූර්ණවාකයන් ඉදිරිපත් කිරීම අපිට හමුවවෙන්නේ බොහෝම අඩුවෙන්. පාලියට දෙන සිංහල තේරුම වැඩිපුර එන්නේ එක වචනයක් හෝ වා්‍ය කණ්ඩයකි. දැ මෙහිදිත් එෙම වෙලා තියන පාලියට ලබා දෙන සිංහල වචනයකේ පාලි වචනය තේරුම් කිරීම සඳහහා ලබාදන සිංහල වචනයකෝ. නිචනයක් විදිහන එමනත වා කිය්‍යක කොටසවාකය කණ්ඩයක් විදිහට තමයි එෙන්න්නේ. දැන් ඒකත් කාලීන හෙලවදනක් තත් කාලීන වෙනවිට ඒ කාලයේදී භාවිතා කරන්නට යදුන සිංහල වචනයක් තමයි ලබා දෙන්නේ පාලි වචනයට අදාල්ලව සමහරක් විට එකම පාලි වච්චනයටට සිහලෙන් තේරුම් ලබාදේදී වචන දෙක තු වන දීපු අවස්ථාත් තියෙන. ඇබයි එතන විශේෂයක්තිී. නොකද ඒ වචචන දෙක දුනත්්දීපු තැන්නොල සමකාලීන නොවන පූර්ණකාලීන වචනත් අන්තර්ගත්ත වෙලා තියෙන එක. පැහැදිලින කාරණ එතුවට එකක් තමයි අපි මේ මංගටිකත්දාගම් පලිවෙනික තමයි, සිංහල භාෂාවෙන් අර්ථය ලබද දෙනවා. එඇතවේ සිංහල භාසාාවන්න එක සිංහල වචනයක් වෙන්න පුළන් ඒ මන්නත්තඟහෙම සිංහල වා්‍ය වවාකයක කණ්ඩයක් වෙන්න පුළුවන් කොටසක් වෙන්න පුළුවන්. ඊළඟට දෙවන කාරණය තමයිමකක්ද සමහරක් විට. මේ අර්ථයන් දෙක තුළක් ලබා දෙෙනවා. එතවට ඒ ලබා දෙන වචනවල එකක් තියෙනවා සමකාලීන වචනයන්, සමකාලීන පදයන් සමකාලීන සිංහල වචන තියෙන තැන්තියෙන. ඒයට අමතරව ඊට පූර්වකාලීනව භාවිතාගන ලද යම්කිසි වචනයනුත් මේ තුළට අන්තර්ගත කල්ලා තියෙනවා. මෙන්න මේ කියන කාරණය අපිට අවබෝධ කරගන්න පුළුහන්. අපි බලමු මේ උදාහරණේදී කොහොමද ඒ කියන කාරණාවන් දක්වලා තියෙන්ෙන්නේෙ කියලා හරි. එතකොට, දැන් අපි මෙතැන්දි සාකච්ඡා කරා සමහරක්විට තියෙනවා තනිවචනය හෙමන් ඇත්තන් එහෙම වචන දෙකතුනක් තියෙනවා. ඒ වචන දෙකතුනක් තියනය වගේෙන් පූර්වකාලීන වචනත් මේකට අන්තර්ගත වෙලා තියෙනවා කියන ගවිි සාකච්ඡා කරා. දැන් අපි බලමු දම්පියාටුවා ගැටපදය තුළ. අපිට මේ කියන කාරණයටට ඒ කියන්නේ පාලියට සිංහලෙන් අරුත් සැපීම කියන එකට අදාලව, යම් දර්සනයක් ටිකක් උපුටාගන්න ලද නිදර්ශනයෙන් ටික අපි බලමු. බලමු තස්ස ඒ දම්පියට දැම් බලන්න මේක තමයි වච්චනයමකදද පාලි වචනය තමයි තස්ස කියලා කියන්නේ. එතවට තස්ස නම් වූ ඒ පාලි වචචනයට සිංහලේ නර්තයන් ලබා දෙන කොහොමද. ඒ දම්පියට හිතං හිතව. සක්කච්චං ඇදුරුව ධාරයහි රුස්වා. ගර බන්ධනේන ගෙදලින් ජයසුමන බඳු වදපත් එව. උපට්ට හිංසු වැටියෝ. පටමගාමිනෝ පෙරගම්නිවූහ. දැන් මේ වගේ තැන්වලදි බලන්න. අපිට වචන දෙකතුනක් ඉිල්ල තියෙනවාද. නැන්නේද. තස්සකිවා ඒ දම්පියට හිතං හිතව එච්චරයිනේ තනි වචනයෙන්. සිංහලෙන් අර්ථයන් සම්පාදනය කරලා තියෙනවා. ඉතින් මේ වගේ බොහෝ තැන්නොලින් දැකීහැකිදේ තමයි එක පාලි වචචනයට එක සිංහල වචනයක් තේරුම වසයෙන් දක්වා තිබීම දැන් ඔබවහන්සේලාගෙන් විභාගෙට එන්න පුලුවන් ප්‍රශ්නයක් පාලි දම්ම පදට්ට කතාවේ අර්ථව්‍යා්‍යානහෙමනත් අර්ථයන් ඉදිරිපත් කිරීමේ පාලි දම්ම පදට්ට කතාවේ, අර්ථයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව, විසේෂ හැඳින්වීමක් කරන්න සාකච්ඡාවක් කරන්න මරසණයක් කරන්න ඔයාදී විදිහයට එන්න පුළුව. ඒත්දී අපි දැන් දන්නවා කාරණාවන් දහයක් පිළිබඳව සාකච්ඡා කර අර්ථයන් ඉදිරිපත් කිරීම ඒකෙන් පළමවෙනි ක්‍රමය තමයි එමකක්ද පාලට සිංහලෙන් අර්ථයන් සැපීම පාලි තනි වචනයට සිංහල තනි වචනයක් ආශ්‍රයෙන් තමයි අර්ථයන් ඉදිරිපත් කරලලා තියන්නේ කියන පලළවෙනි ක්‍රමවේදය පිළිබඳව දැන් අපිට අවබෝධයක් ප වී. ඒ අදාළොව උදාහරණත් අපිට මේ විදිහටම බැලීමේ හැකියාවක් තියෙනවා. ඊගාවට. අපි බලමු දැන් අපි සාකච්ඡා කරන්නේ නේද. මේ සාමහර විට වාක්‍යය කණ්ඩයන් දෙකක් යට තෙත් ඉදිපත් කල තියෙන කණ්ඩයන් යට තෙත් ඉදිරිපත් කරලා තියෙන කියෙල මේ තියෙ ඒකර උධරන කහොමද. අන්තෝගේහා බිමුකෝ දොරට පිටිපෑ ගෙට මුහුණ දී. චිතකං, සයා, දර සෑ. සංකුණා සයායෙන් මිනිහයන අක්නෙන් දේශනා කූට කූටන් ගන්හි දෙශනෙහි මුදුන්ගති දෙසුවන් නිමවිය. දැන් මේ වගේ තැන්නලදී අපට පේවා තනි පාලි වචනයට සිංහලෙන් වචන දෙකක් ලබා දීල තියනවා. සිංහල වචනයන් දෙකක්. අපි ඉසල්ලත් සාකච්ඡා කරා එහෙම එක වචනයට වචන දෙකක් හෝ තුනක් හෝ වැඩිගඩනක් දීලා තියෙනවා නං. එතරින් සමහරක් වචන තියෙනවා මොනාද තත්කාලීන දේවල් තවත්වචනතියනවා ඊට පූර්ව කාලීනව භාවිතා කරපු දේවල් කියලා. දැම් මෙතනදි මේ පාලි වචන හතර උදෙසා. මේ දක්වොලා තියෙන පාලි වචනයන් හතර උදෙසා, දීලතියන මේ සිංහල තේරුම් දෙක දෙක තියෙන දේවල් වලින් සමහරක්කවතියනෝ තත්කාලීන තවවාරක්කයවතියනවා පපුර්ව කාලීන අපි බලමේ මොනාද කියලා. මේයාදී තැන්වොල තේරුම් දෙකක් දී තිබෙනු දක්නා ලැබෙයි. මෙ බඳු තැන්වල සමහර විට මුලින්ය දෙන්නේ අකාලික වචනයකි. මුලින්ය දෙන්නේ අකාලික වචනයගෙතවට අන්තෝගේහාබි මුහෝ කියන තැන දොරට පිටිපෑ ගෙට මුහුණ දී කියනයෙන් මුලින් යෙදිල තියනවකක්ද. ඊට පූර්වකාලෙහි භාවිතා කරන ලද අකාලික වූ වච්චනයක් තත්කාලෙහි භාවිතා නොකරන ලද්දක්. චිතකං කියන සයා සංකුුණ සයායෙන් දේශනාකූටංගන්හි දෙශනෙහි මුදුන් ගති මෙන්න මෙයාදී වූ තැන්. බලන්න මෙහිම සයාසියායෙන් යන තැන්වලින් එය හෙළි වෙහි. මොකදද චිත්තකං කියනකට දර සෑ කියල භාවිතා කිරීම තත්කාලීන එකක්. සංකුනා කියනකට මිනිහය අක්කෙන් කියන භාවිතා කරන එක තත්කාලීන දෙයක්. නමුත් සයාසියායෙන් ඒආද මේ දක්වොන ලද දේවල්, ඊට පූර්වකාලීන වකාලික විදිිට භාවිතාකරපු දේවල් ඇටියු දක්වන්නට පුළුවන්. එතුර පළමියනි කාරණය තමයි පාලියට සිංහලෙන් අර්තයන් සැපීම එහ මර්ථයන් සැපීමේදී තනි පාලි වචනයට තනි සිංහල වචනෙන් අර්තයන් ලබාදීල තියෙනවා. ඒ වගේම පාලි වචනයට සිංහල වචන දෙක තුනකෙන් අරුත් ලබාදීල තියෙනවා. බොහෝ දුරට එහම වචන දෙකතුනක්ෙන් අරුත් ලබා දෙන දේවල්ල පළමුවෙනි වන අකාලික වචනයන් හැටියට තමයි විමර්සනය කිරීමේදී අපට තොරතුරු හමුවන්නේ. ඉතිං ඒක දම්පයාටුවා ගැටපදයේ අර්ථනිරූපණය කිරීමේ ක්‍රමවේදය තුළ හමුවන එක්තරා ලක්සනයක්. අපිට දෙවනියට තියෙන එක තමයි පාලියෙන් පාලිියට අරුත් සැපයිම්. දැක්සල්ලාම සිංහල්. පාලියට සිංහලෙන් අරුත් සැපෙව්වා දැන් පාලියෙන් පාලියට අරුත් සම්පාදනය කල්ල තියන්නේ කොහොම දේකත් මේ විදිහෙටම අර්ථ ඉදිරිපත් කිරීමේ තවත් එක්තර ක්‍රමවේදයක්. අපි බලමු මේ වගේ තැනුත් අපිට බොහෝසයින් හම වෙනවා වනස්පතිං වන ජෙට්ටකං. හෙට්ඨාභාගං රුක්කමූලං, දානං කතං, දාන උද්ධිස්ස පවත්තං කතං. උපකට්ඨාය ආසන්නාය, ආදී වසයෙන් මෙබඳු ප්‍රයෝග කොතෙකුත් දැකිය හැකිය. ඇතැම්විට ප්‍රස්තුත වචනය අගට තබා මුලින් පාලිතේරුම දෙන පිළිවෙලක් දා නොගමනයකොට ඇහරි අපිසල්ේ උඩටි සාකච්ච කරලයෙමු දැ මේ වගේ ප්‍රයෝගයන් ගොඩක්ති නොකොහොමද වනස්ප්‍රතින් කියන වචනයට, පාලියෙන් මර්තයේදී ලතියෙන කොහොමද. වන්න ජෙට්ටකං කියලා හෙට්ඨා භාගං කියන පාලි වචනයට, රුක්හමූලං කියලා වචනය. පාලි භාසාාවෙන්ම ලබාදීලා තියෙනවා. දානං කතහන් කියන වචනයට, දාන උද්දිස්ස පවත්තන් කතන් උපකට්හාාය කියන එකට ආසන්නාය බලන්න පාලි වචනයට පාලියෙන් මර්තයන් ලබාදීලා තියෙන ඉසල්ලා පාලි වචනය දක්වලා ඒ අර්ථයේ ඉට පසුව දක්වොලා තියෙනවා. දෙවන ක්‍රම වේ දෙෙහැටියට මොකදද සමහරක්වීට ප්‍රස්තුත වචනය අගට තබ. අර්ථේ ලබාදන්ඩෝනි වචන දැන් මේ වගේ තියෙන්නේ මුලින්න්නේ මේ රතු පාඩට තියන අර්ථය ලබාදෙන්ඩුවනි වචනේ. කළුපාඩට තියන්නේ ලබාදනල ද අර්ථය. දැන් තවත් තෑනක දිමයා කල්ලා තියෙන මකක්ද දම්පි අටුවවා ගැටපද කතුවරයා. ඒ අර්ථය ලබාදෙන්ඩෝනි වචනය පස්සෙන් තියෙනවා අර්ථේ මුලින් ලබා දෙනවා. දැන් ඒම වගේ පිළිවලකුත් භාවිතා කරල තිෙන බලන්න මහත් දනෝ කියන පදයට තමයි අරුත් සම්පාධනය කරන්නට ඕනි. හැබැයිඒ කොහොමද බිහිකල්ල තියෙන්නේ හිරං්ඥ සුවන්නාදිවසේන, හිරං්ඥ සුවන්නාදිවසේන කියලා දාලා අදාළ වච්චනේද නොමකක්ද මහදදනෝ. ගේහෝ පකරන වසේන මහාභෝගෝ, සබ්බ සාපතෙය වසේන අඩ්ඩෝ බලන්න අඩ්ඩෝ කියන වච්චනයට තමයි අර්ථය දෙන්න ඕේ සබ්බ සාපතෙය වසේන කියලලා අර්ථය ලබා දුන්නා. ඊට පස්සෙමකද කරේ ඒ ප්‍රස්තුත වච්චනය අගට තබල මුලින් පාලියෙන්ම තේරුම ලබාදීලා තියෙනවා. එතවට දැඟ අපිට හමුවන තවත් ක්‍රමයක් මේකනේ දමකක් දෙේ කිය කියන්නේ පාලියෙන් පාලියට අර්ථයන් සම්පාදනය කිරීම එතනදි පාලි වචනයට පාලියෙන් අර්ථයන් ලබාදන එක එකක් අනිත්්‍යක තමයි ඒ ව අර්ථය ලබාදන්නඩුවනි වචනය අගට තියලා මුලින් අර්ථය කියල පසුව අදාළූ වචනය ලබාදීම ඉතින් මේ ආදී වසයෙන්. ව්‍යා්‍යාන ග්‍රන්ථයෝ පොදු පාඨකයන් සඳහා ලියනල දේවා නොවෙති. මුල්පොත් හදාරන්නවුන් සඳහාය. අපි දන්නවනේ දැන් සාමාන්‍යයෙන් දම්පි අටවා ගැටපදය කියන එක නිකං කෙනෙක් කරන්න කියවන්නේ නෑ මකත් දෙට හේතුව අටවා ගැටපදයක් නතුට අටාවට කරන ලද ගැටපදයක්. එහනම් මෙ පරිසීලනය කරන්න ොනිමකක්ද. දම්ම පදට්ට කතාවත්න දම්ම පදට්ට කතාව පරිසීලනය කරන ගමන්තමයි ම්පි අටවා ගටපද පරිසීලනය කරන්න වෙන්නේ. ම්ම පදට්ටකතාවන් නිකම් භාවිතයට ගන්න බැනිේ එන එතනටත් අපි භාවිතයට ගන්නනි පොතම ගද. දම්ම පද ගන්න නෙනේ ඉසල්ලම් දම්ම පපදය ගන්න දම්මපදේතිය යම්යම් ගැටලු නිරා කරණ කරගැනීමට දම්ම පදට්ටකතාවගන්නවා. දම්ම පදට්ටකතාවේතිය යම්යම් ගැටලු නිරාකරය ගැනීම සඳහාපි. දම්පි අටුවාව භාවිතයට ගන්න. දැ මේ විදියට දම්පි අටුවාාව කියල කියන්නේෙ පොද් පාඨකව සඳහායේ වගේ ියන ලද කකෘතියක් නෙමේ දැන් අමාාවතුර බුත්සරණ. පූජාවලිය ධර්ම ප්‍රදීපිකාව මේගේ පොත් ඕනෑම කෙනෙකුට ඕනෑ මවස්ථාව කරන් කියවීමේ හැකිියාව තියෙන. හැබැයි මේක ඒවගේ පොදදු පාටකයන් පිටෙසක් උදෙසා ලියන ලද පොතක් නෙවෙේ මොකදේතුව මුල් පොත හදාරණ අය උදසාතම ඇතවට සමස්ථයාම මුල් පොත්ත හධරනව වනම් සමස්ථයාම මේකත් භාවිතයට ගතය යුතු වෙනවා. පාලියෙන් තේරුම් කියන ලද්දේ මුල් පොතේ තරමකවත් දැනුමක් ඇත්තවුන් උදෙසා ලියූවක් නිසා වන්නට පුළුවන. අනික්කාරණය දැන්. සිංහලෙන් අර්ථයන් සපයන්නේ පාලියේ තියනක සිංහලයට අවබෝධ කරගන්න අපහසු අයුදෙසාන එතුරරි පාලීන් තියෙන වචනයට මොක්නනි සද පාලී නර්ත සපයන්නේ. එතන ගටලුවක් කෙන නේද. ඒකට නිගමනයට අපිට එන්න පුළුවොන්දේ තමයිමකක්ද මුල් පොත පිළිබඳ එක දම්ම පදට්ටකතාවේ තියෙන පාලිභාසාාව පිළිබඳව අවබෝධයක් තියෙන අයඋදෙසා තමයි, දම්පියාටුවා ගැටපදේ තර්ථ නිරූපණය කිරීමේදී පාලි වචනවලින්ම අර්ථයන් ලබාදීලා තියෙන්නේ. තු දෙකපසෙගින් සිංහල පමණක් දන්න සිංහල භාසාාව වැඩිවසෙන් දන්න අයට සිංහල භාසාාවෙන් අර්ථ ඉදිරිපත් කරලා තියෙන අනෙක් පසෙන් පාලිභාසාාව පිළිබඳව දැනුමක් තියෙනගේ තවත් දැනුම වරර්ධනය කරගැනීම මුදෙසා පාලිභාසාාවෙන් වචනයන් ඉදිරිපත් කරීමක් ලක් කරලා තියෙනෝ. තවද මෙකල පෙළබස වඩා සම්භා්‍ය භාෂාවක්හයෙන් තම කෘතියේ සම්භව්‍යත්වය ආරක්‍ෂාකිරීමද පාලියෙන් තේරුම්දීමට හේතුවක් යැයි. අනුමාන කරන්නට පුළුවන. අපි මේ සික දම්පි අටවා ගැටපදය පිළිබඳව කරපු අනි සාකච්ඡා වලදි සාකච්ඡා කරා. මොකක් නිසාද පාලිභාෂාව මේ තරම්ම දම්පි අටවා ගැටපදත් එෙක් ඒකා අබද්ධ වෙලා යන්නෙ එකෙල්. එතනද අපිට අපප එක නිගමනයක් තමයි. තත්කාලීන සමාජයේදී සිංහල භාෂාව තරමටම පාලිභාෂාවත් භාවිතේට අරන් තිබනාා කියෙන එක. ඒ කාරණයම තවත්වරක් අපි ිස්පුට වෙන තනක් තමයි මේක මොකක් දේතුව. මේ කාලයේදී මෙකළ පෙළබස සම්භා්‍ය භාෂාවක් වසයෙන් වැඩිදියුණු වෙලා කට්ටිය භාවිතා කරපු නිසා ඒ සම්භාව්‍ය ගණයට කෘතිය ඉදිරිපත් කිරීමට සම්භාව්‍ය තලයේ කෘතිය තබා ගැනීමට රඳවා තබා ගැනීමට දරපු එක ප්‍රයත්නයක් හැටියට අපිට ඒ කාරණය දක්වන්න පුළුවන්. ඒකක් අනිත්ක තමයි. මේවගේ කෘතියක් නිර්මාණය කිරීම තුළින් කතුවරයා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පාණ්ඩිත්්‍යය පිළිබඳව තමන්ගේ ඥානය පිළිබඳව අනික් අයගේ හිත්තුල යම්ගසි ප්‍රසාධ ජනක චෛතසිකයක් වර්ධනය කිරීම. දම්පයාටුවා ගැටපද කතුවරයක් උත්සාහ ගන්නට ඇත්තේ අන්නේ කාරණයට වෙන්නටත් පුළුවන්ගේ කියන්නේ පාලිවලට සිංහලෙන් පමණක් මාර්තයන් නිරූපණය කරන්නේ නැතිව, පාලියනුත් තර්ථයන් නිරූපණය කරල පාලියෙන් ඒවා විස්තර කරාට පස්සේ. අනිත් අඇයගේ හිත්තුල මොහු පිළිබඳව මොහු මහා නුවනැත්තෙක් මහුම ප්‍රඥාවන්තේකාදවූ වසෙන්. ප්‍රසාධ ජනකවූ හැඟීම් ඇතිකරවන්නටත් එහෙම වෙන්නට පුළුවන්. කෙසේ හෝ වේවා අපිට ඒ සම්භාග්‍යත්තය ආරක්ෂා කරගැනීම තමා දැනුමැත්තෙක් කියන එක ප්‍රකාශ කිරීමදීවූ. මේ කාරණා නිසා හෝ අපිට දම්පි අටුවා ගැටපදේ අර්ථනිරූපණ ක්‍රමේ තවත් එක ක්‍රමවේදයක් හමුවෙනවා මකක්ද පාලියට පාලියෙන් අර්ථ සපයා තිබීම කියන කාරණය. ඊළඟට අපි බලුම් තවත් මොන මොන විදිහට අරුත් ස සපේලා තියෙන්න කියලා. ඊළඟ එක තමයි පාලියයට සිංහලපාලි දෙකෙන් මරුත් සැපැහිම් දැන් අපි දන්නවා සිංහලයෙන් අරුත් සපයප විදිහම වුණා. පාලියෙන් අරුත් සපයපු විදිහම වුණ දැන් තියෙන අපිටමොකක්ද පාලියට සිංහල සහ පාලි කියන මේ දෙකෙන් මර්ත සපයලා තියෙන විදිහක්. බලමු තුවටන් වහා තුරිතං යිසේයි. මස්සුකම්වන් මස්ලියනකම් මස්සු ලේක නං. බලන්න ආදී තැන්වල සිංහලෙන් හා පාලියෙන්ද අරුත් කියා තිබෙනු දක්නා ලැබේ. ස්තුවටන් වහා කියලා ඔන්න තුවටන් කියලත් කියන පාලියෙන් වහා කියලා සිංහලෙනු කියා. රිතන් කියල පාලියෙන් කියන සේ කියලා සිංහලෙන් කියන. මස්සු කම්මන් කියන එකටයි මස්සු ලේකනං කියන දෙකටම සිංහලනුක් කියනොකොමද මස් ලියනකම්. බ සිංහලෙන් හෝ පාලියෙන් තේරුම් දෙකක් දෙන තැන්වලදී යසේයස සයි වැන්නක්ද බොහෝ විට දක්න ලැබේ කතුවරයා පාලීට සිංහල සහ පාලි කියන මේ භාෂාව දෙකෙන්ම දම්පි අටුවා ගැටපදේ තුළ අර්ථයන් සම්පාධනය කිරීමේදී අර්ථී දිරිපත් කිරීමේදී. භාවිතා කල්ල තියෙන ක්‍රමයක් තමයි මොකක්ද සිංහලෙන් හෝ පාලියෙන් තේරුම් දෙකක් දෙන තැන්වරදී. යස්සේ කියල භාවිතයට රන් තියෙනවා ඒ මන්නැත්තා ය.සේ කියල භාවිතයට රන් තියනවා. සේ කියන වචනය සමාර්තන් වලදී භාවිතයට අරන්තියනවා. දැ මේ තින් අපිට ඒවා මුුවන එක තැ නමකක්ද. තුරිතං යසේ බලන්න තුරිතං යස්ස මේයාදී විදිහට පාලියට සිංහල සහ පාලිකේන භාෂා දෙකෙන් මර්තයන් නිරූපණය කිරීම දම්පි අටුවා ගැටපද කතුවරයාගේ ඒ අරුත් නිරූපණය කිරීමේ තවත් එක්තරා ක්‍රමවේදයක්. ඊළඟ එක තමයි පාලිියට සිංහලෙන් හෝ පාලියෙන් වාච්ච්‍යාර්තයෙන් පිටත් අරුත් සැපයි. අපි ඉසල්ලත් මේ පිළිබඳව සාකච්ඡා කරා මේ මාතෘකාව හඳුනා ගැනීමේද. මකද කියන්නේ පාලි භාෂාවෙන් තියනේ වචනයට සිංහල භාසාාවෙන් හෝ. මන්නත්තම් පාලි භාසාාවෙන් හෝ අරුත් සපේනවා, අරුත් සපේලා වාච්්‍යාර්තයෙන් පිටත් අපිට තවදුරටත් වැඩි විස්තර කියලා දෙන. ඒ වචනය අර්තෙන් ඔබ්බට ගිහිල් අපිට තවදුරටත් කියල දෙන බලන්න. තතාකත්වා යට්ි කෝටිං ගහෙත්වා සාතිකා වාසනාදානතෝ පලභව භෝග නිෂ්පාදනතෝ මෙහි තතා කත්වා යන්නේ වාච්චාර්ථය එසේ කොට යනුයි. එහෙත් එය නොදී යට්ටිකෝටිං ගහෙත්වා යනුවෙන් වෙනම අර්ථයක් දේ. දැන් මේක ලබාදිය යුතු අර්ථය තමයිමකක්ද තතා කත්වාගෙන මෙන්න මේකට එසේ කොට කියන අර්ථයන ලබාදිය යුතු වන්නේ හැබැයි මෙතන කොහෙවත් අපිට පේඩ තියෙනවා දෙසේ කොට කියලා. නැහනේද. ඒම අර්ථයක් දීලා නෑ. ඒ නම්මකක්ද කරන්නේ වාච්චාර්තයෙන් පිට අරුතක් සපේලාතියෙනවා පිටමකක් ද වාචාර්තයෙන් පිට දාළති නරුද. යටට්ටිකෝටිං අහෙත්වාගේෙල ඔන්න වෙනම අර්ථයක් ලබාදීලා තියෙනවා. දෙවනි එක බලන්න සාතතිිකා වාසනාදාානතෝ පලභව භෝග නිෂ්පාදනතෝ දැම් මෙතනදී අර්ථය ලබාදී යුතුවන්නේ සාතතිිකා කියන පදයට. සාතතිිකා කියන පාලි පදයට තමයි අර්ථය ලබාදිය යුතුවන්නේ. හැබැයි මෙහිදී කතුවරයා. සාර්තිිකා යන්නේහි තේරුම ගැන සාර්ථක කියල තේරුම ලබා දෙන්නේ නැහැ. එහම නොදී සාර්ථක වන්නේ කෙසේද යන්නට පිළිතුරු වසයෙන් දෙන වාසනාධානතෝ පලභව බෝග නිප්හාදනතෝ යන්න අර්ථවසයෙන් ඉදිරිපත් කොට ඇත. සෝධාපෙත්වා තින පන්නාදි හරණ වසේන ආදී තැන්ද නිදසුන්්‍ය. දැන් සෝධාපෙත්වා ගෙනගේද අපි දන්නඕනේ. සෝදාකෙන් අර්ථය ලබා දෙන්න ඕනිකි හැබැයි තිනපන්න ආධිහරණ වසේන ආදී වසෙන්. තන්න පත්්‍රාදූ ඒ දේවල් දිවත් කිරීමක් වසේෙන් ආදී වසයෙන් දක්ොලා තියනතු ලබාදී යුතු අර්ථයනමයි ලබා දෙන්නේ. ඒ අර්ථය වැඩිදුරට දැනගැනීම පිණිස වාච්‍යාර්ථයෙන් පිටතට ගිලද සාර්ථකත්යක අර්ථය ලබා දෙන්න ඕනනිකට මොක්ද දීලදී. සාර්ථක වන්නේ කෙසේ ද කිය එක පිළිබඳ. පැහදිලින එදට ඒකත් මේ අර්ථව්‍ය්‍යාන ක්‍රම ඒක ක්‍රම වේදැකතකොට දම්පයාටුවා ගැටපද කතුවරයා තමන්ගේ මේ කෘතිය ඇතුළේදී අර්ථයන් නිරූපනය කිරීමේම ඇතම් පොදුවෙනිගම් භාෂාමය වසයෙන් පරිවර්තනය කිරීමක් පමණක් නෙමේ සිද්ධ කල තියන්නේ කෙලා දැන්ඟිට පැදිලිවෙනවා නේද. එකන්නේ ඒ ඒ පදයන්නලට පාලිපදයන්වලට අවශ්‍ය වූ. අර්ථය සම්පාධනය කිරීම අර්ථය ඉදිරිපත් කිරීම පමණක් නෙමෙයි ඉ ඔබ්බට ගිහිල්ලා භාෂාත්මක වූ විප්ලවයන් රාසියක් සිද්ධ කරල තියෙනවා කියෙන කාරණ මේ වගේ උදාහරණෝලින් පැහැදිලික්. ඒක තමයිම එකක්ද පාලියට සිංහලෙන් හුව පාලියෙන් වාච්චාර්තයෙන් පිට අරුත් සම්පාදනය කිරීම. ඊළඟ කාරණය. ඊළඟ කාරණය තමයි, දම්පියටුවා ගැටපදේ අර්ථ නිරූපණය කිරීමේදී. සිංහලෙන් අරුත් පවසා සිංහලෙන් විස්තර කිරීම. දැන් සිංහල භාසාාවෙන් අර්පාලියෙන් ගත්ත වචනය අර්ථය සිංහල භාෂාවෙන් ගන්නවා. එ සිංහල භාෂාවෙන් අර්ථය පවසලා එක තවදුරටත් දැන ගැනීම පිණිස සිංහල භාෂාවෙන්ම ඒ අර්ථේ තවදුරටත් විස්තර කරලා තියෙනවා. පරම්පරා බලන්න පරම්පරාගෙන වචනය ගද්දී. ඇ්ජර පරපුරෙන් තුනුවන දම් සභා පවා. එයින් හෙළිදව් පවා අරණ ලදී යෑ දැඹලන්න පරම්පරා කියන වච්චනේ. මේකට ඇජර පරපුරෙන් කියලා නතර කරනවද නැහ. එතනින් අතර කරන්නේ නැහ. ඊට පසේ තවදුරටත් අපිට විස්තර විභාග කරල දක්වනවා. කොමද. තුනුවන දම්ස්වභාපවා. එයින් හෙළදිව්පවා අරණ ලදී යෑ. නයාදී විදිහට කාරණාවන් දක්වනවා පරම්පරා කියෙන වචනයට. දැම් මෙතනද මේ වචනය පිල් ලිබඳව කලිනු සාකච්චා කරල තින ඇ්ජර් කියනය එක. එදවට මේක සිංහල භාෂාව කොහොමුද ක්‍රමිග විශසනයවුණනේ කියන තැන්වලිටල ගන්න පුලුව මුදාහරණය කපේදේවල් මුලිනු කතා කල්ල තියෙන නැවත ආවර්ජනා කර ගැනීම පිණි සයිමතක් කරේ ඒත් ඇන්වලටත් අවධානයක් යොමු කරන්න. අපි වල දෙවනක මරණ චේතනා න්න මරණ චේතනා කියන පාලි වචනයට ඊට පබස දක්වනනා සිංහලෙන්තේරුන් කොහොමද නම්. වදචේතනා, හේ දොම්න්නස් සහගියසිත් අනගැමි මගින් මෙපුහුන් බැවින් කීනාසවනට නැති. ධර්මානුකූල විවරණයකුත් කරනමකක්ද කියන්නේ. අන්න ගැමි මගින් මෙපුහුන් බැවින් කීනාසවනට නැති. එහෙමත් දක් කොලා ඊට පස්සේ ඒ විස්තරාත්මකව දක්වන මරණ චේතනා කියලා කියන්නේ මොකක් දුමරණ චේතනා නම් වදචේතනා. හේ දොම්න්නස් සහගියසිත්. ධර්මානකූලොවයි මේ විවරණයන් ඉදිරිපත් කරලා තියන්නේ. බුද්ධ චක් බුදු ඇසින් ආසයානුසයඥාන ඉන්ද්‍රිය පරෝපර්ියත්ත ඥානය බුද්ධ චක්කු නම්. බුද්ධ චක්කුණ කියන පාලි වචනයට අර්ථයන්නි ඉදිරිපත් කල තින කොහොමද බුද්ධ චක්කුුණා නම් බුදු ඇසින් ආසයානුසයඥ ඉන්ද්‍රිය පරෝපරිියත්තඥානය බුද්ධ චක්කු නම් දැම්මේ නම් කියන එක මේකත් වැදගත් දෙයක් මොකක්දේකට හේතුව. පාලිභාෂාවෙන් සිංහල භාෂාවට යම්ඥම් වචනයන් බින්දනය කරලා ගත්තා කියලා පි දන්නට දැම් මේ දම් පියාටුවා ගැටපදේ සිකවලඳහා සිකවලඳ විනිස අමාාවතුර බුත්සරණ මේ ආදීවූ කෘතිවලින් අපට ඒ සඳහා හේතු සාධකයන් සපේ නො. දැම් පාලියේදී අපිට මතකයිනනේ ද නාම කියලා වචන අභාවිතයට ගන්න නාම නෙ? න්න ඒ පදේම තමයි සිංහල බාසාවට මොකක් කියලද ගන්නේ. නම් කියන අර්ථය සහිතව ගන්නේ ඒ කියන ලද පදය එටවට මෙතැනද බුද්ධ චක්කු නාම කියන එක කොහමද ගන්නේ බුද්ධ චක්කු නම්. ඉටවස්ේ සාලානාම ගෙන් උපට්ටාන සාලානාම කියනෙ එක ගන්න පහඳ උපට්ටාන සාලා නම් බලන්න බින්ධනයක ලරන්තියන විදහනේද තත් භාවිදියට දැම් බලු මෙතැ ීල්ලමස්සක. උපට්ඨාන සාලාය කියන පදේ තමයි පාලිපදේ දැම් මේකට සිංහලෙන් තේරුම දෙනවා උපට්ඨාන සාලායෙහි කියලා. ඒගවට තවදුරටත් ඒක සිංහල බාසාාවෙන් විස්තර කරලා තියෙන කොහොමද බුදුන් වඳ නහට පිහිටුවන සබා උපට්ඨාන සාලා නම්. මොකද උපට්ඨාන ශලා කියලා කියන්නේ. බුදුන් වදි නහට පිහිටුවන සබහා උපට්ඨාන සාලා නම්. ඊළඟට ගිරක්්ග සමජ්්‍ය, මේ පිළිබඳ අපි ඉදිරියේදිත් සාකච්ඡා කරනව තවත් මාතෘකාාවක් ඇයටතේ ගිරක්්ග සමජ්ජ කිය එක දැනට අපි මේ වයා කරන ලක්සනයට අදාළවගම මේ අර්ථනිරූපණ ක්‍රමවේදයට අනුව මොකක්ද සිංහලෙන් අරුත් පවසා සිංහලෙන් විස්තර කිරීම කියන එකට අදාළව ගිරක්්ග සමජ්ජන්, ගලත්හහි කරන සමජ සමජජ නම් නැටුම් හ ගලත්හහි කරන විසින්, ගිරක්්ග සමජ්ජ නම් කදදගයන්. ගිරක්්ග සමජ කියල කියන්නේ ගලත්හේ කරන සමජ. හිට පස්සේ සමජ කියන්නන්නේ මොකක්ද කියලා දක්වන සමජනම් නැටුම්. හේ ගලත්හේ කරන විසින් ගිරක්්ග සමජජනම් කියලා ඔන්න ඒ පිළිබඳව වැඩිදුරටත් අවිට විස්තරයන් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් සිංහලෙන් අර්ථ කියා සිංහලෙන් අර්ථ වර්ණනා කරන තැන් බොහෝය මේ වර්ණනාවට විවිධ විස්තර ඇතුළත් වෙලා තියනවා. කතුවරයාගේ රචනාවිලාසේ ග්‍රන්ථහාරන්තර ඥානයේ ධර්මඥානයාදය විම සිහැේ බදතු තැන් ොල දිය දැම් බල නැත්තටම ඒකාරණය මෙතනදිය අපිට පැදිලි නේද. මේ හතුවරයාගේ තියෙන රචනාවිලා සේබලන්න කොයිතරම් දක්ෂ පක්ෂවිදියට මේ මේ දේවල් රචනාා කල්ලතිනත් මන්ගේ රචනාවිලාසේ ඒතුලින් අපිට මොනවට පැහැදිලි වෙනවනි ඒවාගේම ග්‍රන්ථහාරන්තරඥානය දැන් බලන්න ධර්මඥාය සහ ග්‍රන්ථහාරන්තරඥානය කියෙන මේ දෙකම දැන් මේ වගේ දේවල් ග්‍රන්ථහරන්තර ඥායෙන්යටට ගන්නපුලුවන ගිරක්ග සමජ කියනක පිළිබඳව. කොහොමදිජරිි පත් කල්ල තියන්නේ. ඒ වගේම මේ ඇදුරු කියනකටනේ පරම්පරා ඇ්ජර පරපුරෙන් ඒදේවිදයට ඇජර පරපුරෙන් කියන එක දැන් ධර්ම සංගායනාවන් පවත්වෙලා ලංකාවට පවා ධර්ම ධර්මය පිට පිටත් කළ හැරියාදදිවූ දේවල් පිල්ිබඳවනේ දක්වලා තියන බහසන් දැනුමක් තියෙන ්‍රන්තාාරන්තර ඥානය තිය. ඒවගේම ධර්මඥානය බලනු බුද්ධ චක්ුණනා කිය එක පිළිබඳව මරණ චේතනා කියන එක පිළිබඳව. ඒ වගේ තැන් දැක්වීමේද. තමන්තුල තිබුණු ධර්ම ඥානය පිළිබඳ විශ්දරල තියෙන. ඒ දේවල් අපිට කතුවරයාගේ තිබුණේ දක්ෂතාවයන් මේවගේ උදාහරණ වලින් නිර්ීක්ෂණය කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මම හිතන මේ කාරණය පැහැදිලි ඇතිගිලමොකක් දේ. දම්පි අටවා ගැටපදේ අර්ථනිරූපණය කිරීමේ එක ක්‍රමවේදයක් තමයි, සිංහලෙන් අර්ථය පවසලා සිංහල භාෂාවෙන්ම තවදුරටත්තේක විස්තරාත්මකව ඉදිරියට පැහැදිලි කරදීම. ළඟ කාරණය පාලියෙන් අරුත් කියා පාලියෙන් විස්තර කිරීම. දැන් මේ වගේ අවස්ථා ඒතරම් සුලබ වෙන්නේ නැහ. නමුත් මෙහෙම තැන් දම්පයාටුවාවේ දුලබව හරිතියනෙන ඉති ඒකත් අර්ථ නිරූපණය කිරීමේ තවත් එක් ක්‍රමවේදදයක් මොකදදේ කියන්නේ පාලියෙන් අර්ථයන් කලා පාලියෙන් විස්තර කිීම දැන් විිල්ල එකේ ජබි සිංහලෙන් අර්ථයන් කියෙලා සිංහලෙන් විස්තර රීම බෝසයන් හමුවනා මෙතැද අපිට දුලබ හමුව වෙන්නේ ඒ වගේ අවස්ථාවක් අපිට හමුවෙන බලමු කොහොමද. ාලත් තේරන්ති චක්කුපාලත් තේරන්තිී කියනකට තමයි අර්ථය ලබාදියයුතු වන්නේ චක්කුපාලත් තේරන්ති නට්ට චක්කු මේකං තේරං නට්ටචක්කු මේකං නට්ට චක්කුම් ඒකං නෙද. බිඳුනලද නොපෙනලද දඇස්සත්තේ නර්තේ නැවරට නට්ට චක්කු මේකන් තේරක්. සෝහි පලිත චක්කුත්තා පලිත චක්කූතිවා පලිත සද්දස්ස පරනිපාතේ චක්කු පාලිතෝතිවා වත්තබ්බේ ඒකාරස් කාර අකාරස්සච දීගත්තං තකාරස්ස ලෝපං, එකකාර අකාරංකත්වා නිරුත්ති නයේන චක්කුපාලෝති වුත්තු. ඔන්න බලන්න දැම් මෙතනදි චක්කුපාලකේ නර්ථයක්ත් ලබාදනවා. ඊට අමතරෝ චක්කුපාලකේන වචනය කොහොමද හැදිලතියෙන්නෙ කියන එකත් තවදුරටත් විස්තර ලබාදන. එකරස් කාරං, අකාරස්සච දීගත්තං, අකාරස්ස ලෝපං, ඉකාරස්සා අකාරංකත්වා නිරුත්තින අයන චක්කුපාලෝති වුත්තෝ. බලන්න පදේ හැදිලතියනාකාරය පිළිබඳව. පාලිභාසාාවෙන්ල බද නඉති මෙතනින්ම පැහැලි වෙනවනේද දම්පියටුවා ගැටපදේ රචකයක් කොයි තරම් ව්‍යාකරණානුකූල දැනුමක් තිබ්බ තැනැත්තෙක්ද කියනෙ. දැන් සිංහල බාසාාවෙන් ගැටපද විවරණයක් ලියන මොහුට, පාලිභාෂාව පාලි්‍යා කරනය පිළිබඳව කොයිතරම් හස දැනුක් තිබ් කෙනෙක් හැටිය එතකුට අපිට පිගන්න පුුවන්ද. දැන්නතුවට මහු කොහෙද මේ වගේ ඥානයක් ලබා ගත්තේ. අපි මුලදී මහුගේ චරිතය පිළිබඳව කරපු සාකච්ඡා වලද්‍ය අපිට හමුණනේ මොන තරම් දුස්කරතාවයන් වලට පත්ච්ච රාජ පරම්පරාව රජ කෙනෙක්ද කියල මෙ. ඇදඩ පඩිරට ඒ රජ කෙනෙක් ඇවිල ලංකා වාක්‍රමණය කරලා තිබ්බ කාලයක. ඒ විදිහයට තිබුණු බොහොම දුකසේ ගත කරනු යුගයක මේ වගේ රජ කෙනෙක් කොහොමද පාලිභාෂාව පිළිබඳු මේ තරම් දැනුම් ඇත්තෙක් බවට පත්තුනේ. ඉතින් ඔහුට මේ තරම් පාලිභාෂාව පිළිබඳව පෘතුල දැනුමක් ලබාගැනීමට නම් මොනතරම් පාලිභාසාවේ හසල බුද්ධියක් තිබුණු පඩිවරු ලංකාවේ ඉන්නට ඇතිද. නේද. සමහරිට ලංකාව අය වෙන්න පුළන් සමහරිට විදෙස් දේශයන් වලින් ලංකාවට ආවාය වෙන්න පුළුවන්. කෙසේ හෝවේවා අපේ දම්පියයාටුවා ගැටපදේකරපු දෙබිසවජා අබා සල මෙවන් කසුබ මහරජතුමාට මේතරම් දුරට පාලි භාෂාව හැදැරීම පිලිස අනුග්‍රහය දක්වන්නට එදුනේ නම් එසේ මෙසේ ආචාර්යවරු නොවන්නට පුළුවන් ඒ යුගයත් එෙක්ක, ඒ යුගේ භාෂා භාවිතයත් එක්ක, ඒයුගේ භාෂාවේ ක්‍රමික සංවර්ධනයත් එෙක්ක, කියන කාරණා සියුම් ලෙස නිරීක්ෂණය කරද්දි අපිට පුළහම් පැහැදිලි කරගන්න. ඒ ආචාර්යවරු වගේම මේ රජතුමා කොයිතරම් පාලි භාසාව පිළිබඳව හසල දැනුම් ඇත්තෙක්ද සහ දැනුම් ඇත්තන්ද කියන කාරණය. තවත් අප ඒට උදාහරණයක් බලමු ජීවිත සංසයන් ජීවිස්සාමිනුකෝන නුකහෝ ජීවිසාමීති බලන්න ජීවිත සංසයන් කියන පදේටයි අර්ථය ලබාගත යුතුනේ. ජීවිස්සාමිින් නුක්ක හෝ කියලොන් අර්ථය ලබා දුන්න. තවදුරට පාලි භාසාාවෙන් මේක විස්තර කරන කොහොමද ජීවිස්සාමිනුකහෝ නනුකහෝ ජීවිසාමීති පැහැදිලේනේ එතවට දම්පි අටුවා ගැටපද කතුවරයා අර්ථ නිරූපණය කිරීමේදී භාවිතා කරන ලද. තවත් එක ක්‍රමවේ දෙයක් තමයි, පාලිභාසාාවෙන් අර්ථය නිරූපණය කරලා. පාලි බාසාාවෙන් තවදුරටත්තේ අර්ථය විස්තර කිරීම, ඒක එ තරම් සුලබ දෙයක් න මේ දුලබ දෙයක් නමුත් ඒ දුලබදය තුළිනුත්තපට වගේ මේ උදාහරණස් පෙන් මේ කතුවරයාගේ දක්ෂතාවයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණය දැන් අපි කතා කරන්නේද පාලි සිංහලෙන් කිය සිංහලෙන් අර්තයන් ලබා දුන්න විස්තර ලබා න්න පාලියෙන් කියලා. විස්තර ලබා දුන්න දැම්මතන දිමොකක්ද කියන්නේ. සිංහලෙන් හා පාලියෙන් විස්තර කිරීම. ඊළඟ කාරණය බලන්නමකක්ද සිංහල භාසාාවෙනත් තිස්තර කරනවා. ඒ වගේ ඒ අර්ථයන් පාලි භාසාාවෙනුත් තිස්තර කරනවා. කරජකායන්න්න පදේ තමයිමකක්ද කරජකායන් කියන පදයට තමයි, අර්ථයන් ලබා දෙට හදන්නේ. බලමු දැන් කොහොමද සිංහලෙන් හා පාලියෙන් දෙකෙන්ම මේකට අර්ථයන් නිරූපණය කරලා තියන්න කියලා කරතෝජාත කරජං කරේවා ජාතං කරජන් මෙහි කරශබ්දයෙන් සුක්‍රස්රෝණිත කියනු කිරීියතේ බිප්පකිරීියතේ ඉති කරං කුච්චිතානං කේසාදීනං ආයෝ ආකරෝති කායෝ කරජෝච සෝ කායෝජාති කරජකායෝ බලන්න කරජකායන් කියන පදයට පාලියෙන් ලොකු වර්තයක් ලබාදේ නොකද දෙකෙන් කරතෝ ජාතන් කරජං. කරේවා ජාතන් කරජං වෙවිදිර දක්වොනො දක්වලා මෙහි කරසබ්දෙන් සුක්‍රෂෝනිිත කියනව කලොන සිංහලනුත් තවදුරටක් ස්තර කරන. නැතවතාවත් පාලියෙන්කි නොහොද කිරී තේ විප්පකිරීඇතේ ඉති කරං උච්චිතානං. කේසාදීනං ආයෝවාකරෝතිය කායෝ, කරජෝචසුවෝ කායෝ ජාති, කරජකායෝ කොයි තරම්, දැනුමක් තිබ්බ පඩිවරයෙක්ද අපිට මේ කෘතිය ලබාදීලා තියෙන්නේ මේ අර්ථයන් පිළිබඳව කතා කිරීමේදී. අර්ථ නිරූපණයන් පිළිබඳව කතාකිරීමේද බලන්ට සිංහලෙන් සහ පාලියෙන් දෙකෙම විස්තර කරන්නට හැකියාවක් තියෙන කියන්නේ කොයි තරම් දක්ෂ තැනත් එෙක්ද. දැන් නේවිදියට තමයි අපිට භාෂාමය අතින් අර්ථ නිරූපනය කිරීම. සිංහලෙන් ඉදිරිපත් කිරීම පාලියෙන් ඉදිරිපත් කිරීම, සිංහලෙන්න්න පාලියෙන් ඉදිරිපත් කිරීම. ඒගේ වාච්‍යාර්තයෙන් පිටාරුත්ති දිරිපත් කිරීම, සිංහලෙන් නර්ථ කියලදීලා සිංහලෙන් විස්තරීම පාලියෙන් නර්ථ කිය දීල පාලියෙන් විස්තර කිරීම. ඒවගේම සිංහලෙන් හා පාලියෙන් නිස්තර කිරීම කියන මෙන්න මේ කාරණාටිකපිට ප්‍රධාන වසේ නර්ත නිරූපණය කිරීමේ ක්‍රමයන් හැටියට උදාහරණ සහිතව සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. මෙතැනදියපි බලාපොරොත්තු වෙනවා අනිත්කාරණය මොකක්ද ව්‍යාකරණයන් ඉදිරිපත් කල්ල තිනාකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට, ්‍යාකරණයන් කොහොමද ජරිපත් කල්ලා තියෙන්නේ කියනෙ එක දැන් අවේ බලමු කොහොද ව්‍යාකරණ දැක්වීම තියෙන්නේ. ව්‍යාකරණානුකූල වියරණ ඉදිරිපත් කිරීමේදී අනුගමනය කොට ඇත්තේ සංකීර්ණ ක්‍රමයකි. විභක්ති දැක්වේ නිපාත හැඳින්වෙයි සමාසපද කෘදන්තපද විග්‍රා කරයි ධාතු විච්චේදකොට පෙන්වයි. දැන් කල්පනාවට එන්න ඕනි ධර්මානුකූල දැනුමක් තිබ්බෙක් කෙනෙක්. භාෂාමයාතින් දැනුමක් තිබ්බෙක්කෙනෙක් දැන් අපිට කල්පනාටෙන ්‍යකරනාාණ කෝලෝ දැනුමක් තිබ්බෙක් කෙනනෙක් තමයි මේකෘතිය රචකය එසේ මෙසේ පඩිවරයෙක් නෙමේ ගෙන කාරණය කොහොමද. ව්‍යාකරණාණුකූලව කරු දැක්වීමේදී ඒ විස්තරයන් ඉදිරිපත් කිරීමේදී. බොහෝම සංකීර්ණ ක්‍රමයක් තමයි අනුගමනය කරලා තියෙන්නේෙ. ඒ සංකීර්ණත්වය කොහොමද අපිට හමුවෙන්නේ එකක් තමයි විභත්්ති දක්වලා තිබීම. භක්ති දක්වීම තුළින් ඒ ව්‍යාකරණානකූල ලක්ෂණයන් නිඉදිරිපත් කිරීමේ සංකීර්ණත්වය පිළිබඳව අපිට තොරතුරු ආවරණය වෙනවා. ඒ විතරක්ද නැහැ. නිපාත කියන්නේ මොනවාද කියන එක පිළිබඳවත් හඳුන්නොලා තියනවා. ඒ වගේම තමන්ගේ අවධානය සමාසපද කෘදන්තපදාදී දේවල් විග්‍රහ කිරීම පිණිසත් යෝ්දලා තියනවා. එටෙකනුන් අතරවෙන්නේ නැ. ධාතු විච්චේද කොට පෙන්වීම සඳහත් තමන්ගේ ව්‍යාකරණය වූ දැනුම පෙන්නලා තියෙනවා. විභක්තිනාම මෙහි ගෙන ඇත්තේ පච්චත්ත උපයෝගාදිය ව්‍යවහාර ක්‍රමවලට අනුවේ. කොහොමද මෙහිදී විභක්තිනාමයන් අරගෙන තියෙන්නේ පච්චත්ත උපයෝගාදී වූ මේ ව්‍යවාහාර ක්‍රමයන් වලට අනුව තමයි හරන්තින් අපි බලමු කොහොමද කියල නේද. පාදේ බලන්න පා සඟලුවන් උපයෝග බහුවදන් නොහොත් පාදේ බුම්මේක වචනහෝ බලන්. ිකො උපයෝග පච්චත් ආ අදි විදර දැන් මෙතන් දයරන්ය උපයෝග හවදන්. පාදය කියන එක පාසගලුවන් එතතුට උපයෝ බහුවචන ආර්ථයෙන් තම අරන්තියෙන්නේ උපයෝග විවාහාර ක්‍රමයට අනුව නොහොත් පාදේ භුම්මේක වචන හෝ. අස්ස සද්ධම්මංච අස්ස යනු නිමිත්ත නයිමිත්තික සම්බන්ධයේ සාමි වචන අර්ථයන්, නිරූපණය කල් අතිේ ොහොමද සමාස කෘධන්තාදී නිපාතාදී වූ ඒ දේවල් වලට අනුකූලෝ. අස්ස යනු නිමිත්. නේද නයිමිත්තික සම්බන්ධය සාමි වච නිපාතාදී දේවල් වලට අදාළව අස්සගෙන පදය ව්‍යාකරණාණු කූලව විග්‍රහාකරයීමකට ලක් කරලා තියෙනවා. හදයේන පලිතේන ඉත්තම්භූත ලක්ඛන තෘතියා පාදේශු පාසිම්මි, සාමීප්ප සත්තමි බාන්්ඩ ඊළඟකාරණය. හදඒන පලිතෙ නිත් අම්භූතාාර්ථය පිළිබඳ ඉත්තම්භූත ක්න තෘතියා. ඒවගේම සාමිප්ප සත්තමයගේ නරත්තේ අනුකුලෝ පාදේසු පාසින් තෘතිාව භක්තිය පිළිබඳවත් සත්තම භක්තිය පිළිබඳ දැන් අපට න්නොන නතවට පාලිය කොහද තෘතියාගේ ලේක. එහම ගට ලොකුත්ය නේද පාලිය කොහෙද තෘතියාගේලා තියෙන්නේ. ඉත් අම්භූතාාර්ථය පිළිබඳ කොමද වැඩි දුරට පාලයේේදය කතාවෙන්. අපි සරහට කතා කරමු කොහොමද හෙම දේවල් උනේ කියලා. අපපේවනාම මේ නිපාත සමුදාය ආසංසාාර්ථෙහි වැට හන්න තවකක් අපිල තින ආසංසාර්ථයගල අපාලියද අපිට කොම දෙහෙමක් ගැනතාාව වෙන්නේ. අපපේවනාම මේ නිපාත සමුදායි ආසංසාර්ථයේ වැටේ. අපපුබ්බං අචරිමං භාවනපුංසක හායනු විසාධාර්ථයි. අනු අමතෝ අපරිච්චිනනෝ අග්ගෝ යස්සසෝ අනම තක්්ගෝ. ව්චායිං අච්චේති අතික්කමතීති අච්චයෝ ඒ වච්චායකං පුත්ත වියෝගජන් සෝකං පුත්ත සෝකං, මධ්‍යපද ලොප් සමස් මධ්‍යපද පුත්ත ියෝගජන්කේෙනයක වියෝගජන්කනෙන තැන ලොබ් කල්ල තියෙනෙ එක දක්වුණා මධ්‍යපද, ලොප් සමස්සාදී විදිර බලන්න ද ව්‍යකරණාණුකූලෝ කොයිතරම් දුරට කරුණු දක්ලා තියනවද දැන් අපිට මෙතනදී හමුණ විභක්ති ආදේ දේවල් පිළිබඳව කරුණු දක්ලා තියනෙක පිළිබඳව ඒ වගේම නිපාතාී දේවල් පිළිබඳව කරුණු දක්ලා තිබීම සමාසපද පිළිබඳව ඒ වගේම කෘදන්තාදී දේවල් භාවිතයට අරන්තියනයක මේ වගේ භාාවකෘදන්තය පිළිබඳ මේ වගේ කාරණාවන් බොහොමයක් අපිට හමුුව. නැතුවට අර්ථනිරපන කිරීමේදී අර්ථනිරූපන ක්‍රමවේදී හුදෙක් පරිවර්තනය වෙන සක්සිද්ධ කරන්නේ නැතුව පරිවර්තනයන් පමක් ලබා දෙන්නේ නැතුව. න් නොබ්ට ිහිල්ල මේේ වගේ මොනාද කල්ලා තියෙන වි්‍යාකරණානකූලවත්. ඒ අ අයට ව්‍යාකරන දැනුමක් ලබා ගැනීමට අවශ්‍යයට දැනුමක් ලබාදීමට කටයුතු කරලා තියෙනවා ැන් ඒවාදී තැන්වොලට අනුව විභක්ති දැක්වීම නිපාත හැඳින්වීම විග්‍රහ ඉදිරිපත් කිරීම ආදියෙහි ස්වරූපයන් අපට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි තවත් ඉදිරිට ගියොත්ත එහෙම දැන් අපිට පුළුවන් අ ඉසල් අපි යම් යම් ගැටලු කාරීතැන්ටිකක් මතු කරල ගත්තන්නන්නේෙත් මෙතැති බිලිව මොනවගේ ැටුකාීතම්ද දැ අප තෘතියා කියකිලු විභක්ති ඇතියෙන්න්න පුළුවන්ද ආසංසාාර්ථය කියලෙක් පාලියෙන් අපිට කතා කරන්න පුළුවන්ද මේ අධදී විදධී අපිතා කරන්නේ. ඒවට අපිට පුළුවන් මේකොටසදි පිළිතුරු ලබාගන්නට අපි බලමු ඒමකක්ද කියලා. දම්පියයාටවා ගැටපදයුගය වනවිට කච්ඡායනාදී ඇටැම්පාලිවි්‍යා කරන ග්‍රන්ථ තිබෙන්න්නට ඇතුවාට සැකයක් නැති. ඇත්තනම අපිට එහෙම හිතන්නට වෙන මොකද හේතුව සමහරිට කච්ඡායනය නෙමේ වන්නඩ පුළන් නමුත් ඒ ආස්්‍රතව නිෂ්පානය වෙච් ලංකාවතුළ භාවිතයට ගත්ත යම් යම් ව්‍යාකරන ග්‍රන්ථයන් අනිවාරයෙන්ම තිබුණා කියන ඒ මතට අපිට එකඟවෙඩ වෙන. හේතුව තමයි අපි දන්නවා පාලිා ලංකාවට ආධනික භාෂාවක් අලුතෙන් අවභාෂාවක් එසේසයෙන්ම වර්තමානයේදී පුරාණ භාෂාව වුණට ඒකාලේදි පාලිබාසාව. ම් තරමට ආදදුනිි කනෙද දැන් මධ්‍යතනයුගෙන එඇතුරට ප්‍රාකෘත යුගෙන් පස්සෙෙන් එහ මැවිල් ික ටි ටිට සංවර්ධනයමින් පැවතියේ. ඉදි නේවාගේ යුගක මේ තරම් දුරට වි්‍යාකරණානකුල ලක්ෂණයන් දැක්වීමට තරම්. කතුවරයාට ඒ ඥානයේ ලබාගන්න අපි අර මුලින්කෝගේ ආචාර්යවරුමාර්ගෙන් යාානයේ ලබාගන්නට නම් ලංකාවතුළ දියුණු පාලිවි්‍යාකරණයක් තිබිය යුතු වෙනවා. ඉති නේකාරණය, ිට සැනැතුව මෙතැදි කියන්න තියෙන්නේෙ කච්ඡායනද ඇතැම් පාලවි්‍යාකරණ ්‍රන්තියන් තිබ්බාගෙනනට සැකයක් නැහැ කියලා. එහෙත් වියරණ පිළිබඳ සම්මානය සංස්කෘතයට හිමිකිරීමට මෙන් ධාතු ප්‍රත්‍යාදී ව්‍යාකරණ විභාගවලදී සංස්කෘත වියරණයට ප්‍රධානත්වයදී තිබෙනු දක්නා ලැබේ. දැන් අපි දන්නවානේ සංස්කෘත භාෂාව දාතුමූලි භාෂාවක්නේද එතකට දැම් මෙතනදිත් ව්‍යාරණයන් වියරණය ඉදිරිපත් කිරීමේදේ. සම්මානයේ වැඩිදුර ගෞරවත්වයක් හිමිල් ලතිය නමනා අටද. සංස්කෘත භාෂාවට වීරණ පිළිබඳව වැඩිදුරට සම්මානයට පාත්‍ර කල් තියෙන වැඩිදුර ගෞරවයක් ලබාදීලා තියෙන්නේ සංස්කෘත භාෂාවට, සංස්කෘත ව්‍යාකරණයට. මේ ක්‍රමය මොගගල්ලා යනාදී ව්‍යාකරණ ග්‍රන්ථ පහළ වූ පසුත්. ව්‍යා්‍යාන ග්‍රන්ථකදවරුන් අනුගමනය කර තිබෙන බව ධර්ම ප්‍රදීපිකා විසුද්ධි මාර්ග සන්නාධයෙන්ද දක්නාා ලැබේ. ලංකාවේ පාලිභාෂාව දැන්ගේ පොත්වලදී ඒ කතුරු ුත්සාහයක් කරන්ති නො තමන් පාලි ාෂාව පිළිබඳව දැනුමෙන් යුක්ත වූයක් කියලා ප්‍රකාශ කිරීම සඳහා ඒ සඳහා පාලිභාෂාව යොදාගෙන තියෙන. ඊටත් පසු ඒ පාලිභාෂාවෙන් නිෂ්පාධනය කරලතියන් අර්ථදක්වලා තියෙන යම්යම් වචනවල අර්ථයන් සංස්කෘත භාෂාවේ තියෙන වචනාශ්‍රයෙන් ඉදිරිපත් කළ තවදුරටත් තමන්ගේ දැනුම පෙන්නලා තියෙනවා මම පාලි පමණක්නමේ. සංස්කෘත භාෂාවයත් හසල දැනු මැත්තෙක් කියලා. එතකට කච්ඡායන මොගගල්ලානයාදී ව්‍යාකරන සම්ප්‍රදායන් වලට පසුවත්. ඒ වි්‍යාකරණ ලක්ෂනයන් ලංකාවේ ව්‍යාප්ත වුණට පසුවත් රචනාාවන්නට යෙදුන ධර්ම ප්‍රධීපිකාව ඒවගේම විසුද්ධි මාර්ගසන්න මේයාදී වූ කෘතිවල සංස්ෘත ව්‍යාකරණ මෙය වූ ලක්ෂණයන් අපිට හමු වෙන. ඒක ද අපිට පැහැදිලිවන දේ තමයි මොකක්ද. ගැටපදාදී දේවල් ඒ අර්ථයන් නිරූපණය කිරීමට පාලිබාසාවව යොදාගත්තට ව්‍යාකරන නම් සංස්කෘත වගේ ඒ වගේ අදහසක් තත්කාලීන පඩිවරුන්ගේ සිත්වල තිබුණා දෝ කියන සැකේ අපිට ඒවගේ තැන්වොලදි මත්තු වෙනවා. දැන් අපි බලමු භාතරු භාදීපි තව් යු තැන් ගිලානු ගුන්පී සොම්න්නස් ඇතියෙම්, ශයිල හර්ශක්ෂයේ යන ධාතු ඉදැම්බලනවේ. ධාතු මූලික කරගෙන ඔන්න එතැනදි දිරිපත් කිරීම කරල දෙෙනවා. දීපිතව මෙයාදී වහ තැන්වලද අපට සංස්කෘත ලක්ෂණයන් පිළිබඳ අර්ථයන් පැහැදිලි වෙනවා. වාරෙත්වා, රුස්වා, ඒප්සායා බලන් ඒපසායා මෙයාදී තැන්වලද. සදේවකන්තාාරයන්තෝ සදෙවලොව තරවනුයේ හේත්වාර්ථහෙහි කතෘු බල හේත්වාර්ථයෙහි කත්ෘු මේ වගේ තැන් අපට කිසිසේත්ම පාලි භාසාාවෙන් ලබාගන්නට නොහැකි දවල්න එතවුඩ දී පිතාවූ හර්ශක්ෂය යන ධාතුයි එතුට ධාතුන් පිළිබඳව විග්‍රහයක් ව්‍යාකරණානු කූල ඉදිරිපත් කරනවා. ඊපසායාම් හේත්වාර්ථහය කත්ෘු මේ වගේ තැන්වල මේ සංස්කෘත ප්‍රභවය අපිට දැකීමේ හැකියාවක් තියෙනවා. පැහදිලිය න එත ගොඩ ව්‍යාකරණාණුකූලව අර්ථව්‍ය්‍යාණයන් ඉදිරිපත් කිරීමේදී. දම්පියයාටුවා ගැටපද කතුවරයා. පාලි භාසා වෙන් ඉදිරිපත්කරීම් කරලා තියෙන වගේම තමන්ගේ පාණ්ඩිත්්‍යය නිරූපණයප් කිරීම පිණිස ඇතැම් විට සංස්කෘත ව්‍යාකරන ආභාසියන් සංස්කෘත ව්‍යාකරන ලක්ෂණයන් තමන්ගේ මේ කෘතිය ඇතුළේ අන්තර්ගත කරලා තියෙනවා කියන කාරණය අපට ඒ තුළින් පැහැදිලි වෙනවා. ඒ වගේම දම්පිය අටුවා ගැටපදේ ඒ තියෙන ඉගැන්වීම් වලින්. කගොහොමද කතුවරයා මේ දම්පියටුවා ගැටපදේ තුළ අර්ථයන් නිරූපණය කරලා තියෙන්නේ කියන. ඒ මාතෘකාවයටත්තේ සාකච්ඡා කරනකොට අපට හමුුවන තවත් වැදගත් කොටසක් තමයි පාටහාන්තර සංසන්ධනය කියන කොටස. දැන් සාමාන්‍යයෙන් සාහිත්‍ය කෘතියක් ගත්තහාම අපි අර පිල්ලිවරින් කතා කරගෙනප විදිහට. කොහොම ද අර්ථයන් නිරූපණය කරලා තියෙන්නේ සිංහල භාසාාවෙන් පාලි භාෂාවෙන් ඒ බාසා. දෙක එකට සුසං යෝගයක් හැටියට පොහොම ද දිරිිපත් කරලා තියෙන්නේ මේ ආදී විදිහට අපි සාකච්ඡා කරන්නේ. ඒවගේම දැන් මේ කොටසත් අපිට අතිශයින්ම වැදගත් ඒ තමයි, දම්පිියටුවා ගැටපදේ ර්ථ නිරූපණය කරන අවස්ථාවක මේ පාඨහාන්තර සංසන්ධනය තුළින් මොනවගේ ඉගැන්වීමක්ද අපට ලබා දෙන්නේ කියන කාරණය. දම්පියාටුවා ගැටපද කතුවරයා ස්වකීය ව්‍යා්‍යාන කරනයේදී, දම්ම පදට්ට කතා පිටපත් කිහිපයක් පරිශීලනය කළ බව පෙනයි. ඇතැම් විට පාටයන්හි අසමාන බවක් දුටුවොත්. ඒවා සංසන්ධනය කොට වඩාත් උචිතය ඉදිරිපත් කිරීම මෙහි කතුවරයාගේද සිරිතවිය. දැන් අපි දන්නවා තත්කාලීනව දම්පියයාටුවා ගැටපද කෘතිය රචනාකිරීමේදී කතුවරයා එක පොතක් පමණක් නෙවෙේ. දම්ම පදට්ට කතාව, ඒ ධම්ම පදට්ට කතාවේ ආශත්‍රෙන් ධම්මපදට්ටකතාවේ කෘතිීන්. බහුතරයක් භාවිතයට අරගෙන පරිශීලණය කරලා තියෙන. එතුවට මේ කෘතිීන් ගත්තහාම දැන් අප දන්නන්නේ බුද්ධගෝ සහාමුදුරන් විසින් රචනා කරන්නට යදන මේ දම්මපදට්ටකතාගෙන කෘතිය ඉදිරියට එන්නකොට තවත් විවිධාකාර ලේඛකයින්ගේ අතින් ලිය වෙනවා. ඒගැනි බුද්ධගෝ හාමුදුරුවන්ගේ මුල් කෘතිය තවත් ලේකයන් නිසින් පිටපත් කරනයක් කරනවා. න් මෙෙම පිටපත් කරනයක් කරන අවස්ථාවේදී සමහරක් විට ලේඛකයන්ගේ යම් යම් අදහස් අනුවවෙන්න පුළුවන්. එහමන්නත්තං ප්‍රාදේසිය ව්‍යවහාරයන්න්නනාදී දවල්ලා ස්ත්‍රේෙන්ෙන්න්න පුළුවන්. එහෙමන්නත්තං කුමක් හෝකාරණයක් නිසා සමහරක්තැන් වලද වචනයන් අඩවෙන්න පුළුවන්, සමහරක්තැන් වලට වචනයන් වැඩිවෙන්න පුළුවන්. මේ වගේ ඒ කෘතිීන්න තුළ යම්යම් විපර්්‍යයාසියන් වෙන්න පුළුවන්. එකම දම්මපදට්ටකතාවේ, ටත් පහක් පිතරන් බලද්දි යම්යම් තැන්ල කිසියම් වූ වෙනස්කම් වචනවල අඩු වැඩිවීම් අපිට තිබිලා හමුුවීමේ හැකියාවක් තියවා. දැන් දම්පියයාටවාගට පදේ රච්චනා කරනකොට ඒ අතුවරත්. අර විදිහයට පෘතීන් කිහිපයක් පරිශීලනය කරද්දි. ඒඒ කෘතිීනොල තිබුණ ඇතැම් තැම් සහරක් තැන්නොල තියෙන වැරදි සහගත දේවල්, ත්තැන් වල වැඩිවසයෙන් වචන තියන දේවල් තවත්ඒේ වගේ අඩුවෙන් වචනය දිල තියෙනවනං ඒ තැන් වගේ ඒ ආද දේවල් වලට තමන්ගේ අවධානයමු කරලා ඇටැම්විට පාටයන්හි අසමාන බවක් දුටුවොත් ඒවා සංසන්ධනයකොට. සමහර පාටයන් වල සමහක් පොද් දෙක තුුණ කාශ්‍රය කරල බලද්දි. ඒ එක තැනක තියෙන චේදයට හෝ ඒත් තියෙනවාක්්‍ය රටාවට අනික්‍රමවේදේ අනිත් පොතේදය ගැලතීමක් නැතිවෙන්න පුළුවන්. ඉති මේ වගේ තැන් සංසන්ධනය කරලා ඒ දේවල්, ලින් වඩාත් උච්චිතම වූ දේ ඉදිරිපත් කිරීමට මෙහිතා කතුවරයාගේද සිරිතභාවයට පත් වෙලා තියෙනවා. ඒක ඒ රච්චකයා තුළ තිබුණු දක්ෂතාවයක් මොකදදකට හේතුව දැන් තමන්ගේ කෘතිය තුළින් දම්පියා අටුවාගට පදය තුලින් දම්ම පදට්ට කතාවේ තිබුණු යම්යම් දෝෂ සහගත තැන් ඒගන්නේ අනෙකොත් කතුවර අති රචනාවෙද්දි. පිටපත් වෙද්දි හේතුළ ඇතිවුණු යම්යම් දෝස සහගත තැන් පෙන්නොලාදීම තුලින් එක පැත්තගින් තමන්ගේ දම්පියටුවා ගටපදේ තුළ තමන් ඉදිරිපත් කර තිනෙනේ අරතයන් වලට සාධාරණයයක් සිද්ධ වෙනවා. ඒවගේම තමන්ගේ මෞකෘතිය. ඒක අන්නේ දම්පියටවා ගටපදේ රචනාකිරීම සඳහා ආශ්‍රය කරගන්න දම්ම පදට්ටකතාව කියන මේ කෘතිය තුළ ඒ කෘතියෙන් යම්යම් වැරදිදේවල් ඉදිරිපත්වීමේ අවස්ථාවක් තියෙනවා නම් ඒදේවල් මගහරවාගෙන තමන්ගේ නිර්මාණයට වගේම, ගේ නිර්මාණයට මවකෘතිය වන ධම්ම පදට්ට කතාවටත් සාධාරණය කිිෂ්ට කිරීමට කතුවරයා සමත් වෙලා තියෙන. ඉතින් පාඨහන්තර සංසන්ධනයේදී අපට හමු වෙන උදාහරණ ටිකක් මෙහම අරම් බැලුවොත් එහෙම පටහම ගාමිනා යන්න තවත් පොට්ටක පටම ගාමිනාහුත්වා වසයෙන් තිබින. ඒ අස් නොකොට ඒයට ද අරුද්දී තිබේ එසේහොත් ඒ පිලිසු සිත්හු විසින් පෙර ගම්නිව සමනාූවහ යනුුවේ යනරෘත්විවරණයෙන් පෙනේ. දැම් බලන්න එක තැනක පටම ගාමිනා කියලා තියෙනවා තවත් පොතක ඒ අදහසම ඉදිරිපත් කිරීම සඳහා පටම ගාමිනා හුත්වාගේලා තියෙනවා. දැන් ඒ දෙක ඉවත් කරන්නේ නැහැ. ඒ එකක් මේක සුදුසුයක මේක කෙලිවල්ලා අරගන එකක් ඉවත්කිරීමක් සිද්ධ කරන්නේ නැහැ මොකක්ද කරන්නේ මෙතැන දී. ඒ දෙකට මාර්ථයන්න ඉදිරිපත් කරලා තියෙන. මේ තියන්නේ ඉදිරිපත් කරන ලද අර්ථය. ඉදින් ඇතුළින් ඔබට පැහැදිලි වෙනවා අවබෝධ වවා කතුවරයා පෘතින් බොහොමයක් පාටහන්තරයන් සසන්ධනය කරමින් තමයි තමන්ගේ මේ කෘතිය නිර්මාණය අර්ථ ඉදිරිපත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ආපත්තියා අදස්සනේ යන පාටහය, ආපත්තියා ආදේශනාය වසයනු තිබුණු බවපෙනෙයි. එය ව්‍යාග්‍යාන කතුවරයා බැහැර කරන්නේ නිකම්ම නොව එහි එන, උක්හේපනීය කම්මං අකාසි යන්නට ආදේශනාය යන්න නොගැලපෙන නිසා යැයි හේතු සාධකද දක්වොමණි. බලන්න එතුවට දැන් තවත් පොතක තිබිල තියෙනවා ආපත්තියා අදස්සනය කියන පාටයක්. ඉතින් ඒ පාටය අවසේස වූ කෘතියකින් මේ කතුවරයාට හමුවෙලා තියෙනවා ආපත්තියා ආදේශනාය කියනවසේ. එක පොතක තියෙන්නේ ආපත්තියා අදස්සනය කියලා, කතුවරයාට හමුවන තවත් පොතක තියෙනවා මොකක්ද ආපත්තියා ආදේශනාය කියලා. හැබැයි. ඒ තුළ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියලා කතුවරයාට අවබෝධ වෙනවා. එනිසා මොකක්දකරන්නේ ව්‍යා්‍යාන කතුවරයා මේක බැහැර කරවා. බැහැර කරන්නේ නිකම්මනෙමේ. මොකක් නිසාදේක බැහර කරන්නේ කියන හේතුවත් ඉදිරිපත් කරමින් තමයි ඒකාරය සිද්ධ කරන්නේ. මොකක් දෙත ගොට ඒ බැහර කරන්නට හේතුව. එහි එන උක්හේපනීය කම්මං අකාසී කියන මෙන්න මේකට ආදේශනාය කියන පදය ගැලපෙන්නේ නැතිනිසා කියන හේතුව දක්වලා ඒ පාඨහාන්තරයන් අතර සංසන්ධනයක් සිද්ධ කරලා කතුවරයම්කක්ද කරන්නේ අරපාටය ඉවත් කරනවා ඇතුුණ දැන් අපිටේ උදාහරණ දෙකින් පැදිලිනේ සමහරක්කයවතියෙනවා ඒ පෘති දෙකතුනක තියෙන දේවල් පරිසීලනය කරද්දි. ඒවාගේ දෝෂයක් නැත්තන් එහෙම ගැටලුවක් නැත්තන් එහෙමේ සියල්ලටම. අර්ථයන් නිරූපණය කරලා අර්ථයන් ලබාදීන තියෙනවා. ඒවාගේම මුල්කෘතිවලින් යම් යම් දෝස සහගත තැන් ව්‍යාකරණ වශයෙන් හෝ පද්‍යමය වශයෙන් හෝ අවසේසවි වැරදි සහගත දෙයක් තිබුණුත් එහෙම. ඒදේ ඉස්මතු කරලා පෙන්නලා ඒදේ අයින් කරලා අයින් කරන්නේ මොන හේතුවෙද මොන පදනමකින්ද කියන කාරණයත් ඉදිරිපත් කිරීමට තර මේ කතුවරයා දක්ෂවෙලා තියෙනවා. ඉතින් මෙවැනි සසදුම් බොහොමයක් නොයෙක් තැන්වලදී අපට මේ කෘතිය ඇතුළෙන් දකින්නට ලැබෙන දැන් ඇතට අපට නිර්ධදිෂ්ඨ වෙලා තියෙන්නේ බොහොම ටිකක් හැබැයි මුළු ග්‍රන්ථේම පරිසීලණය කරද්දේ වගේ බොහොමයක් තැන් අපට හොයා ගැනීමේ හැකියාවක් තියවා. ඊළඟකාරණය. සාමාජික සාමයිකකාදී විස්තර දීම දැන්. සත්කාලීන සමාජයේ තියන සහ ඒ සමය තුළ තියන කාලය තුළදී. මොනමොන දේවල්ද මොනවගේ විපර්්‍යයාශයන්ද මොනවගේ ඉගැන්වීම්ද අපිට මේ කෘති ඇතුළින් හමු වෙන්නේ. ඒ වගේ අර්ථයන් නිරූපණය කිරීමේ ක්‍රමවේදයන් තුළින් ලැබෙන ඒ ඉගැනීම අපිට මේ මත්තෘකාව යටතය සාකච්ඡා කරන්න පු හොමොමක්ද සාමාජික සාමයිකාදී ඒ වූ විස්තරයන් අපිට දිරිපත් කරලා තිබීම. ලංකාවට තම්බ පන්නේ යන නම ඈත අතීතය සිට ව්‍යවහාර වන්නකි. එහි ව්‍යාකරණ නිරුක්තියද ගෙනහැර පාමින් මෙහි කතුවරයා කර ඇති විස්තරය පාඨකයන්ට කෞතුකරසය ඉස්මතු කරවයි. දැන් අපි දන්නනද තම්බ පන්නේ කියල කියන්නේ මොකක් නිසාද කියන එක දැන් වර්තමානයේ දත් අපි තම්බ පන්නේ කියන වචනය භාවිතා කරනවා විවිධාකාර වූ ගීත නිෂ්පාදනවලට ඒවගේ තවත්. සංකේතනාමයන්න්නසිංගන්නවා මෙ. එතුළ ඒවගේ තම්බ පන්නේ කියන අර්ථය අපි නූතනයත් භාවිතා කරනවා. ඉතින් තම්බ පන්නේ කියන මේ වචනයේ ආරම්භය හැටියට සොඳහන් වෙන්න කුමුණකාරණයක්ද කියන ප්‍රාචීන අවසාන සිසුන් හැටියට ඔබලාට අවබෝධයක් තියෙනවා. එහමනි එතකොට දැ මෙතනදිමකක්ද අපට මේ තම්බ පන්නේ කියන නම, ඒ ඇත් අතීතයේ සිටම විවහාර වෙලාපු මේ තම්බ පන්නේ කියන නම ව්‍යහකරන නිරුක්තියක් ගෙනහට පාමින් මෙහි කතුවරයා විස්තර කරලා තියවා. ඉදි නේතුළින් දම්පයාාටුවා ගැටපදේ පරිසල්ලනය කරලා ධම්මපදට්ටකතාවට අවශ්‍ය අර්ථයන් හොයාගන්නා වගේම අනෙක් පැත්තෙන් කෞතුක රසයක් ඉස්මතු කරවුණ ආකාරයටත් මේ තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. විදෑ රජහු ලක්දිවට බටදා, බිම එබූ අත් බැහැබලා පිරිවර වූෝ තම්බපාණි යුහුල එයින් නම්දිවැ ලක්දිව් යන්නෙන් මෙලක තම්බපානී නම් වූයේ කුමක් නිසා දැයි හෙළිවෙේ. විදෑ රජහු ලක්දිවට බටදා. බිම එබූ අත් බැහැ බලා පිරිවරවූ හෝ. තම්බපාණි යුහුල අපි හලති නනය කතාවනයද. එතවට විජේ රජුරෝත් එක්ක පැමිණි පිරිස ඒ මුහ දුුවරලට පැමිණිලා බිම. වැල්ලේ තමන්ගේත් ඔබලත් මෙම නැව තැරන් බලන්නකට තඹ පැහැට හැරිලා වගේ තිබුණු නිසා ඒ අය ඒ අවස්ථාවේදී පවසනල ද වදන් නිසා ලංකාවට තම්බ පන්නේ වනා කියලා අපි ජනස්තෘති ආශත්‍රයෙන් දන්නා. දැන් ඒකාරණයම අපේ කෘතියකත් සඳහන් වෙලා තියෙනම් මොන හේතුව නිසාද ලංකාවට තම්බ පන්නේ කියලා කියන්නේනෙ. එයින් නම්දිවැ ලක්දව. ැතුට ලංකාදීපය ලක්දිව කිය අර්ථයත් අපට මේකෙන්ම පේවා අතීතෙයි දැන්ම භාවිතා වෙලා තියෙනවා කියලා. ඒවගේම තම්බ පන්නේ කියනනාමයක් අතීතෙ දන්ම භාවිතා වෙලා තියෙනවා කියන කාරණය අපට මෙහිදී පැහැදිලි වෙනවා. දැතුට මේකෙදී කෞතුකරස ඉස්මතු වෙනවා කියන එකට එක පසකින් බලන්නදෑ විජ්‍යය රජතුමා සහ ඔහුගේ පිරිවරගේ පැමිණීම පිළිබඳවත් මේගේ පුරාණකෘතියක් තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒවගේම කාලාන්තරයක් තිස්සේ අපි. ජනස්තෘති ආස් පයෙන් එහෙමහදාරණ තම්බ පන්නේ කියල නම හැදුණු එක පිළිබඳවේ කතාවේ පුරාාවෘත්තය පිළිබඳව මේ තුළදී ලංකාවටේ නම එනාකාරේ ව්‍යාකරණ නිරෘක්ති අත්ගෙන හැරපාමින් දැක්වීමට තරම් මේ කතුවරයා එක පැසකින් බලද්දී ඉතිහාස ගවේසකෙක් වගේ තමන්ගේ කාර්ීෂ්ඨ කරල තියෙනගෙන එකත් සඳහන් කරන්න පුළුවන්. සීහබාහු රජ්‍ය සීහයකු මරා සීහල නම් වී සීහන් ලුණනවා ඉති සීහලෝ අප ජාතියට සිංහල යන නම වූයේ කුමක් නිසා දෙයන්න මින් හෙලිවෙේ. අන්න එදොළ සාමාජික සාමයිකාදී දැන් තත්කාලීනව මේ කියන කතාව දැන් අපි වර්තමානය මේ භාවිතයට ගන්න ඕනේ නේද. සිංහබාහු නාට්‍යියහමත් අපි නරඹනවනේ එදෝට ඒ පුරාාවෘතයේ අතීතයේ තවත් එක්. විසේ සිස්ථානයක් සනිටුහන් කල්ල තියෙනවා දම්පයාටුවා ගැටපදය තුළ. බන් සීය බව් රජ සීහයකු මරා සීහල නම් වී. සීහංලුනවායිති සීහල අන්න සිංහල කියන සිංහල දීපයට සිංහල කියල කියන්නේ මොකක් නිසාද. ඒ වගේ මේ භාෂාවට සිංහල භාෂාව කියලා කියන්න මොකක් නිසාද. ඒ භාෂාව තමන්ගේ මාතෘ භාෂාවවසයෙන් කතා කරන පිරිසට සිංහල යින් කියල කියන්නේ මොකක් නිසාද. පිදන්නවාන මේ සිංහබාහු කියන්නේ පුරාවෘතියත් එක්කේකට යම් කිසි සම්බන්ධයක් තියවා කියලාපේ ජනස්ෘති ආශ්‍රීෙන්තිය නනෙද. ඉතුර ඒ දේවල්ලල විද්‍යාත්මක පදනම ඒදී දේවල් පිබඳව කෙසේ වෙතත් ජනස්ෘති ආශත්‍රයෙන් බල්ධ අපිට මෙඩ මේ කියන කාරණය පිළිබඳව හමුව වෙනවා. ඉතින් ඒකාරණයම මේකෘති අඇතුළෙ දක්වොලති න සීහි අංලුණවා ඇති සීහලු බන් අර්ථ නිරූපණය කරන එක පසකින් අනි පැත්තෙන්. කෞතුකරසයක් ඓතිහාසිකම වූ ගැන්වීමක් අපට ලබා දෙන්නත් මේකෘ තියේ අර්ථනිරූපණය තුළින් කතූරයා සමත්වෙලා තියෙනවා. ස්වාමීන්ට අඹුවන් ඉලියනු අඹු මිනිසුන් නොපියවනු යන අභිප්‍රාය. මේ කාලීන චාරිීත්‍රයක් හෙළිකරවන තැනකි. තම හිමියයාට තවත් අඹුවක් සොයාදීම අඹුවකට අයත් කාර්යයක් නොවේ. ැ අක්කාලීන සමාජයේ ඒ සමයේ වෙන කොට තිබිල තියෙනවා මේ චේදයට අනුව අපිට පැහැදිලි වන දෙයක් තමයි සමහර විට තමන්ගේ ස්වාමි පුරුසයාට වෙනත් බිරිදක් හොවෙල දෙන්න සිරිතක් බිරිඳ විසින් තමන්ගේ ස්වාමි පුරුසයාට වෙනත් බිරිඳක් හොයල දෙන පුවතක් ඒ වගේ දෙයක් අපට මෙතන දිස්මතු වෙනවා. ඇ අතුවරයා අමැහිවී දක්වනවා ස්වාමීන්ට අඹුවන් නිලියනු අඹුමිනිසුන් නොපියුුණුය නිප්‍රාය.. එතුට මේ කාලීන චාරිත්‍රයක් හෙළිකරවන තැනකි තම හිමියාට තවත් අඹුවක් සොයාදීම අඹුවකට අයත් කාර්වයක් නොවේ. දැන් අපට මේ කාරණයේ මහමුවෙනනනේ ද කාලීයක්ක්ෂණියක කතාව තුළදී. ඒ සිටු පුත්‍රයාට පළමුවෙනි බිරිඳ නිසා දරුවන් ලැබුණේ නැති නිසා දෙමව්පියන් නිසින් අර පළමුවැනි බිරිඳ ඉදම. අවත් බිරිඳක් ගෙනල්ල විවාහ කරල දෙන ඕන දරුවන්න පේක්ෂාවෙන් දැන් ඒ වගේ කාරණයක් ඒ වගේ චාරිත්‍රයක් මෙතැදි තිබිල තියෙන දැන්නර කාලයක්ක්ෂණී කතාවේදී නම් සිද්ධවෙන්නේ දෙමවපියන්න ආශ්‍රෙන් සිද්ධ වෙනයක දැන් මෙතනද එතනට හෝ ඒහා සමාන වෙනත් ස්ථානයකදී හෝ කතුවරයා මේ අදහ සිද්ිරිපත් කරලලා තියෙන ඉතුරු මේ කකපිට ගන්න පුළහන් ඒ සමයේදී. ඒ රාජ සමයේදී එෙමන තමේ කෘතිය රචනාවෙන සමයේ වගේ ඒ කාල පරාසේද නැතන් සමාරීටීට පොඩ්ඩක් කලින් ඒවගේ යුගයකදී මේ වගේ චාරිත්‍රයක් ලංකාවෙති බිල තියෙනවා. බිරිින්දෑවරු විසින් තමන්ගේ ස්වාමයාට වෙනත් බිරිඳක් හොයාදීම හැබැයි ඒ කාරණය බැහැර කරලා තියෙනවා. ඉරින් මේක අඹුවකටරයත් කාර්යක් නොවේ කියල කතුවරයා අර්ථයන් නිරූපණය කරලා තියෙනවා. වෙසවුණු රජුට අනෝතත්ව විලින්දිය ඇදීමේ පිළිවල දක්වන තැනද කාලීන පරිසරයනුව කුහල දනවන තැනකි. ඒ ස්ථානය ඔබලා කියවත් එහෙම බලාට පුළුවහන් නේදය අවබෝධ කෙරගන්න. එතකොට දැන් වෙසවුුණු රජුට, අනෝතත්ව විලින්දිය ඇදීම පිළිවල දක්වන තැනද මේ කෘතිය රචනාවන කාල පරාසය අනුකූලව රජතුමාගේ අවසේස වූ වට පිටාවවිච. බාහිට පරිසරයෙන් යම්යම් හේතු සාධකයන්. තමන් දකින දේවල් අහන දේවල්ලාදී දේවල් ආශට්‍රේෙන් ඒ කිය දියඇද මේ පිළිවල දක්වන තැන ඉදිරිපත් කරලා තියෙනවාද කියන සැකයත් ඒ වගේ තැනකද අපිට මොතු වෙනවා. ඉදින් ද මෙන්න මේ වගේ තැන්නුලද අපට කොහොමද සාමාජික වසයෙන් සාමයික වසයෙන්. කාලීනවසයෙන් කොහොමද. අර්ථයන් නිරූපණය කරලා තියෙන්නේ කියන එකට දම්පි අටවා ගෙට පදය තුළින් ලැබෙන උදාහරණයන් ඔය විදිහට අපිට සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒවගේ එම අපට මේ කෘතිය ඇතුළින් හමුවන තවත් වැදගත් දෙයක් තමයි පැරණි ගනිත ක්‍රම කිහිපයක් හමුුවීම. දැන් අපි භාෂාව ගැනකතා කරා, වචන ගැනකතා කරා, වචනයන් හැදුණු ආකාරයන් ගැනකතා කරා, ව්‍යාකරණය සව රූපයන් ගැන කතා කරා නෙද. ඒ වගේ දේවල් කතා කරාන. දැන් ඒ වගේම තවත්දයක් තමයි ගනිත ක්‍රම කිහිපයක්. මොකද ගණනුත් අවශ්‍යයින නද. එතුට ගණන් කියන එක වර්තමානයේද අතීතයේ ධනාගතයේද කියලා නැහැ. ඒ දේවල් අනිවර්යෙන්ම අවශ්‍යයි. දැන් අපිට මේ කෘතිය රචකයාගේ නහම දැන් අපිගෙන ගත්තනේ. දෙබිස වජය කියලා එතනවත්වේ නොනේ ගනිතමය වූ. යම් කිසි සිද්ධාන්තයක් නේද. දෙවරක් අබිසේග කරනලත් දෙෙහහින් දෙ බිස වජය කියලන දෙ කියන එක දෙකේ නර්ථය දැන් ඒ වගේ පැරණි ගනිත ක්‍රම් කිහිපයක් හමුණවා මෙහි කතුවරයා පරිශීලනය කළ ගනිත ක්‍රමය හැටියට නොහුක් නහුතයක් නම් දස දහසයි. බලන් නහතය කියල වච්චනය අපට බොහෝ දුරට අපේ සාහිත්‍ය කෘතිවලින් හමුවන දෙයක් නහුතය ඉටවස කෙල කෝටි ගණන් කියන එකට. වගේ දේවල් දැන් අපි කෙල කියත් ඉගෙනගත්ත මේ පාඩමේ දීම දැ මෙතනදි තියෙනමකක් නොු නහුතයක් නම් දස දහසයි. ධර්ම ප්‍රධීපිකාදී වෙනත් ඇැන්නොලෙන්නේ කෝටි ප්‍රකෝටි සත සහස්්‍රයක් නහුතයක් කියයි. අන්න බලන්න දම්පියාටුවාවෙන්නේ නහුතය කියන වචනේදිල තියෙනවා ධර්ම ප්‍රධීපිකාවාදීග්‍රන්ථවලත් අපිට හමුව. හැබැයි තියෙන වෙනස තමයි මෙතැනදි නොහුයෙක් කියලා කියන නොහුයෙක් කියලා කියන්නේ. නහතයක් නහුතයක් කිය එක අර්ථ දක්වලා තියෙන නහුතයක් නම් දස දහසයි කියලා හැබැයි ධර්ම ප්‍රධීපිකාවාදී වූ වෙනත් ඇන්වල මොකක් කියලා දෙන්නේ කෝටි ප්‍රකෝටි සත සහස්්‍රයක් තමයි නහුතයක් කියලා කිය දැන් ධම්මපද දම්පයාාටුවට අනුවන දස දහසයි ඇබේ ධර්ම ප්‍රධීපිකාවාදී වූ කෘතිවලට අනුකුලෝකීයද කෝටි ප්‍රකෝටි සත සහස්ත්‍රයක් තමයි නහුතයක් කියලා කියන්නේ. මෙහි කතුවරයා පවසන ලෙසට පංචකල්්‍යාන නම්, කේස, චවි, මාංස නහාරු අට්ටි යන පසය. පංචකල්්‍යානය පිළිබඳව දන්නවා නෙනෑද. අපිට වැඩියම් අප්‍රේල්වාසය වගේ නෙන පංචකල්්‍යානය ගැන කතා කරන්න තියන්නේ. අවුරුදුසවල අවුරුදුකුමාර්රියන් තෝර අවස්ථාව දිනේ වර්තමානයේදී. පංච කල්්‍යානය පිළිබඳගත්තා කර නට අතරව එක එක වෙලද දැන්නේ මලද්‍යාපට හමුුවනා පංචකල්්‍යානය කියලා. ඊට අමතරව වැඩි වසෙන් ම සාකච්ඡා වෙන්නේ සාහිත්‍යය නිර්මාණ ප්‍රබන්ධයන් නැතුළේ. දැන් මේකගේ කෘතියක් ඇතුළ බොහොමද පංචල්්‍යානය පිළිබඳ දක්ලා තියන තෝරය පවසන පංචකල්්‍යානය ඒ අවශ්‍යය කොටස් පහක් කාන්තාවක් සතුව තමන්ගේ රූපස්්‍රීය, පිළිබඳව මේ පංචකල්්‍යානය අනූන කාන්තාවක් කියල හැඳින්වීම සඳහා තියෙන කොටස් පහමනාද කේස, චවි, මාංස, නහාරු අට්ටහි කියන මෙන්න මේ පහ. හැබැයි ධර්ම ප්‍රදීපිකාවේන වයහකල්්‍යානය මෙහි නැත. මෙහි නහාරු කල්්‍යානය එහි නැත. බලන්න ධර්ම ප්‍රධීපිකාව සහ ධම්පයාටවා ගැටපදය කියන මෙන්න මේ කෘතිීන් දෙක. පචනාවන යුග පරාසය අතර තුළ බොහෝ ටිකක්ස සුළු කාලයක්න ඒ කාල පරාසය ඇතුළේදී සමාජයේ සිද්ධච්ච විපර්යාශයන් හෝ උගතුන් අතර සිද්ධෝනු යම්යම් බුද්ධිමයෝ විපර්ාශයන් එක්ක බලනකොට පංචකල්්‍යයානයක් තිකක් එහෙ මේ වෙලා තියෙන කියලාවිට පේ නොමකත් වෙලා තියෙන්නේ. දම්පි අටුාවේ එන මේ නහාරු කියන එක ධර්ම ප්‍රදීපිකා දී වයේ ග්‍රන්ථයන් වලෙන්නේ නෑ ඒවගන්නේ මොකක් කියලද වය කියලා වය කියන කල්්‍යානය අපිට දම්පිය අටුවා ගැට පදේදී හමුවෙන්න නැහැ. ඉතින් මේ වගේ ග්‍රන්තාන්තරයන් හා නොස සඳෙන විස්තරයද මෙහි තිබෙනවා එදකට එක ග්‍රන්ථයන් පරිශීලනය කල්ල බලද්දි ඒ ඒ සාහිත්‍යකතින් නොලදී නොගැලපෙන දෙවදන් අර නහතය කියනෙකට භාවිතාකරපපු විදිහ පංචකල්්‍යානය කොහොම ඳන්න්නලා තියන්නේ දේවල්වලට අනිකුත් සාහිත්‍ය ග්‍රන්තත්වයකට එකතුවීමේ එකඟවීමේ හැකියාවක් නැයි වගේ වෙනස් කමුත් අපට මේවා තුළින් දක්නට ලැබෙනෝ. ඊළංඟට අපි දන්න වැදගත්කාරණයක්මකක්ද මේ. ගිරක්්ග සමජ සූත්‍රය ගිරක්්ග සමජකින් උත්සවේ ගැන එතුට ගිරක්්ග සමජ නම් සාමාජික උත්සවය ගැන පැහැදිලි විස්තරයක් හිඟ. අපි මේ උත්සවේග හලා තියෙන අනේද. ඇට ප්‍රධාන චරිත දෙකක් එහෙම මතක් එන්නත්තවෝනි කියද්ද කෙසේ හෝවේවා. දැන් මේ ගිරක්්ග සමජ නම් සාමාජක උත්සවේ ගැන අපට පැහැදිලි විස්තරයක් හමුවන්නේ නැත. පැහැදිලි විස්තරයක් අපට හමුවන්නේ නැහැ. දම්පියයාටවා ගැටපද කතුමන් ඒ හඳුන්වා තිබෙන්නේ මෙසේ කොම දෙතුර දැන් ත්කාලයන සමාජයේ තිබුණු යම්කිසි උත්සවයක් පිළිබඳව. එතකොට. ඒ කාලේ නෙමෙ නි දැන් අපි දන්න විදිට ගිරක්ග සමජ කියනසු මේ උත්සවේ බොහෝ කාලෙකටිසල්ලා ලංකාවෙන්නේ පිට දේශයක පැවති උත්සවයක්න නේද. හැබැයි ය පිළිබඳව කතරයා කොහොමද විවරණය ඉදිරිපත් කරලා තියෙන්නේ. ගිරග්ග සමජ්ජන්, ගලත්හි කරන සමජ්ජනම් නැටුම් හේ ගලත්හ කරන පිය විසින්. ගිරක්්ග සමජ්ජ නම් කියායි. ගලත්හි දැන්මකද දෙතුට පිට පැහැරෙන ගිරි කිය එක ගිරි කියන්නේ එක පිළිබඳව ඒක ගලත්හි කෙන ගිර කියන එක බලන්ට මෙතනද අපිට භාෂාමය වශයෙන් කොහොමද සිංහල භාෂාවට පාලි වචනයන් කඩාගෙන තියෙන්නේ කියන එක පිළිබඳව අර්ථයක් කතා. සමජ්ජං කියන එක බ සජජ එතට සමජ්ජ නම් නැටුම් සමජජනම්. නැටුම් කියන එකත් ඔන්න දැන් අපිට අර්ථය දක්වලා ති වර්තමානයේද අපි සමජය කියලා කියනවා. එහෙම අපි භාවිතරගෙනන්නේ නැහැනයද. හැබැයි දැන් මෙතනදී අපට මේ දම්පියටවා ගැටපදය තුළින් ඒ කරන ඉගැන්වීම් තුළදී අපිට වැදගත් දෙයක් හමුවනේ. තමයි මේ ගිරක්්ග සමජය කියන උත්සවය පිළිබඳව අපට වෙනත් ඇන්වලදී හමුවෙන්නේ නැති තොරතුරක් පිළිබඳව මේ කතුවරයා. ර්ථයන් නිරූපණය කිරීමක් කරලා තියන එතකොට එහිදී ඔහුගේ මතේ තමයි මකක්ද ගිරක්්ග සමජ්ම් ගරග්ග සමජජ ගලත්හේ කරන සමජ සමජජ නම් නැටුම් සමජ්්‍ය කියල ගැනතුඩ නැටුම් ආදියයි. ගලත්හේ කරන පිය විසින් මේ කඳුර නොකක් කියලද ගිරක්්ග සමජ්ජ නම්. දැම් මෙතනවැලට පේනවා නම් කියන එක උදරෘත කරලා තියෙන. මොකක්ද හේතු. අපි මේ ගැන කලිනුත් කතාගර සිකවලඳ හා සිකවලඳ විනිසලත් කතා කරා ඒ වගේම මේ දම්පි අටවා ගැටපදය තුළදත් කතා කර අප ප ඉදිරියට අමාවතුරාධී වූ ඒ කෘතිීන් තුළදත් මේ පිළිබඳව කතා කරන. ද වට්ටති කියනෙ අපි දන්නවා නනෙ වටි කියලා අපිට ගත්තන සිංහලට ඒ වගේ පාලිය මතකයින්නේ කතාවනේද. පාලියේ නාම කියන එකනේ නාම කියනෙක් සිංහලයට ගත්තා නම් කියායි. ද මෙතනදිත් බලන්ඩේ ක්‍රමයහෙම භාවිතා කරනවානේ පිය විසින් ගිරක්්ග සමජ නම් කියායි. ගිරක්්ග සමජ නාම, තකයිද ගිරක්ග සමජ්‍ය නාම කියන පාලි ඒ වචනය සිංහලයට ගන්නා ගිරක්ග්ග සමජ්ජ නම් කියායි ඒදේ විදිහයට. එතකට ඒ ව්‍යා කරන පැත්තෙන්. අනෙක් පැත්තෙන් දැන් මේ කෘති ඇතුළෙන් අපට හමුවනේ අර්ථ නිරූපණය කිරීමේ ක්‍රනවේදය අනුව තවත්ව වැදගත්ති ගැවීමක් එතකුට අපිට හැමුවුණ මකක් දේ. අපිට වැඩිය තොරතුරු නැති. වැඩි දැනුමක් නැති අවබෝධයක් නැතිකාරර්යක් පිළිබඳව මේ කතුවරයක් ඉදිරිපත් කරල තිබීමකත්දේ ගිරක්ග සමජකයන උත්සවය පිළිබඳව. ඉතින් මේ කෘතියේ අර්ථවර්ණනාක්‍රමයන් පිළිබඳව අපිට මෙන්න මේ කියන ආකාරයන් නොලට සාකච්ඡා කිරීමේ හැකියාවක් තිය. එතවට අපි මතකයි ඒ අර්ථයන් ඉදිරිපත් කරලා තියෙන ආකාරයන්වලට අනුකූලව කොහොමද ඒ ග්‍රන්තය තුළ ප්‍රධාන වසය තියෙෙන ඉගැන්වීමම් අපි අනු කොටස්වල්ට කඩාගත්ත හෙම කඩාගත්තහම අපිට හරි ලේසි. නද. දැතර සාමාන්‍යෙන් අප අ විදර්ශනා භාවනාව කරන ගෙන කොටස් කොටස්සල්ද කඩාගෙන කඩාගෙන බලාගෙන අද අපට ඉගෙනගන්න එකත් පහසුුව මේ කෘතියේ අර්ථනිරූපණය පිළිබඳවත්හ අපට තොරතුළු හමුවෙනවා. දැන් ඒ විදිහට අප ඉගෙනගත්තාට පස්සේ අපිට මෙතනදි තව විසේෂ අවශේෂූ ව්‍යාකරණ ලක්ෂණයක් පිළිබඳවත් සාගච්ඡා කිරීමේ හැකියාවක් තියෙන. ඒ තමයි භාෂාවේ තියන හලන්තස්ුරූපය මේ ග්‍රන්ථය තුළින් අපට බහුලව දකින්නට ලැබීම. භාෂාවේ තියෙන හලන්තස්වරූපය ඒ දැන්වේ අප කතාගරපු ව්‍යාකරණ සහ අවසේ සූ දේවල් වලට අමතර ව අපේ දැනුමට භාගතයුතු දෙයක් මේ දේවල් ඔබලාට නියමිත නිර්ධිෂ්ට කොටසෙත්තියෙනවා ඉ එපිටටපිටට තියෙන ඒත් ඇන්නොලත් තියෙන. බලන්න මනෙම් දෙජ්. ජමුන් ඇවිච් ලොමුච් දැන් මේ දේවල් අපි ඉගෙනගෙන තියෙන නද උජ්කාරය උද්වෙන්න කලින් එක ඇවිද ලොමුද උද්වුවීමම පස්්චාත් කාලීන නන්නේේ හැබේ ද මෙතැනදී අපිට වැදගත්දේ තමයි හලන්ත සවරූපය වර්තමානයේ අපට සිංහල බායද සංකති භාෂාව කොහමත් අපි හමුවෙනන්නේේ හලන්ත ශද්දයන්. සිංහල භාෂාවේ හලන්ත සද්ධයන් බොහෝ දුරට හම වෙනවාද කියන ප්‍රශ්නය උත්තර අපට ඔයාගන්න පුළුව මධ්‍යම විභාගම සමත්තවෙලා තියෙන නිසා බොහන්සේලාටම ඒ තොරතුරු හොයාගැනීමේ හැකියාවක් තියෙන. හැබැයි අපේ සිංහල භාෂාවතුලා තීතයේදී මේ හලන්ත සබ්දයන් බහුලොවසයෙන් භාවිතා වනා කියෙ කරන්නේ දර්ශනයක් අපට මේ කෘතිය ඇතුළෙද හමුුවෙන. ඉතින් අපිට ඔන්න ඔ ආද වූ කාර්ණාවන් නාශ්‍රේෙන් මේ දම්පයාටුවා ගැට පදේ. එකන්නේ දම්ම පදට්ට කතාව උදෙසා කරන ලද ඒ කෘතියේ තුළින් කොහොම දර්ථයන් නිරූපණය කරලා තියෙන්නේ කියනෙ එකට කොටස්වල්ට කඩලිවරේලා තොරතුරු හොයාගණඩ පුළා. දැන් ඒ අපි කතා කරපු දේට අදාළව අපට ප්‍රශ්නයන් දෙකක් ප්‍රාචීන අවසාන විභාගයට ලබාදීපු ප්‍රශ්නපත්‍ර දෙදස් දාහත සහද දස් දහට වර්ෂවල දී ලබාදී ලතින ප්‍රශ්නපත්‍ර වලින් අපිට මේ ඉගෙනගත්ත දේවල් වලට සමානව ඒදේවල් ආස්ට්‍රේෙන් ඒ දේවල් උපයෝගි කර දෙන පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්නයන් දෙකක් ඇවිල්ල තියෙනවා. බලන්න දෙදස් දාහත ප්‍රශ්නය ධම්පියයාටුවා ගැටපදේ අර්ථවර්ණනාවන්හි පවත්නා විවිධත්වය උදාහරණ ඇසරුකොට පැහැදිලි කරන්න. අර්ථවර්ණනාවන්හි පවත්නා විවිධත්වය. ඒකට අදාලෝ බොහෝ තොරතුරු අපි මේ පාඩ මැතුලෙන් සාකච්ඡා කර කොටස් වලට කැඩවා කොහොමද සිංහලෙන් ඉදිරිපත් කල්ලා තියන්නේ කොහමද පාලියෙන්න්නේ ඉදිරිපත් කල්ල තියන්නේ සිංහල පාලි දෙකන්නම කොහොම දිරිපත් කල්ලා තියන්නේ මේආද විදිර විශාලාසයෙන්නොි කතා කරන්න ඒ දෙවල් අපිට පුළුවො මෙතැදදි භාවිතයට ගන්න ඇැබයි දැමතනද උදාහර නාස්ත්‍රය කරගන්න තුට අප නිර්දිිෂ්ඨ වෙලා තියෙන යම් කිසි කොටසත් තියන ඒ නිර්දිෂ්ට වෙලා තියන ස්ථානයෙන් අදාළ උදාහරණයන්න්න බාගෙන මේ ප්‍රශ්නයට බොහොම සාර්ථක පිළිතුරක් ලිවීමේ හැකියාවක් තියෙන. දෙදස් දහටේදි කොහොම දහල තියෙන්නේ. අර්ථවා්‍යාන ග්‍රන්ථයක් වයෙන් දම්පියාටුවවා ගැට පදෙහි ඔබ දකින විශේෂස්ථා නිදසුන් සහිත පැදිලි කරන්න එතනත් අර්ථව්‍යා්‍යාන ග්‍රන්ථයක් වශයෙන් නිකංග්‍රන්ථයක් වශයෙන් දහන්න නි සාහිත්‍ය ග්‍රන්ථයක් ප්‍රබන්ධ ගතකෘතියක් ඒ වගේ දෙයක්ද න මෙතන්දැපෙන් හන මගත්ද අර්ථව්‍යා්‍යාන ග්‍රන්තයක් වසයෙන්. දන්න අර්ථවා්‍යාන. දම්පියටවා ගැටපදේ තුළින් ඒවාගේ අර්ථවයක්්‍යන ග්‍රන්තයක් වසයෙන් මුණ වගේ විශේ සාවන්න්නෙ තුට අපිට පුළහ ේ දේත්තේකට අනුකූල කරගන්නමකක්ද. අර්ථවයක් යැන ග්‍රන්තයක් වසේ, දම්පියාටවා ගැටපදේ තුළ අර්ථයන් නිරූපණය කිරීමේ ක්‍රමවේදයක් එක්තර විසේ සත්වයක් තියෙනවා මොකක් දකට විසේ සත්වය කියලා අපි දංව ඉගනගෙන තියෙන කාරණා ශත්‍රේන්ම උදෘතයන් අරගෙන තොරතුර වරගෙන හේතුසාධක දක්වලාඒ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලිවීමේ හැකියාව තියෙනවා. නේවිදදිහට අපි ප්‍ර්නයන් දෙකයි මෙතැනට ඒ ආස්ශ්‍රයෙන් යොදාගෙන තියෙන්නේ. ඉදින උබහන්ස ඒලාටස් දාහට දහට දහනමේ විස්ස ඒආදී වූ විසියක. ඒවාදී වර්ෂයන් වලත් මොනවගේ ප්‍රශ්නයන්ද දම්පි අටවා ගැටපදය තුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ කියනෙකට අදාලව ඒ ප්‍රශ්නයන් බල ඒවාට පිළිතුරු ඩිවීමේ හැකියාවක් තියනවා. ඒවාගේ ඔබලාට පුළුවන් අනුමාන කරන්න. දැන් මේගේ ප්‍රශ්නැවිල්ල තියෙනවා එවුණට අමතරෝ මේ පාඩන්වරදි තවත් මේ වගේ වෙනත් වූ වපසරයන් පිළිබඳව සාකච්ඡා කර ඒවගෙනුත් එහෙ අපිට ප්‍රශ්න ඉදිරියේ දී ෙන්න්න පුුවන් අපි ඒදේවල් වලට සූදානං වෙන්න ඕනි මේවාදී විදියට තමන්ටම පුළුවන් ප්‍රශ්නයන් ටික කදාගෙන ඒවාට නිසි පරිදි තමන්ගේ නියමිත කොටසෙන් උදෘතයන් අරගෙන උදාහරණයන් අරගන නියම පිළිතුරක් සාර්ථක පිළිතුරක් ලබාදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ විදිහට මේ දම්පියයාටුවා ගැටපදය කියන මේ පොත්තේ බාහිරසරූපයේ සහ අභ්‍යන්තරයේ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට යෙදනේ. එඇතුවළ බාහිරසරූපයේදී අප මේ ග්‍රන්තයේ කතුරයා පිළිබඳව යිතිහාසකම ූලාස්ත්‍රාදී දේවල් පිළිබඳව හෙම කතා කර. අන්තර්ගතය ඇතුළෙන් අපි කතා කර දැනට කතා කරලා තියෙනෙ ව්‍යාකරණ මේ ක්‍රමවේදයන් අර්ථ නිරූපණය කරලා තියෙන කොහොමද ඒද විදිහට හැබැයි ඒ පමණක් නෙමෙයි නේද? අපිට පළවනි ප්‍රශ්නවලද අපි දන්නවඕන ලිහිල්බසිල් ලියන්න සහ තද කළුුවකුරින් මුද්‍රිත පදයන්න්නුවට අර්ථයන් සපයන්න නැත්තං ඒදේවල් තවත් විස්තරාත්මකව දක්වන්න කියල ප්‍රශ්නයකුත්තේෙන ඕනේ. ඉතින් අපි විචාර ප්‍රශ්නයට නෙමයි ඒදේවල්වලට සූදානංවෙන්න ඕනි අපි මේ පාඩම්මාලාවේම ඉදිරි පාඩම්වලදී ඒ දේවල් පිළිබඳව සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි දම්පයාටුවා ගැටපදය කියයන මේ කෘති කතුරයා පිළිබඳව අවබෝධයක් තියෙනවා, ඒ වගේ මෙහි තියෙන ව්‍යාකරණ මේ පැත්ත පිළිබඳව භාෂාමය පැත්ත පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි. දම්පියයාටුවා නම් වූ මේ ගැටපදේ තුරින් කොහොමද අර්ථනිරූපණය කරලා තියෙන්නේ කියන ආකාරය පිළිබඳව අපට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අවබෝදධයක් එක්කම, අපි මෙතකින් මේ පාඩම කටයුතු නිමාවට පත් කරනවා. ඔබහන් සේලාට පුළුවන් අර්මම කියපු විදිහටම නැවත අර ප්‍රශ්නපත්‍ර ඇරගෙන ඒ දේවල් සහ අපි මේ එකනගත්ත දේවල් සංසන්ධනය කරලා සාර්ථක පිළිතුරු ලියන්න. ඒ ඔබලාගේ ඉදිරි ගමනට විභාගයෙන් වගේම අධ්‍යාපනික වයෙන් ඉදිරි ගමනට බොහෝසයින්ම ප්‍රයෝජනවත් වෙනවා. එහනම් සියලෝම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානම්. siutanian wadha ब tumन pasarperi අ sua podhiha muuan mein ansiila duadhawanගේ taham व ක, සම්බුද්ධ ශාසනයේ චිරස්थිතිය උදෙසා ධම්මික පෙරේரா ෆ්‍රසිලා පෙරේර පදනම මකින් සිදුකෙරෙන මහගු සමාජ සත්කාරයයි DP පෙරිවෙන් අධ්‍යාපනே